ரைட்டா, இப்ப நாங்க முன்னாது சுப சந்தேவா கிளாஸ் எழுதி நாட்டமா விதேச சேவா විදේශ සේවයේ තුන්වෙනි ශ්‍රේණියේ විවෘත තරග විභාගයට ඔබ දින කිහිපයක් තමයි අපිට තියෙන්නේ විභාගය වෙනුවෙන් සෙලු කටයුතු සූදානම් ඔබ අතර මම හිතන්නේ ඇඩ්මිෂන් එකක් මේනුවර ඇවිල්ලා ඇත්තේ යනු අපි මීට පෙර බුද්ධි පරීක්ෂණ දේශන කිහිපයක් සහ අවබෝධය විෂයට එක දවසක් අරගෙන කතා කරලා තියෙනවා අද සිට අවබෝධය විෂය ටිකක් වැඩියෙන් අපි කතා කරන්න තියෙන්නේ කරා මොකද අවබෝධය විෂය තමයි ඉතාම වැදගත් විෂයක් විදිහට සලකන්නේ හේතුව අපේ විභාග ලකුණු විශ්ලේෂණය කරලා බලුවාම අවබෝධ විෂයට තමයි වැඩි පිටසක් අසමත් වෙලා තියෙන්නේ දැන් අඩු ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියෙන්නේ නිසා මේ විෂය ඉතාම වැදගත් ඒතොර මේක IQ විෂය නැත්නම් බුද්ධි පරීක්ෂණ විෂය වගේ නෙවෙයි ටිකක් ස්ටඩි කරන්නම වෙනවා අධ්‍යයනය කරන්නම වෙනවා මොකද අවබෝධ කරගැනීමේ හැකියාව තමයි ඔබෙන් විභාගෙදි පරීක්ෂා කරලා බලන්නේ. ඒක අවබෝධ කරගැනීමේ හැකියාව වර්ධනය වෙන වීඩියෝ එකක් බලලා අපිට එහෙම කරන්න අමාරුයි. සහ පුළුවන් තරම් සජීවීව සම්බන්ධ වෙන අයට මේක වඩා ඵලදායි වෙයි. ඒ නිසා ඔබ කීප දෙනෙක් වුණත් සම්බන්ධ වෙලා ඉන්න එකක් ඇත්තටම කාර්යබහුල දින කිහිපයක් තමයි මේ ගෙවෙන්නේ. ඒ නිසා සමහර අයට සම්බන්ධ වෙන්න බැරුව ඇති. නමුත් ඔබ දන්නවා විභාගයට මහන්සි වෙන සිසුන් ප්‍රමාණය අඩුයි. ඔබ ටිකක් අනිත් අයට වඩා වැඩියෙන් මහන්සි වුණොත් හොඳ අවස්ථාවක් තියෙනවා. දැනට ඉන්නවට වඩා ටිකක් ඉහළ තනතුරක මාණ්ඩලික ශ්‍රේණි තනතුරක රැකියාව සඳහා ඇතුළත් වෙන්න. ඒ නිසා වැදගත්ම දේ පුළුවන් තරම් මේ දින කීපේ මහන්සි වෙන. ඒකදී මමත් ටිකක් ඇත්තටම මේ දින ටික කාර්ය බහුලයි. ඒ වුණත් ඔබ වෙනුවෙන් කාලය වෙන් කරලා තියෙන්නේ හේතුව විභාගේ මම අත ළඟ තියෙන නිසා. ඒතර මම මගේ දේශන කීපයකුත් තියෙනවා අද දවසේ ඒවා පව මම ටිකක් postpone කරලා මේ වෙලාව ඔබට යොදාගත්තේ ඔබ වෙනුවෙන් වගකීමක් බාරගත්ත නිසා ඒක හරියට ඉටු කරන්න ඕනේ. සයන්ස පුළුවන් තරම් සජීවීව මේ හතාමාරාට විතරක් අපි දේශන ක්‍රියාත්මක කරගෙන යනවා. එතෙක් සම්බන්ධ වෙලා ඉන්න. එතකොට මේ අවබෝධ විෂය ඇත්තටම මට උගන්වන්න තියෙනවට වඩා ඔබට තමයි මේකේ වැඩ ප්‍රමාණයක් දැන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක කියන විදිහට වැඩ කරොත් ඔබට මේ දින කීපෙ හොඳටම ප්‍රමාණවත් මේ විෂය ඉහළ ලකුණක් ගන්න මේ විෂය කොට දා ගන්න. දැන් මම මීට පෙර අවබෝධ විෂයට අදාළව ඡේදාශ්‍රිත ප්‍රශ්න ඔබත් එක්ක එකතු වෙලා කතා කරා. ඊට අමතරව සංක්ෂිප්තකරණය කතා කරලා තියෙනවා. ඒක අපිට තව එක කොටසක් තමයි අපි මේ පේපර් එකේ එන විශ්ලේෂණාත්මක රචනාව. ඒ නිසා විශ්ලේෂණාත්මක රචනාවට අදාළ මම නිබන්ධනයක් ඔබට දීලා තියෙනවා සහ අද උදෑසන ඔබට දැම්මා ආදර්ශ ප්‍රශ්න පත්‍රය. මේ දෙක මේ පැය කිහිපෙදී අපි කතා කරන්න උත්සාහ ගමු. ඒක මේක ඉතා වැදගත් වෙනවා විශ්ලේෂණාත්මක රචනාව නිබන්ධනයත් එක්ක අපි ඉදිරියට ගියොත් බොහොම ඉක්මනින් මේ වැඩි අපිට කරගන්න පුළුවන් හැකියාව දෙන නිසා මම අවබෝධය විෂයට අදාළව දැම්ම දෙවෙනි නිබන්ධනය ගන්න. එන මේ නිබන්ධනය රචනාවලට අදාළව ඒක ඉක්මනින් කතා කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි මොකද ආදර්ශ පේපර් එකට යමු. රයිට්. මේක තමයි අවබෝධය විෂයට අදාළව දුන්න රචනාවට අදාළව දුන්න ටියුට් එක. ඒතර විශ්ලේෂණාත්මක රචනාව කෙටියෙන් පැහැදිලි කරගෙන යනවා නම් ලේඛන මාධ්‍යෙන් අදහස් ප්‍රකාශ කිරීමේදී එක් නිශ්චිත කාරණාවක් සඳහා ප්‍රකාශ කළ යුතු අදහස් නියමිත ප්‍රමාණයට මනා ඒකාබද්ධතාවයකින් යුතුව කරනු ලබන ගද්දමය නිර්මාණයට අපි කියන වාක්‍ය රචනයක්. ඒකේ හොඳ කරුණු ටිකක් මේකේ තියෙනවා. ඒවා කියන්නේ අපි අවධානය යොමු කරන්න ඕනේ. එක් නිශ්චිත කාරණාවක් සඳහා තමයි අපි මේක ලේඛන මාධ්‍යයෙන් අදහස් ප්‍රකාශ කරන්න ඕනේ. ගොඩක් අය රචනා ලියනවා කතන මාධ්‍යයෙන්, කියන්නේ අපි කතා කරන භාෂාවෙන් ලියනවා. එහෙම ලිව්වොත් ඔබට ලකුණු අහිමි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේක පුළුවන් තරම් නෙවෙයි සම්පූර්ණ රචනාවම ඔබ ලේඛන මාධ්‍ය භාවිත කරන්න. එතකොට එක් නිශ්චිත කාරණාවක් වෙන්න ඕනේ රචනාව. එහෙම නැතුව රචනාව සමහර අයගේ රචනා බැලුවහම මාතෘකාවෙන් ආරම්භ කරලා අවසාන වෙද්දී මාතෘකාවට අදාළ දේවල් නෙමෙයි කියලා දෙන්නේ වෙන යන්නම් කාරණා තමයි කියලා දෙන්නේ. එහෙම වුණාම ඔබට වැඩි ලකුණකට යන්න අවස්ථාව මඟ හැරෙනවා. සර් රචනාව
අදාළ මාතෘකාවට අනුව පෙළ ගැසන්න ඕනේ. අර පොඩි කාලේ අපි ලියපු රචනා ලියන ලියනවා වගේ සමහර අය රචනා ලියනවා සහ ගොඩක් අය හිතාගෙනත් තියෙනවා රචනා කියන්නේ ඒක කියලා. මොකද එහෙම පොඩි කාලේ අපි ලියුවා වගේ සාමාන්‍ය කෙනෙකුට උසස් පෙළට ලියුවා වගේ රචනා නෙවෙයි මේ තරග විභාගවල රචනා. විශ්ලේෂණාත්මක රචනා තමයි කියන්නේ. මේ කරුණු හොඳට විශ්ලේෂණය කරලා තාර්කික ඔප්පු කරලා ඉදිරිපත් කරොත් විතරයි ඔබට වැඩි ලකුණකට යන්න පුළුවන් හැකියාව තියෙන්නේ. එතකොට අර අපි පොඩි කාලේ ලියන රචනා වගේ තමයි ගොඩක් අය මේ විශ්ලේෂණාත්මක රචනා ලියන්නේ තරග විභාගවල. කොහොමද අර අපි වතුර බෝතලේ කියන කොහොමද රචනා ලියුවේ? වතුර බෝතලේ කියන පොඩි කාලේ ලියුවේ කොහොමද? ඒ වතුර බෝතලේ මගේ වතුර බෝතලේ හරිම ලස්සනයි නේද? රතු පාටයි. නේද? ඉතින් මේක මම ගොඩක් ආදරෙයි. දවසක් ඉතින් මම මේ වතුර බෝතලය දාගෙන ඉස්කෝලේට බොහොම අවසාවෙන් අරන් යනවා. අරන් යද්දී මොකක් කරනකොට වතුර බෝතලෙන් වතුර ලීක් වෙනවා වගේ මට දැනුණා. සබෑග් එක ඇරලා බැලුවාම මගේ වතුර බෝතලෙන් වතුර හැලිලා නේද? පොත් ඔක්කොම තෙමිලා නේද? සිංහල පොතත් තෙමිලා, ඉංග්‍රීසි පොතත් තෙමිලා, ගණිතේ පොතත් තෙමිලා මෙහෙම ලියාගෙන යනවා නේද? ලියාගෙන ගිහිල්ලා ඒ නිසා මම ආවා ඉස්කෝලේ යන්න නැතුව ගෙදර එනවා නේද? ගෙදර ආවට පස්සේ අම්මා මේක දකිනවා නේද? අම්මා මට බනිනවා. අම්මා නිතරම මට බලනවා නේද? මට අම්මගේ කට මට මහා මහා වදයා නේද? ඔහොම ලියාගෙන යන්නේ නේද? මට වඩා මේ අම්මගේ කට එපා වෙලා දෙන අපේ තාත්තාට ඔහොම ලියාගෙන ගිහලා අන්න අවසන් කරන රචනය කොහොමද? උතර මාතෘකාව මතක් කරනවා වතුර බෝතලේ ගැන තමයි අපි මේ ලියන්නේ කියලා මතක් කළා. අවසන් කරන කොහොමද? ඒ නිසා අපේ අම්මගේ කට නවත්තන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් මම මගේ වතුර බෝතලේ තෑගි කරනවා. අන්න ඔහොම රචනා අවසන් කරා පොඩි කාලේ. නමුත් එහෙම රචනා ලියන්න බෑ. මාතෘකාවට අදාළව රචනාව පුරා ගලාගෙන යා යුතුයි. එනිසා මාතෘකාවෙන් පිට කරුණු කිසිවක් ලියන්න උත්සාහ කරන්න එපා. එහෙම ලියන්න ඔබට අවස්ථාවකුත් නැහැ. එහෙම ලියන්න වචන භාවිතා කරන්නත් ඔබට බෑ. අවශ්‍යම හොඳම ස්ක්‍රිප්ට් එක විතරයි රචනේ තියෙන්න ඕනේ. ඔබට වචන 300ක රචනයක් ලියනකොට වචන 300ක් ලියනකොට ඔබට ඔය අනවශ්‍යව ලියන්න කාලයක් නැහැ. නිසා මේක එක් නිශ්චිත කාරණාවක් සඳහන් ප්‍රකාශ කරන්න ඕනේ. නියමිත ප්‍රමාණයට මම කියන වචන 300ක් කියලා. සාමාන්‍යයෙන් වචන 300ක් තමයි ලියන්න ඕනේ. එතකොට 250 300ත් අතර තිබ්බට ප්‍රශ්නයක් නැහැ. එහෙම 200 300ට වඩා වැඩි වුණොත් ඔබට ලකුණු අහිමි වෙනවා. සහ 300ට වඩා අඩු වුණත් sorry 250ට වඩා අඩු වුණත් ඒත් ඔබට ලකුණු අහිමි වෙනවා. එතකොට සාරාංශයේදී වගේ හරියටම 300ක් කියන එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. 250ක් 300ත් අතර වගේ ලිව්වහම එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ 300ට වඩා වැඩි වුණොත් සහ 250ට වඩා අඩු වුණොත් හැම වචන පහකටම එක ලකුණක් විතර අඩු කරන අවස්ථා තියෙනවා. ඒතර නියමිත ප්‍රමාණයට ලියන්න ඕනේ. අපිට ලියන්න ඉඩ තියලා පේපර් එකේම තමයි සාමාන්‍යයෙන් අවබෝධ පේපර් එකේ අපිට පිළිතුරු ලියන්න තියෙන්නේ. රචනාවට මෙන් කරලා තියෙන්නේ පිටු එකමාර. ඒතර මේ පිටු එකමාර ඇතුළ ඔබ ලියන්න ඕනේ. නේද? ඔබ සමහර වෙලාවට විභාග ගියහම දකිනවා මේ පිටු එකමාරත් ලියලා සමහර අය තව කොළ ඉල්ලගෙන අතිරේක කොළ ඉල්ලගෙන ඒ වගේ රචන ලියලා මේකට අමුණලා යවනවා. ඔබ එහෙම ලේන අය ඉන්නවා නම් එහෙම අවබෝධ පේපර් එකකට කොළ ගන්නවා නම් මේසට තට්ටු දාලා නිරීක්ෂකවරයාගෙන් කොළ ගන්නවා නම් ඔබ බය වෙන්න එපා. මොකද එහෙම කොළ අරගෙන ලිව්වා කියන්නේ අනිවාර්යයෙන්ම විභාගේ අසමත්. මොකද වැඩි වෙන ලකුණු වචන වලට ලකුණු කපන නිසා එහෙම කොළ අරන් ලිව්වොත් ඔබ අනිවාර්යෙන් විභාගය සහය ගන්න කෙනා අනිවාර්යෙන් විභාගේ අසමත් වෙනවා. එනිසා ඒක කරන්න එපා. පිටු එක ආමාරයට වචන 300 හොඳටම ලියා ගන්න. ප්‍රමාණවත් සමහර අය මේ පිටුව තාමර යන්නේ නැහැ. වචන 300ක් කියන්නේ පිටුවයි එකයි කාලක් විතර ගියනකොට සමහර අකුරු පොඩි අයගේ වචන 300 ලිය වෙනවා. ඔබ තීරණය කරලා තියන්න ඕන කලින් ඔබේ පිටුවකට සාමාන්‍යයෙන් වචන කීයක් විතරද ලිය වෙන්නේ? වචන 300ක් ලියන්න ඔබට පිටුවේ කාමාරම් පාවිච්චි කරන්න ඕනද? පිටුව එකයි කාලෙන් විතර ඉවර වෙනවද කියන එක තීරණය කරලා යන්න. එතකොට ඔබට විභාග ශාලාවේදී එකයි කාලක් අකුරු පොඩි නම් වචන ඔබල සෑහෙන වචන ප්‍රමාණයක් ලිය වෙනවා නම් එක පේජයක ඔබ තීරණය කරන්න පිටු එකයි කාලද ලියන්නේ එකද ලියන්නේ කහමාරද කියලා කොහමද වචන 300ක් ලියලා දෙන්න ඕනේ.
එහෙම වැඩි වුණොත් ඔබට ලකුණු අහිමි වෙනවා. හරි මනා ඒකාබද්ධතාවයකින් නේද? මම කියන්නේ රචනේ ලස්සනට දලාගෙන යන්න ඕනේ. නේද? මාතෘකාවට අදාළව රචනේ දලාගෙන යන්න ඕනේ. එකම කරුණු නැවත 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 කියලා තියෙන බෑ. හරි ඒක පිළිවෙලට දලාගෙන ඉගොත් තමයි රචනේ ලස්සන. ලස්සනට කන්දක් උඩට එක්කගෙන ගිහිල්ලා ලස්සනට කන්ද පහලට අනවද එකගෙන ආවා වගේ රචනේ ලස්සනට තියෙනවා. එක හුස්මන කියවන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැහැ සමහර අය රචන බලවන ආරම්භක ඡේදයේ ලස්සනයි. එතනින් එහාට ගන්න දෙයක් නැහැ. නේද? ළඟ කොල්ලට එක්කන් ගිහලා තල්ලු කරලා දෙනවා වගේ තමයි රචන. සහිම වෙන බෑ. මම මේ ගොඩක් අමතර ඒවා මෙතන කියන්න ඕනේ. නමුත් වෙලා මදි නිසා හිම අනවශ්‍ය පැහැදිලි කිරීම වලට ගන්නේ නැහැ. අවශ්‍යම ටික ඔබටම මතක තියාගන්න ඕනම කරුණු ටික තමයි මේ මතක් කරගෙන යන්න. රයිට්. අන්න එහෙම මනායකාබද්ධතාවකින් යුතුව කරන ලබන ගද්දීම නිර්මාණය තමයි වාක්‍ය රචනය. නිර්මාණයක් නම් ඒක තව කෙනෙක්ගෙන් කොපි කරපු එකක් වෙන්න බෑ. ඒක තමන්ගෙම එකක් වෙන්න ඕනේ. ඒ නිසා ගොඩක් අය හිතන් ඉන්න රචනා කටපාඩම් කරලා ක්ලාස් වල දුන්න ආදාස රචනා කටපාඩම් කරලා ලියන්න. එහෙම කටපාඩම් කරොත් හැමෝම මේ රචනා කටපාඩම් කරලා ලියනවා. එතකොට අනිත් අයට වඩා වෙනස් ස්වභාවයක් ඔබේ රචනෙන් ගන්නෙ නෑ. ඒකට අඩු ලකු වැඩි ලකුණකට යන්න පුළුවන් තියෙන අවස්ථාව අඩු. ඒ නිසා ඔබ පුළුවන් තරම් ඔබේ වචනයන් ඔබේ භාෂා ශෛලිය පාවිච්චි කරලා ලියන්න. නමුත් එහෙම භාෂා ශෛලියක් නැති එහෙම ටිකක් සැලකේතු මට්ටමේ හොඳ මට්ටමේ රචනා ලියන්න අපහසු අය වෙනුවෙන් ආදාස රචනා කීපයක් මමත් දෙන්නම් සහ කියන විදිහ කියලා දෙන්නම්. එතකොට අඩුම ගානේ ඒ මම කියන එක හරි මම ලියන්නේ ටිකක් සාමාන්‍ය මට්ටමේ රචනා. නමුත් අඩුම ගානේ ඔබ ඒ සාමාන්‍ය මට්ටමකට වඩා පහලින් ඉන්නවා නම් අඩුම ගානේ මගේ දෙන ආදාස රචනා හරි චුට්ටක් බලාගෙන යන්න. ඒවා ලිව්වත් සැලකේතු ලකුණකට යන්න පුළුවන් වෙනවා. නේද? ඒ නිසා ඔබ විභාග ශාලාවට යන ගිහිල්ලා එතනදී කල්පනා කරගෙන රචනා ලියන්න ඉන්නවා නම් ඒක හරියන්නේ නැහැ. මොකද පැය දෙකක පේපර් එක රචනා ලියන්න ඕන. දන්න ආදර්ශ ප්‍රශ්න පත්‍ර බලන්නකෝ. තනි වාක්‍ය ලියන්න ඕන. ඊට අමතරව චිත විකල්ප ප්‍රශ්න තියෙනවා. ඡේදාශ්‍රිත ප්‍රශ්න අර තියෙනවා. ලොකු පිටුවකමාරක් විතර ඡේද දීලා උන්ද නැද්ද? අදාළ නොවේද වගේ ප්‍රශ්න තියෙනවා. ඒතකොට මේක කියවන්නම පැය දෙකම ඇති. සා ඔබට රචනාවට බොහෝ වෙලට විනාඩි 15කින් නිසින්තර රචනාව දීලා අවසන් වෙන්න ඕනේ. ලකුණු 15, ලකුණු 15ත් 20ක් 22ක් වගේ ප්‍රමාණයක් රචනාවකට આવොත් එයි. ඒතකොට ඒ ලකුණු 20 22 විනාඩි 20 විතර ලියන්න පුළුවන් හැකියාව දෙන. ඒක කල්පනා කරලා ඉන්න කාලයක් නැහැ. ඔබ මීට පෙර ලියලා තියෙන අත්දැකීමෙන් එහෙම නැත්නම් ඔබ ළඟ හොඳ කරුණු ප්‍රමාණයක් තියෙන උන රචන ලියන්න. අන්නේ කරුණු යොදාගෙන තමයි රචන ලියන්නේ. එහෙම කරුණු නැති අය තමයි එහෙම හොඳ අර ව්‍යක්ත භාවයක් නැති අය තමයි කල්පනා කර කර එකම කරුණු නැවත පැටල පැටල ලියන්නේ. එහෙම උනාම සාර්ථක නැහැ ලකුණු ලැබෙන්නේ උරු අඩු ප්‍රමාණයක්. සා නිර්මාණයක් ඔබ හොඳට රචනා අඩුම ගන්න යන්න කලින් විභාග ගන්න කලින් තනියම රචනයක් එකක් උරක් මේ දවස් කීපය හරි ලියලා ප්‍රැක්ටිස් කරන්න ඒක වටිනවා විභාගයට යන්න පෙර ලියන එක. රයිට්. අර අපේක්ෂකයාගේ දැනුම සහ තර්කානුකූල ප්‍රකාශන ශක්තිය මන බැලෙන ප්‍රශ්නයක් තමයි රචනාව. එබැවින් මාතෘකාවක් ගැන දන්නා කරුණු සල්පයක් මතකයේ ගැනීම විදිහට ලියාගෙන යන සාර්ථක විශ්ලේෂණාත්මක රචනයක් නොවේ. ගොඩක් අය මතකයට යන විදිහට දන්න දේවල් ඔහේ ලියන්න ලියනවා. ඒක රචනාව මේකම පිළිවෙලට ගලාගෙන ගිහිල්ලා තියෙනවා. රයිට්. ඒක අපි රචනයේ ප්‍රධාන කොටස් තුනක් හඳුනා ගන්න එක. ආරම්භයේවත් ප්‍රවේශය, ශරීරයේවත් කරුණු, අවසානයේවත් සමාලෝචනය. මෙන්න මේව පැහැදිලිව තියෙන්න ඕනි රචනයක. නේද? ආරම්භය අරන් තියෙන්න ඕනි. ආරම්භය කියන එක පැහැදිලිව ඔබට පේනම රචනය තුලේ, ශරීරය කියන එක තියෙන ඕනේ රචනාව ඇතුලේ, අවසානය දකින්න ඕනේ. මේ කොටස් තුන තිබ්බොත් තමයි ඔබට රචනයේ ලකුණු වෙන් කරන කොටස් ටික මම ඉදිරියට කියන්නම්. අන්න එක කොටසක් තියෙනවා මේ රචනයේ සංවිධානාත්මක බවට අදාළව ඔබට ලකුණු ලැබෙන්නේ. ඒතර ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සහ තියෙන එක සර් රචනය ලියන්න පටන් ගෙන ආරම්භක ඡේදය ලියලා වුණාට පස්සේ ලියන්න දෙයක් නැහැ කියලා. නේද? ලියන්න දෙයක් නැහැ කියනවා. ඇයි එහෙම වෙන්නේ? ආරම්භක ඡේදය ලියනවා ලියන්න දෙයක් නැති වෙන්නේ. ඔව්. පටන් ගත්ත ගමන් තමන්ගේ අර ළඟ තියෙන කරුණු ඔක්කොම ලියා ගන්න ලියනවා. එතකොට එතනින් එහාට ලියන්න දෙයක් නැහැ තමයි. ඒ නිසා රචනයේ ආරම්භයේදී කවදාවත් අපි කරුණු ලියන්න යන්නේ නැහැ. ආරම්භක ඡේදයේ අර අපේ ළඟ තියෙන කරුණු ලියන්න යන්නේ නැහැ. කරුණු ලියන්නේ ශරීරය මැද, රචනයේ මැද. නේද? අපේ ආහාර අපේ ශරීරයට ආහාර අවශ්‍යයි වගේ රචනයේ ශරීරයට කරුණු අවශ්‍යයි. ආරම්භය ලියන්නේ මොනවද? ආරම්භය ලියන්නේ මාතෘකාව හඳුන්වා දීමක් තමයි කරන්නේ. මාතෘකාව හැඳින්වීම. එයා දීලා තියෙන මාතෘකාව නේද? බොහොම ලස්සන විදිහට ආකර්ශනීය විදිහට
හඳුන්වලා දෙන්න ඕනේ. නේද? මේ ආරම්භයේ මාතෘකාව හඳුන්වා දීම ආකර්ෂණීය වෙන්න ඕනේ. නේද? පළවෙනි වාක්‍ය කියවනකොටම රචනාවේ උත්තර පත්‍ර පරීක්ෂකවරයාට තේරෙනවා. මෙයාට හොඳ වාචික ශෛලියක් තියෙනවා. මේ රචනාව මම ආසාවෙන් පහ දිගටම ඉවරනකම් කියවගෙන යන්න ඕනේ කියලා හැඟීම එනවා නම් අන්න වැඩි ලකුණකට යන්න එක හේතුවක් වෙනවා. ඒ නිසා ආරම්භක වාක්‍යෙම නිකන් සරල සාමාන්‍ය කිසිම ගැළපීමක් නැති වාක්‍යය නම් එතනින්ම ඔබට ලකුණු අඩු වෙන්න හේතුවක් වෙනවා. මොකද එයා එතකොට එච්චර ආසාවෙන් නෙවෙයි ඉදිරියට කියවගෙන යන්නේ. ඒ නිසා ආරම්භක වාක්‍ය වගේ ටිකක් වෙලාව අරන් චුට්ටක් ප්‍රැක්ටිස් කරලා පැත්තක ලියලා හරි ගමන් නැහැ. ඊට පස්සේ රචන ලියන දැන ලිව්වත් කමක් නැහැ. මොකද මේ ආරම්භක වාක්‍ය සහ ආරම්භක ඡේදය ඉතාම වටින නිසා. එතකොට මේ ආරම්භය මාතෘකාව හඳුන්වාදී මේ දීලා තියෙන මාතෘකාවට අදාළව ඉතිහාසය ඉඳලා වර්තමානයට ගලාගෙන ආව විදිහට ආරම්භයක් ගන්නත් පුළුවන්. නැත්තම් මේ වර්තමාන තත්ත්වෙත් එක්ක එක චුට්ටක් ලස්සනට ආරම්භය ගොඩර ගන්නත් පුළුවන්. කරුණු ලියන්න යන්න එපා. අපි උදාහරණයක් ගමුකෝ. මොකද උදාහරණයක් මොන හරි මාතෘකාවක් ගන්නකො මාර්ගානතුරු ගන්න මාර්ග අනුතුරු ගැන රචනයක් ලියන්න ගත්තාම ඔයා මේ මාර්ග අනුතුරු වර්ග ගැන ඒව ගැන ලියන්න යන්න එපා. ඒව ලියන්න මෙතන. ඇයි මේ මාර්ග අනු වලට හේතු මේක නැති කරන්න නම් මොනවද කරන්නේ? ඒව පස්සේ ලියන්න. ආරම්භයේ ඒව කවදාවත් ලියන්න එපා. මාර්ග අනුතුරු සිදු කරන රියදුරාට මරණීය දඬුවම් ලබා දී යුතුයි කියලා ආරම්භයේම ලියන්න යන්න එපා. නේද? ඒව ලියන්න. ආරම්භයේ අපිට ඕන විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් මාතෘකාව හඳුන්වලා දෙන්න. ප්‍රවාහනේ ඉතිහාසයෙන් පටන් ගෙන වර්තමානයේ දක්වාවිලා වර්තමානයේ මෙන්න මේ පාන පද්ධති දියුණු නිසා මාර්ග අනුතුරු වැඩි කියන එක දැනට එන්න පුළුවන්. මොන මාතෘකාව හඳුන්වා දීමක් නේද? ඉතිහාසයේ මිනිස්සුන්ගෙන් කර්මයෙන් තමයි ප්‍රහාණ කරදෙන්නේ. ඊට පස්සේ සතුන් නියෝදා ගත්තා. ඊට පස්සේ කරත්ය හොයාගත්තා. ඊට පස්සේ රෝදය හොයා ගැනීමත් එක්ක ගොඩබිම් ගුවන්ින් සහ මුහුදෙන් ප්‍රහාණ කටයුතු දියුණු වුණා. ඒත් දැන් ගොඩබිම් ප්‍රහාණය ඉතාම දියුණුයි. මේ දියුණුවත් එක්ක ගොඩබිම් ප්‍රහාණය දෙන ලොකුම බලපෑම තමයි දැන් මාර්ග අනුතුරු ඉතා විශාල ප්‍රමාණයක් සිදු වෙනවා. අන්න ඔතෙන්ද වගේ ආරම්භක ඡේදයක් ගන්න පුළුවන් නේද? එතකොට එහෙම නැත්නම් වර්තමාන තත්ත්වය ගැන කියලා කියන්න පුළුවන් නේද? වර්තමාන මාර්ග අනුදේපා විසාර වශයෙන් සිදු වෙනවා නේද? සාමාන්‍යයෙන් දෛනික පුවත්පත්වල නැත්නම් ප්‍රවෘත්ති නරඹද්දී අපිට පේනවා දිනකට 6ක් 7ක් විතර මාර්ග අනු සිදු වගේ මිනිස්සු මියනවා. නමුත් අතීතයේ නේද අපේ ලංකාවේ තිබ්බ එල්ටීටී යුද්ධේ කාලෙවත් එහෙම දිනකට 6ක් 7ක් මිය ගියේ නැහැ. ඒ නිසා මේක ඉතා දරුණු ත්‍රස්තවාදී ත්‍රස්තවාදයක් විදිහට එක්තරා විදිහක ත්‍රස්තවාදයක් විදිහට සලකන්න පුළුවන්. අන්න ඔයගේ ආරම්භයක් විවිධ විදිහට එහෙම ගන්න පුළුවන්. ඉතිහාසයෙන් අරන් වර්තමානයේ වෙන විදිහට නැත්නම් වර්තමාන කර්මයන් බලලා පැහැදිලි කරන එකට අපි කියන ආරම්භය. එතකොට එහෙමයි. කරුණු තමයි මැද ලියන්නේ. කරුණු මැද. මාර්ග අනුතුරු ගත්තොත් මාර්ග අනුතුරු වලට අපිට ලියන්න පුළුවන් මාර්ග අනුතුරු වලට හේතු මාර්ගානතුරු වලට හේතු නේද? ඊට පස්සේ ඒ මාර්ගානතුරු වලට හේතු ගන්න පුළුවන්. මාර්ග අනතුරු වල තියෙන අවාසිදායක බලපෑම් නේද? මාර්ග අනතුරු නිසා ජීවිත හානි වැඩියෙන් වෙනවා. ජීවිත හානි වැඩියෙන් වුණොත් ඊට පස්සේ පවුලේ ප්‍රධානියා නම් ආදායම් උපයන්න නම් මේකෙන් අනතුරට ලක් වෙන්නේ. ඒ පෞලිය ආර්ථික තත්ත්වය කඩාවට යනවා. ඒ නිසා මේක සමාජ ගැටලුවක් බවට පත් වෙනවා. දේපල හානි සිද්ධ වෙනවා. මේ වගේ අවාසිදායක දේවල් කියන්න පුළුවන්, හේතු කියන්න පුළුවන්. ඒක මාර්ග අනුතුරු සිද්ධ වෙන්නේ වර්තමාන තත්ත්වය වැඩිම මාර්ග අනුතුරු වෙනවා. වර්තමාන තත්ත්වය පැහැදිලි කරන්න පුළුවන් නේද? මේවා මාර්ග අනුතුරු සංඛ්‍යාදත්ත මෙතන දාන අනිවාර්ය රචනයක් ඇතුලේ සංඛ්‍යාදත්ත කොහෙන් හරි එකක් ඇදලා දාන්න නේද? වැඩිම මාර්ග අනතුරු වෙන්නේ ශ්‍රී ලංකා පොලිසියේ දත්තවලට අනුව යතුරු පැදි වලින් තමයි. ඊට පස්සේ මෝටර රථ මෙයාගේ එක ඡේදයක් විතර යන්න පුළුවන්. ඊට පස්සේ තමයි රචනයේ අවසානේ. නේද? රචනයේ අවසානේ සාමාන්‍යයෙන් අවසානේ කරන්නේ අපේ යෝජනා හා අදහස් ලබා දෙනුනේ අවසානේ. මාතෘකාවට අදාළ යෝජනා අදහස් දෙන්නේ අවසානේ. ආරම්භක මාතෘකාව හඳුන්වනවා, කරුණු ඉදිරිපත් කරනවා, ඡේද දෙක තුනකට ඉතර යෝජනා අදහස් දෙනවා නේද? ඕන මාර්ග අනුතුරු නම් මාර්ග අනුතුරු අවම කිරීමට කල යුතු දේ, අවම කිරීමට කල යුතු දේ අනේ වගේ නේද? එහම අවම කරන්න මොනවද කරන්න ඕනේ නේද? මරණ දඬුවම් දෙනවද? රියදුරු බලපත්‍ර දෙ දෙවිදිමත් විදියට දෙනවද?
පාසලමුන් දැනුවත් කරනවාද මාර්ගවල තත්ත්වය දිනු කරනවාද ඒ වගේ විවිධ ඒවා කියන්න පුළුවන් යෝජනා දහස් වල ආවම කරා මම ඒතන ලස්සනට ගලාගෙන ගිහිල්ලා තේනවා කර්මු දිනවා අවසානයේ මාර්ගන දු වයින් කර නැති කරන්න ආවම කරන්න මොනවද කරන්න පුළුවන් කියන දේ තියෙනවා ඒ නිසා ඔබේ රචනයක් කියනවා නම් අනිවාර්යයෙන්ම මාතෘකාවක් හඳුන්වලා දෙන්න කරුණු ඡේද දෙක තුනකට වෙන් කරන්න බොහෝ වෙලාවට කරුණු නේද කරුණු ඔබට ඕන නම් ඡේද තුනකට විතර කඩා ගන්න පුළුවන් එකක් හේතු අදාළ මාතෘකාවේ සිද්ධියක් සිදෙනවා ඒකට හේතු නැත්තම් වාසිදායක දේවල් දැන් මාර්ගන්තර වගේ වගේ නම් වාසි නැහැ හේතු තියෙනවනේ හේතු ටික ලියන්න පුළුවන් ඊට පස්සේ අවාසි ගැටලු වගේ දේවල් තව ඡේද කර ගන්න පුළුවන් වර්තමාන තත්ත්වය තව ඡේද කර ගන්න පුළුවන් අවාසියනේ ගැටලු හරි තියෙනවා නම් ඒ ඔක්කොම එක ඡේදයක දාන්න. වර්තමාන තත්ත්වය තව ඡේදයක දාන්න යෝජනා අදහස් ටිකක් වැඩි වෙන්න උනත් හොඳයි. ඒක රචන පිටුවේ කාමාරයෙන් මේවා ලියන්න නම් පිටුවේ කාමාරයෙන් ලියන්න නම් මෙතන දැන් මෙතන මාතෘකාව හඳුන්වලා දෙනවා අවසානයක් තියෙනවා කරුණු ඡේද තුනකට විතර ගැටලු ඡේද පහක් විතර එනවා. ඒතර ඡේද පහකට ලියනවා නම් ඔබට පිටුවක් ඡේද තුනකට වෙන් කරන්නේ අනිත් පිටුවාගේ ඡේද දෙකකට විතර වෙන් කරන්නේ නේද? එතකොට පිටුවක් ඡේද 3කට වෙන් කරනවා නම් පිටුවක් ඡේද 3කට වෙන් කරනවා නම් එක ඡේදයකට රූල් 7ක් විතරේ නේද 6ක් 7ක් විතරේ රූල් 6ක් 7ක් ලියද්දී ඔබට අනවශ්‍ය වලියන්න පුළුවන් මාර්ගාන තුරු වලට හේතු ලියද්දී රූල් 6කින් විතර ලියලා ඉවර වෙන්න ඕන. එතකොට එක හේතුවක් කරා ඒක බොරුවට වර්ණනා කළා හරියන්නේ හේතු ටික ඔක්කොම ඒ රූල් 6 අත ඇතුළේ ලියවෙන්න ඕන. යෝජනා අදහස් රෝල් 6ක් ඇතුළ 6ක් 7ක් ඇතුළ කොයි ටික ඔක්කොම ලියවෙන්න ඕන. එතකොට තමයි ඔයාලට තේරෙන්නේ අනවශ්‍යව ලියලා හරියන්නේ නැහැ. අපිට බොහොම වටිනවා වචන නිකන් අනවශ්‍ය විදිහට වේදන් කරන්න එපා. රචන ඇතුළ වචන 300ක් ලියන්න නම් ඔබට අපල කරුණු දෙනවා නේද? ඒ නිසා අනවශ්‍යව ලියන්න එපා. මේ විදිහට බෙදාගෙන තමයි ලියන්න ඕනේ. ඒ නිසා ටිප් එකේ උඹලා පොතස් තියලා ඇති ඒවත් එක්ක ගිහිල්ලා ඉක්මනට ආදර්ශ රචනයක් බලලා ඊට පස්සේ අපි ඕනනම් ආරම්භයක් හරි එක මාතෘකාවකට අදාළව ආරම්භක ඡේදය හරි ලියලා දස ආදර්ශ ප්‍රශ්න පත්‍රයට යමු. රයිට් මෙන්න උපදේශ රචනා ලියන්න දීලා තියෙනවා. දී ඇති මාතෘකාව වලින් වැඩිපුර කරුණු ප්‍රමාණයක් ගන්නා මාතෘකාව තෝරා ගැනීම වැඩි ලකුණු ලබා ගැනීමට හේතු වේ. ඒ නිසා ඔබ හොඳ ඔබට හොඳ ෆැමිලිය මාතෘකාවක් ගන්න ඉඳ ඔබ හොඳට කරුණු දෙන ඔබ දන්න කරුණු දෙන මාතෘකාවක් කරන් ලියන්න තෝරා ගන්න. ඒ සඳහා හොඳට කියවීමක් නම් අවශ්‍ය නැහැ. දැන් ඉතින් මේ දවස් ටිකේම කියවන්න බෑ. නමුත් ලියලා තියෙන රචනා ටිකත් අරින්ම අරගෙන කියවලා කරුණු ප්‍රමාණයක් එකතු කරගන්න දත්ත ඔබ ළඟ තියාගන්න ඒක හොඳට ලියන්න පුළුවන් හැකියාව ලැබේ. තෝරාගත් මාතෘකාවට කරුණු ලියන ආකාරය ගැන අමතර කෙටි සටහනක් සකස ගන්න. අනිවාර්යෙන් කරන්න ඕන වැඩක්. රචනේ ගත්ත ගමන් ඔහේ හිතට එනව ලියාන ලියාන ලියාට වැඩක් නැහැ. උර පිළිවෙලකට ගලාගෙන යන්නේ නැහැ. නිසා මේ වගේ සැලැස්මක් හදාගන්න. මොකද ආරම්භයේ මොනවද ලියන්නේ? ඒවා ඒවා ලොකුවර විස්තරාත්මක ලියන්න ඕනේ. පොයින්ට් පොම් කරුණු විදිහට ලියන්න. ආරම්භයේ මම මොකද ලියන්නේ? දැන් අර රියන තුර වලට දාලා රචන අපි ලිව්වා නම් ආරම්භයේ ලියා ගන්න පුළුවන් නේද? ප්‍රවාහන ඉතිහාසය මම ප්‍රවාහන ඉතිහාසය කියලා ලියනවා ආරම්භයේ කියලා ලියලා. එතකොට ඔයා ලියනකොට දන්නවා ආරම්භක ඡේදය ලියන්න ඕනේ ප්‍රවාහන ඉතිහාසය කියලා. නේද? කරුණු විදිහට ලියනවා නේද? මාර්ගාන තුර වලට හේතු මොන එක ඡේදයක්? අවාසිතාවක බලපෑම තව ඡේදයක් වර්තමාන තත්ත්වයේ තව ඡේදයක් අන්නෙම කරුණු විදියට සැලැස්මක් සකසා ගන්න විනාඩි 5ක් විතර අරගෙන විනාඩි 20ෙන් විනාඩි 5ක් මෙහෙම පොඩි කෙටි සටහනක් හදාගෙන ඒ කෙටි සටහන දිහා බලලා ලියුවොත් රචනයේ ලස්සනට ගලාගෙන යයි එකම කරුණ නැවත නැවත ලියෙන්නේ නැතුව බොහොම නිර්මාණශීලී රචනයක් ඔබට ලියා ගන්න පුළුවන් හැකියාව ලැබේ. යෝජනා අදහස් කියලා නිකන් ලියන්න එපා. ඔබේ යෝජනා ඔබට මතක් වෙන යෝජනා කෙටියෙන් ටටක් ගාලා පොයින්ට් පොම් සටහන් කරගන්න. මරණ දඟලු දෙනවා පාසලම දැනුවත් කරනවා පදිකයන් දැනුවත් කරනවා මාර්ගවල තත්ත්වය වැඩි කරනවා නම් කෙටින් ලියා ගිහිල්ලා අවසාන යෝජනා අදහස් දෙදේදී උඹේ කණු ටික දිහා බලන්න වට ලියන්න පුළුවන් හැකියාව තියෙනවා. අනිවාර්යෙන් කරන්න ඕන වැඩේ තමයි මොකද්ද විනාඩි 5ක් විතර අරගෙන
කෙටි සටහනක් සකස ගන්න. ආරම්භය ඉතා වැදගත්. එබැවින් මුල් වාක්‍ය කියපේ ඉතාමත් ආකර්ෂණීය ලෙස පිළිගැසීමක් මතක තබාගන්න එක හරි. රචනය ලියීමේදී ඔබ අදහස් නිරවුල් වාක්‍ය වලින් ලියන්න. එහෙදී සෑම විටම මාතෘකාවට අදාළ කරුණු කමනක් ලියන්න දෙල කියනවා. ඒතර වාක්‍ය බොහොම නිරවුල් වෙන්න ඕන. සමහර අයගේ වාක්‍ය හේලි පහ හය තියෙනවා. මුළු ආරම්භක ඡේදෙටම තියෙන්නේ එක වාක්‍යයි. එහෙම වුණාම නිරවුල් නැහැ. නේද මුල් හරිය කියවලා අග හරිය කියනකොට මොකද්ද මේ වාක්‍ය කියන්නේ කියන එක පැහැදිලි නැහැ නිසා ටිකක් සාමාන්‍ය වාක්‍ය ලියන්න. දීර්ඝ වාක්‍යයක් ලිව්වොත් ඊට පස්සේ අනිවාර්යෙන් කෙටි වාක්‍යයක් කියන්න. ඒතකොට තමයි රචනය ලස්සන. දීර්ඝ වාක්‍යයකට පස්සේ කෙටි වාක්‍යයක් විතර ලියන්න. ඒතකොට ලස්සනයි. රයිට්. කරුණු වලට අනුව ඡේද වෙන් කරන්න සෑම විටම සිංහල ලේඛන භාෂාවේ වාක්‍ය ගණන සහ සම්ප්‍රදාය ගරුකුවෙන් පැහැදිලි අත්අකුරු ලියන්න. අන්න වැදගත්. ඒ නිසා ඡේද වෙන් කරන්න ඕනේ. මෙන්න මගේ ආරම්භය, මෙන්න මගේ කරුණු වල ඡේද වෙන් වෙච්ච තැන, මෙන්න අවසාන කියන එක පැහැදිලිව පෙනෙන්න ඕනේ. ඒ නිසා ඡේද වෙන් කර ලිවිය යුතුමයි. නේද? සහ සිංහල භාෂාවේ තියෙන වාක්‍ය දුම් සම්ප්‍රදාය ගරු කරමින් ලියන්න ලියන්න කියලා කියන එක ගැන අනිවාර්යෙන් ප්‍රස්තාප පිළිලක් කොහෙන් හරි ඇදලා ඔය රචනාවට දාන්න උපමා යොදා ගන්න නේද අපිට ලොකු විද්වත් කීමන් වගේ දාන්න වචන නැති වෙයි නමුත් පොඩි ප්‍රස්තාප පිළිලක් වගේ දාලා නේද රූටි වගේ තියෙනවා ඒවා දාලා ලිව්වොත් ඔබේ වරචනාව ලස්සන වෙනවා සහ මේක ඉතා වැදගත් පැහැදිලි අත්අකුරු ලියන්න නැත්තම් උඩ ලකුණු වහින් වෙනවා පැහැදිලි අත්අකුරු කියන්නේ බොහොම රවුම් අර අර මුතු ඇට වගේ ඒවා නෙවෙයි ඔබේ අකුර හැඩය වැදගත් නැහැ නමු අකුරේ ලස්සන වැදගත් නැහැ අකුරට නියමිත හැඩය ඔබ පැහැදිලිව ලියලා තිබිය යුතුයි දයන්න විදිහට තියෙනවා අයන්න අයන්න විදිහට තියෙනවා මයන්න විදිහට තියෙනවා සමහර ආගේ දයන්න හොයන්නත් බෑ අයන්න හොයන්නත් බෑ අන්න ඒතකොට ලකුණු අහිමි වෙනවා නේද වයන්න හොයන්නත් බෑ මයන්න හොයන්නත් බෑ එහෙම නෙවෙයි පැහැදිලිව රචනා ලියන්න රචනා ලියන්න කියලා කියන්නේ එතකොට ඔබ කල්පනා කරලා හෙමින් ලියන්න ඕනේ ලිය වෙනවා නම් තමයි අර දයන්න අයන්න වගේ වෙන්නේ අයන්න දයන්න වගේ වෙන්නේ නිසා පැහැදිලිව අත්අකුරු පාවිච්චි කරන්න මෙතෙන් පස්තාපිර උපමා විද්වත් කීමන් සංඛ්‍යා දත්ත වගේ ඒවා යොදා ගන්න හොඳයි ඉතින් රයිට් මෙන්න මේ කොටස් වල තමයි රචනයේ ලකුණු දෙන්නේ මේ කොටස් වල ලකුණු දෙන එක අන්තර්ගතයට දෙනවා අනිත් එක්ක ව්‍යුහයට දෙනවා අනිත් එක ශිල්පීය දක්ෂතාවට දෙනවා නේද අන්තර්ගතය අර අපි කිව්ව එයා බල මාතෘකාවකින් බලාපොරොත්තු වෙන කරුණු ටිකක් මාකස් කීමේදී තේරෙනවා එන්නේ කරුණු ඔබේ රචනාවය තුළ තිබ්බොත් තමයි ලකුණු ලැබෙන්නේ නේද ඔබ ඒ නිසා මේ මාතෘකාවට අදාළ වැදගත්ම දේවල් තමයි ලියන්න ඕනේ අනවශ්‍ය නේද ඒ මාකස් කීමකින් බලාපොරොත්තු වෙන කරුණු ලියුවේ නැත්තම් ඔබට අන්තර්ගතයට ලැබෙන ලකුණු ප්‍රමාණය අඩු වෙන්නේ ඉඩ තියෙන නිසා අදාළ කරුණු ලියන්න සියලු කරුණු ඇතුළත් වෙන විදිහට විශ්ලේෂණාත්මක තර්කානුකූලව පෙළගසන්න නේද වර්ණනාත්මක විස්තරාත්මක ස්වභාවයේ පමණක් රචනයේ යොමු වන්නේ නම් ලකුණු අඩු වෙනවා. සමහර අයගේ රචනා අර බ්ලා 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 බ්ලාගේ නව කතා වගේ. එහෙම වෙන්න බෑ. නේද? කරුණු තමයි ගොඩක් වෙලාවට ඉලේලා තියෙනුනේ අපේ මේ තරග විභාගවල රචනාවල. වේවයිතාවද? ඒකට ලකුණු හම්බ වෙනවා. කියන්නේ රචනයේ ආරම්භය, මධ්‍යයන්නේ සහ සමාප්තිය වෙන් වෙලා හොඳට පේන්න ඕනේ. ආරම්භය අර කියපු විදිහට තියෙන්න ඕනේ. සමාප්තිය තියෙන්න ඕනේ. කරුණු ශරීරය ඒ විදිහට තියෙන්න ඕනේ. ඒතර ඒක වේවයට ලකුණු ලැබෙනවා. ශිල්පීය දක්ෂතා ඉදාවදද නිවැරදි අක්ෂර වින්‍යාස පද බෙදීම විරාම ලක්ෂණ ව්‍යාකරණ පැහැදිලි අත්අකුරු මේවාට ලකුණු ලැබෙනවා රයිට් ତେଣୁ මේ ලකුණු ලැබෙන විදිය තමයි ඊටම වැදගත් වෙන්නේ තරග විභාගවල නේද ලකුණු දෙන්නේ එහෙම අපි හිතන තරම් ලේසියට ලකුණක් දෙන්නේ නැහැ අවබෝධයේ පේපර් එකේ ඔබ හිතාගෙන ඉන්න රචනයේ ලියුවම නම් මොකට ලකුණු 20ක් දෙනවා නම් ඒකෙන් 10ක් 15ක් විතර තේරෙයි කියලා නමුත් එහෙම නැහැ මේ මාකස් කීම් බලුවම රචනාවට තියෙන ලකුණු 5යි 4යි 3යි 2යි ඔය වගේ තියෙන සමහර අයගේ ඍණ ලකුණු තියෙන්නේ ඊට ඔය කන්වරක් කියලා හැබැයි රචනාවට දෙන ලකුණු ඍණ හේතුව මොකක්ද ලකුණු දෙන ක්‍රමවේදයක් තමයි කා අපි තුමු ලකුණු 20ක රචනාවක් කියලා අන්තර්ගතය ව්‍යුහය ඊට පස්සේ ශිල්පීය දක්ෂතා මේ තමයි ලකුණු දෙන්නේ අන්තර්ගතයට ලකුණු 7ක් 8ක් විතර අන්තර්ගතයට ලකුණු 10ක් විතර විහුවේට ලකුණු 2ක් ශිල්පීය දක්ෂතාවට ලකුණු 8ක් මොනවයි ලකුණු 20 හම්බෙන්නේ අන්තර්ගතය කියලා ඒ ලකුණු 10 ලැබෙන්නේ අර යා කරුණු ටිකක් බලාපොරොත්තු වෙන කරුණු 10ක් ඒ මාතෘකාවට අදාළ අන්නේ කරුණු 10 කිව්වොත් තමයි එක කරුණකට එක ගානේ ලකුණු 10 ලැබෙන්නේ ඒ කරුණු වලින් බාහිර කරුණු දෙයක් තිබුත් ඒ ලකුණු 10න් ඒව ඔබට අහිමි වෙනවා. එනිසා
ඒ බලාපොරොත්තුයි කියලා හිතන එක ඒවා ඒ ඒ කරුණු ඒ මාතෘකාවට අදාළ අනිවාර්යයෙන්ම ලියවන්න ඕනේ. දැන් අපි මාර්ගානුතුර වගේ කටයුතු කරනවා නම් ලකුණු දෙන්නේ මාර්ගානුතුර වලට හේතු දීලා තියෙනවා. මාර්ගානුතුර වල අවශ්‍යදායක දේවල් දීලා තියෙනවා. මාර්ගානුතුර වල අඩු කරන්න යෝජනා ඉදිරිපත් කළා තියෙනවා නේද? මාර්ගානුතුර වල අදාළ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කළා දැන්. මේ වගේ ඒවා දෙනතර ඒවා කොහොමද ලියවන්නේ? අන්න ඒවට ලකුණු 10ක් විතර හම්බ වෙනවා. ඊට පස්සේ වේමුවය. අර මම කියෝ වේමුවය ආරම්භය මධ්‍ය මධ්‍ය අවසානය පැහැදිලි වෙන කරන්න පුළුවන් කියන එක මත ලකුණු දෙනවා. ශිල්පීය දක්ෂතාවල අමු අටක් දෙනවා. මේ අට දෙන්නේ ඉතින් මේ අට දෙන්නේ අමුතු ක්‍රමයකට තමයි දෙන්නේ. ඔයාගේ රචනාවේ බලනවා මෙන්න මේ දේවල්. අක්ෂර විඤ්ඤාස දෝෂ තියෙනවා කියනවා. පද බෙදීීමේ දෝෂ තියෙනවා කියලා බලනවා. විරාම ලක්ෂණ හරියට යොදලා තියෙනවා කියලා බලනවා. ඊට පස්සේ වාක්‍ය සම්බන්ධතා උත්තරාක්‍යත සම්බන්ධතා හොඳට කල්පලා තියෙනවා කියලා බලනවා. මෙන්න මේවා බලලා මේ වැරදෙන හැම එකකටම ඔයාගේ රචන ඇතුලේ රවුම් කරනවා. අක්ෂර විඤ්ඤාස දෝෂ දෙනවා නම් රවුම් කරනවා. පද බෙදීීමේ දෝෂ තියෙනවා නම් රවුම් කරනවා. විරාම ලක්ෂණ දෝෂ තියෙනවා නම් ප්‍රශ්නාර්ථයක් දානවා. වාක්‍ය සම්බන්ධතා දෝෂ තියෙනවා නම් රවුම් කරනවා. මෙන්න මෙහෙම වැරදි එකක්වත් නැත්නම් තමයි මේ ලකුණු වලට දෙන්නේ. වාගේ රචනයේ කිසිදු ශිල්පීය දක්ෂතාවලට දාල වැරද්දක් නැත්නම් තමයි මේ ලකුණු වලට හිමි. හැබැයි අක්ෂර විඤ්ඤාස දෝෂ, පද බෙදීීමේ දෝෂ, විරාම ලක්ෂණ, සම්බ වාක්‍ය සම්බ වැරදි හතක් විතර දෙනවනම් මේ අටෙන් හතක් මඩු කරලා එක ලකුණයි දෙන්නේ. වැරදි හයක් විතර දෙනවනම් අටෙන් හයක් අඩු කරලා ලකුණු දෙක විතරයි දෙන්නේ. සර්ව සම්පූර්ණයෙන්ම ලියලා දෙනවා තමයි මේ ලකුණු වලට ලගේ. ඔහොම තමයි ලකුණු දීලා ඊට පස්සේ මොකද කරන්නේ? මේ දත්ත ලකුණු ප්‍රමාණයෙන් අඩු කරනවා. අර වචන සීමාව උල්ලංඝනය කළා තියෙනවා නම් වචන සීමාව උල්ලංඝනය කළා තියෙනවා නම් ලකුණු අඩු කරනවා. අර ගත්ත ලකුණෙන් වචන සීමාව උල්ලංඝනය කළා තියෙනවා කියන්නේ 300ක් නම් 3 සාමාන්‍ය 350ක් 300ක් ලියන්න කියලා කියන්නේ 300ට වඩා වැඩියෙන් කියලා තියෙනවා නම් හැම වචන පහකටම එක ලකුණු ගන්න අඩු කරනවා. සාමාන්‍යයෙන් එහෙම අඩු කරනවා. වචන පහක් ඉඳලා ගත්තොත් එක ලකුණක් අඩු කරනවා නේද? 250ට වඩා අඩුවෙන් ලියලා තියෙනවා නම් හැම වචන පහකටම එක ලකුණ ගන්න අඩු කරනවා. නේද? අපි ඔයා 350ක් විතර ලියලා දෙනවා. 350ක් විතර ලියන්න තියනවා. වචන පහකට එක ගන්න වචන 50ක් වැඩියෙන් දීලා ලකුණු 10ක් අඩු කරනවා. ඒක සාමාන්‍ය මේනේ ඔයා ගත්ත ලකුණු ගන්න ඍණ ගණනක් වුණත් එන්න පුළුවන්. නේද? ඍණ ගණනක් වුණත් එන්න පුළුවන්. ඒක රචනාවක ලකුණු ඇත්තටම නැහැ. පිටු වචන 350ක් විතර දීලා අවසාන එක ලකුණක්වත් ගත්තේ නැති අවස්ථාවක් තියෙනවා. ඔයා උදාහරණයක් විදිහට නිකන් හිතනවා මේ අන්තර්ගතයේ බලාපොරොත්තු වෙච්ච කර්ම 10යි. ඔයා ලියලා තියෙන්නේ 5යි. එහෙනම් ලකුණු 5යි හම්බ වෙනවා. ව්‍යුහයේ ආරම්භය, මධ්‍යයේ අවසානය ටිකක් විතර ලියලා තිනා හොඳටම පැහැදිලි නැහැ නිසා එක ලකුණක්. සේල්පිය දක්ෂතාවලදී අර අක්ෂර විඤ්ඤාස දෝෂම සෑහෙන තියෙනවා කමක් නැහැ. හතක් විතරදී පද බෙදීීමේ දෝෂය වත්තුම විතර තව ලකුණක් හම්බ වෙනවා. ලකුණු 7යි. ලකුණු 7යි. ඒ හැතෙන් අඩු කරනවා. ඔබ ලියලා තියෙන වචන 320ක් විතර කියලා තියෙනවා. අනේ වචන 20ක් වැඩිින් කියලා. වචන 20ක් නිසා පහකට එක ගානේ ලකුණු 4ක් අඩු කරලා තියෙනවා. අතෙන් 4ක් අඩු කරාම ලකුණු 3යි. ඔන්න රචනාවට කරලා ලකුණු අරන් තියෙන 20ෙන් 3යි. ඔහොම තමයි ගොඩක් අයගේ ලකුණු තියෙන්නේ. ඒ නිසා ඔබ මෙන්න මේ ලකුණු අහිමි වෙන තැන් ගැන අවබෝධයක් ගන්න දෙනවා. අනේ ඒ වගේ නිතරම ඔබට ලකුණු ආරක්ෂා කරගන්න එක තමයි අවබෝධය දෙක කරගෙ තියෙන්නේ. එහම ආරක්ෂා කරගත්තොත් ඉහළ ලකුණකට යන්න පුළුවන් තියෙන හැකියාව වැඩි. රයිට්. ওই විදිහ තමයි රචනාව වල ගැන කියන්න තියෙන්නේ. ලකුණු දෙන විදිහක් දන්නවා දැන්. උපදෙස් ටිකක් දන්නවා. තව මොනවද රචනා ගැන දැනගන්න තියෙන්නේ? අර මොනවාගේ අදහසක් තියෙනවද? රචනා ගැන සානිත මොනවද දැනගන්න තියෙනවද රචනා ගැන? මීට කලින් රචනාවක් හරි ලියලා දෙනවද දානියම? කසුන් නදී රයිට් කසුන් නම් ලියලා දෙනවා. හොඳයි. සමහර අය ළඟ එක දෙලීලා නැහැ. අනිත් අය
Priyan Malinda Prasi mukut tadi. Dia Latino sir. Mau pada spili pada nada dia Latino? Aku mana? Right. Eh, nang api cutak bawa contohnya. Kan janama adya gana rachanaya avut ena matrugawa nishchitawa apita kiyanna ba saha obata kiyannat ba namuth ena sheshra kiyapayak thiyenawana janama adya ida passe samaja gatralu ida passe vidyatmaka patten ena matrugawa taakshaniya patten ena matrugawa ida amathara visheshayen adhyapane patten ena matrugawa obe vibhage nam bohoy welata Widis teratur asing rencana makin pulang widis teratur asing matru kawa. Aneh, sambandnya mau berita, ubalan tuh yang kisah karun permainan tino. Terus karunu orang matru kawa kalau pada dia nggak pulang. Karena matru kawa tino pulang, nih itu batang kita jatin. Nih itu mulu loge mandan tuh mulu loge ratawal. Akramine kerami minno. Nih itu arti kawasin akramine dakte minno tuh mulu loge ratawal. Mesamannya mau be ada hasil dipatkan itu aja lagi mas tadi ini pula mama juga di kakak ada hasil dari itu dia ada hasil lagi dan karena dia dia type kerja itu buat mana dengna baru mungkin lagi di kakak kita agak mama juga dekat dengan berat rencana dia lagi ekawasi dari kebetulan mereka rencana ini awam kira mana kian lebih bahwa abyer ini sila bahasa kayak tulen dia sani medenya sani rumah nasili bawa bani nggak kira तो एक बहुत ज़्यादा राशन ये तमाह इंतिह है नहीं, वो पेपर के स्ट्रक्चर के तीन लाखों दान के बैलेंस कराने की हाँ, समान राशन ये आइन के लगाना तीन दिन हो, ये तो दान का रमांडी का दिन आता है पेपर के राशन ये अपने, अनित्य वो किन तमाह ये लाखों सी है दिन, संगठन यार रमांडी का दिन है कि, अरे आवश्यक केटी प्रश्न दे� Ia lagi ni kan kalau bela yang mana berada. Nisa lian guru tu yang lian. Ani tewat tapi kena kan nisa kacanya awi netang. Ia baru utara demu. Aau, ini jangan kat tewat berada berada berada. Projenat te. Ani apa? Jangan mati lah dah lalu. Matrukah kau? Bela tu main main lagi. Karena pemainnya tiennol. Tuk tuh aku berada kacanya lian leh. Mange bela tu tiennol. Tarung teh ni kan type kalau di. Kita ingat, udahannya janama adi kelekian ni, nih teratur beda hari ni, mau kerana perdana kerama, nih janama adi. Tapi janama adi, berbeza cara. Kuat pat, sanggara, guan ni dili rupa ini bagi pertama ni antara cari bagi apa janama adi kuda selagan. Pertama ni janama adi mulu mahat loko kerima, asyik itu lese balap yang kerla tiennom. Janamadhyam again, peksha gara labadhyam, padhanamashyam, varga hatharak dhenka, pravurthi taputuru dheva, dhenumadhyapane dhenva, karyansandhahapalavuna, vinodhaswe labadhyam. Mewagi karundiwa kubalaka dhenva. Janamadhyam nidahasa kyanu, janamadhyam nidahasa kyanu, kaddi kyanu, abitikak dhenangani innoorane, pravurthi sapeema, vishleshane, shravaneta, vartakarane, vishwasa kirimuta, unakirimu dhisa, sayama, buddhile kubo, ayatengkubayati nidahasa, janamadhyam nidahasa vidhirapi, salakano. Aitu lese provision yang ini me awas ikan apa berada karun kipya kubalang itu biadu ya, nih jangan dah itu le berada awam aja jangan tuh ini gatalu sak benda sangkiran ini ada dia, perlu percaya kerana asyila bikurti asa apa dewan marah kata tuh bal para pura nomor gaya no, itu ni kubalang cara tikak me bonda wat wat sampada ya tiba tuh mai lasan percaya lihat berani dah asyila bikurti Asha upadavan, marak kata tulin, bala parapura, nomage ayam. Nikam daru parampara, manasa vinyasa vima vagilinat vada, ratiya venas vachana, the vaakkosha, tibbot e vachana parachakarana. Veradhi tarutulu sapeyamutulin, jatantar viswasa ipinda vatena, vanish paramahata sapragani imitakarana, pacharane, siduna haani. Yen mimage janamadhe nidahasa, aitulesa provisionata dhatto, siduna gataru, avas gyanu yamkisi, Awal dek tino ni sahut awal sangkaran pulang hak yang awal tino ni. Apa cepat itu janamadi mulai kelakcina bebin. Raja balapan mulai janamadi ni dah senoi. Ni dah sememu warga kiri meitu kiri mu dekahan samanu surakie itu ya. Ni warga karung dekah kumbalat tibet tamai.
ජනමාධ්‍ය වලට අදාළව මාතෘකාව කවුද රචනා වල යන්න පුළුවන්. එහෙම ජනමාධ්‍ය වලට අදාළව ඇවිල්ලා තියෙන පැරණි පාස් පේපර්ස් වල තිබ්බ මාතෘකාවක් මම දීලා තියෙනවා. මොකද්ද? කියව ගන්න මාතෘකාව. මෙරට විද්‍යුත් ජනමාධ්‍ය වැඩසටහන් වල දේශීය අනන්‍යතාවය ආරක්ෂා කිරීමත් ඉහළ ගුණාත්මක විභාගයක් හා ප්‍රමිතියක් පවත්වා ගැනීමත් උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග ඇතුළත් කරමින් වචන 253 අතර විශ්ලේෂණාත්මක රචනයක් කියන්න. මේක ජනමාධ්‍යම නෙවෙයි ඔබට එන මාතෘකාව ටිකක් නිශ්චිත කරලා එන්නේ. දැන් නිශ්චිත කරලා ආවට ඒ අර පොදු මාතෘකාවට අදාළ කරුණු තිබ්බත් විතරයි මේ ටික වාර ලියවන්න පුළුවන් වෙන්නේ. නේද? මොකද්ද මේක නිශ්චිත කරලා දෙන්නේ? ජනමාධ්‍ය වලමුත් කියන්නේ විද්‍යුත් ජනමාධ්‍ය වැඩසටහන් වල ගැන කියන්නේ. විද්‍යුත් ජනමාධ්‍ය වැඩසටහන් වල දේශීය අනන්‍යතාවය ආරක්ෂා කිරීමත් ඉහළ ගුණාත්මක භාගයක් සහ ප්‍රමිතියක් පවත්වා ගැනීම උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග ඇතුළත් කරමින් වචන 250-374 රචනයක් ලියන්න කියලා කියන්නේ. එතකොට මේ වගේ මාතෘකාවක් આવොත් සාමාන්‍යයෙන් ලියන්න පුළුවන් රචනයක් මම දීලා තියෙනවා ටයිප් කරලාම. වචන 250-374 තියෙනවා. ඒකට මේ රචනයට අදාළව මම ප්‍රශ්න ටිකක් අහලා දෙනවා. එතකොට ඔයාලට මේ රචනය හොඳට අවබෝධ වෙනවා. මේ රචනයේ ලකුණු 15ක් වෙන් කරනවා නම් ඔයාට දෙන්න පුළුවන් ලකුණු කීයද කියලා අහලා දෙනවා. ඔබෙම ලකුණු ප්‍රමාණය දෙන්නේ ඇයි කියන හේතු ලියන්න ඕනේ. කියන්නේ රචනයේ හොඳ ලක්ෂණ තුනක් ලියන්න කියලා කියනවා. වඩු ලකුණු ප්‍රමාණයක් දුන්නා නම් ඒ ලකුණු වැඩි කරගන්න කරන යෝජනා මොනවද කියලා අහනවා. සහ මේකේ අක්ෂර විඤ්ඤාණය වැරදි සහිත අර ශිල්පීය දක්ෂතාවල තියෙන වැරදි තියෙනවා නම් ඒවට උදාහරණ දෙන්න කියලා කියනවා. ඒව පෙන්නලා දෙන්න කියලා කියනවා. නිසා විභාගෙදි මේ ප්‍රශ්න අහන්නේ අර ඔයාලට මම රචනය ගැන හොඳ අවබෝධයෙන් කියවන්න ඕන නිසා තමයි මේ ප්‍රශ්න ටික දීලා තියෙන්නේ. ඒක ඔයාලට රචනා ගැන හොඳ අවබෝධයක් එනවා. දැන් රචනය කියවලා අර අහලා තියෙන ප්‍රශ්න ටිකට මට නිකන් උත්තර ටිකක් දෙන්න ද ඔයගොල්ලෝ මේ රචනේ. ඔයාලට එකපාර කියවන්න දෙන්න මම කියවන්න. Thank you.
Hari kewanet, nggak tante, mati ke para kuat dekat kewanet dona, bahu ter kandai mak peta, toraturu muda harina, nutana wisu gamane, gauruan itu sambandi karke awane, widut madiai, ewiurtu loke siuko nyakarmin, wibedu jana samajan, ekineka beta, beda tabana pala mak plesada. Atau තර්ක කරයි අර මගේ ෆොන්ට් එකේ ගැටලුව නිසාක ඒ වචන හිතන්නේ නැහැ ප්‍රවෘත්ති තොරතුරු අධ්‍යාපනයේ සහ විනෝදාස්වාදයේ ලබා ගැනීම වෙනුවෙන් පොදු මහ ජනතාව විද්‍යුත් මාධ්‍ය සමග ගනුදෙනු කරයි එතකොටවත් හුදු විනෝදාස්වාදයේ පමණක් ලබා දීම ප්‍රමුඛ කාර්යයක්සේ සලකා ක්‍රියා කරන විද්‍යුත් මාධ්‍යද වත්මනේ පැවතීම කනගාටුදායක තත්ත්වයකි පක්ෂග්‍රාහී වාර්තාකරණය තොරතුරු විකෘතිකරණය වැනි මූලික ජනමාධ්‍ය හරයන්ට පිටුපාමින් ක්‍රියාත්මක වන වැඩසටහන් ඇතැම් විට සමාජ උදුරක් වී ඇති බවටද බහුතර සමාජයේ මැසිවිලි නැගයි නූතන ළමා පරපුරේ මනස දූෂිත අදහස් වලින් පෝෂණය කරමින් ඔහු මානසිකත්වයෙන් යුතු අනාගත පුරවැසියන් බිහි කිරීමට දායක වන වැඩසටහන් විකාශනය කරන බවට වන චෝදනාව විද්‍යුත් මාධ්‍ය වෙත පැටවී හමාරයි භාෂා භාවිතයේදී සිදු කරන අසීමිත වැරදි හේතුවෙන් භාෂාව අනුභව කරන භෝජනාගාරයේ ලෙස හැඳින්වීම තරම් ඇතගොන් එළඹේ. එවැනි පොදු උන්නතියට අදාළ නොවන මාධ්‍ය වැඩසටහන් පවත්වා ගැනීමෙන් ඉහළ ගුණාත්මකභාවයක් සහ ප්‍රමිතියක් ආරක්ෂා කරගත හැකි වන්නේද? කිසිසේත්ම එවැන්නක් සිදු නොවන බැවින් නීති රීති ප්‍රතිසංස්කරණය රාජ්‍ය ප්‍රතිපත්ති වල වෙනස්කම් සිදු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මාධ්‍ය වැඩසටහන් නිදහස ඉදිරිපත් කිරීමට සීමා පනවන සිවිල්ලා අපරාධ නීති තවමත් පොත්වල ශේෂව පවතී. එවැනි නීති රීති විමර්ශනයක ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් මෙරට නීතිපත්ති වෙනස් කිරීම කාලීන අවශ්‍යතාවකි. කාර්යක්ෂම ස්වයං නියාමන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් විද්‍යුත් මාධ්‍යවල ගුණත්ව ඉහළ නංවා ගත හැකි වනු ඇත. බලයේ සිටින දේශපාලන පක්ෂයට අනවශ්‍ය ප්‍රචාරණයක් ලැබෙන වැඩසටහන් ඉදිරිපත් කරන අශීලාචාර සම්ප්‍රදායෙන් අත්මිදීමට නම් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනී සේවය වැනි ආයතන ස්වාධීන මාධ්‍යන සේවා සපයන මාධ්‍ය ආයතන බවට පත් කළ යුතුය. සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයේ දරුකොට සලකන තත්ත්වයේ වැඩසටහන් විකාශනය කිරීම ඉතා වැදගත්. ඒ සඳහා විද්‍යුත් පාඨමාලා යාවත්කාලීන කිරීමට පියවර ගැනීම වඩා යෝග්‍ය වේ. එබැවින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සුරැකෙන ලෙස ප්‍රජාතන්ත්‍රීය උන්නතිය සහතික කරමින් බෞද්ධවාදී විද්‍යුත් මාධ්‍ය කලාව ගොඩනැගීමට දායක වීම සියලු දෙනාගේ සදාතනික වගකීමක් වන්නේය. Right, rencana orang laba gitu kan, nula pun pahlawan kan, nggak boleh sih nula rencana orang laba dengen laku pun sandaran keran. Chanka, ini rencana orang ya, laku pun kayak gitu dengen balap itu yang ada. Rencana lihat nih kalian anita yang rencana balal ini, mereka yang mau mengikuti itu, karena orang ada lihat nih jangan sakit. Nggak tuh jangan kak. Ingat satu hari nanti kalau eh panti rencana nanti, mereka rencana lakukan kia kita terus untuk pahala pahala yang kia kita terus. Priyang. Anda kau,
Rasi. Kau kena racun dalam mungkin ya kita demo. Kau lari kemana? Racunnya Honda itu. Aku mungkin ya kita ini. Aku nanti. Pahlawan. Pahlawan dah tu nak. Oh pahlawan dah tu nak dari mana? Saat ini racun itu nak kian rumah racun itu Honda itu tu nak. Arambe akarshaniya vidiyata tiyenawa akshara vinyase hema wada nawathima me ukta akshayata pati sambandhayen hondai sir mata me prashnayak tiyena den oy me rachane ara prashnarthayak danna idiripat karanna puluwan de me kiyana prashne nan tiyenawa man eka hariyata danne me Nanti telah kamu dorah hati lagi, nah idenya telah aku membantunya itu. Tapi lapi lah kamu dengannya hebat. Lapi kamu dengan mana ada? Lapi kamu dengannya antar kata itu, view itu, silpe daksita itu. Antar kata itu, nah lapi kamu pahlawan ini sah pun kada kamu, aku memu kada kamu. Pahlawan ini sah antar kata itu. Hatai, viewer itu dekai, silpi adakse tawar itu, ayai langsung pahala deh. Ramdhar ya dari kiat demu tapi, hatin, matru kau mukad deh, itu matru kau barang, matru kau mukad deh. Vidut madde wedasa tahan mula, desi anan tawi araksha kiri mat, iya lagunat meh pawatwa, prah pamitya pawatwa kiri mat udesa. गाता है कि क्रिया मार्ग नहीं माध्यम वाले सरकार में होते थे होते माध्यम वाले सरकार बारे बात कराने दाने पुलों क्रिया मार्ग ये तो क्रिया मार्ग का तीन में आगे अंतिम टिके नहीं है तो में तीन प्रचा रूप वालों ने साइंस ताव में वह पाउच बड़ी करने कराने के लिए ना विद्युत मार्ग डिपार्टमेंट मात्रुकाव प्रधान ही नहीं क्रिया मार्ग लिए हैं नहीं तो मात्रुकाव की यानी क्रिया मार्ग तो मैं ऐतुलत ऐतुलत कराने के लिए ये बोला तो क्रिया मार्ग चर्म ऐतुलत कर लेने अगर माध्य क्या ना माध्य करना वैराग्य क्या ना इधर पास से या वर्तमान तत्व क्या ना साह क्रिया मार्ग पहली कर लेते नमूदार क्रिया Hateng hatamu dengan bulan deh. Kau apa? Hateng hatarak kita terima deh. Pahap kita terima mungkin. Hateng pahap kita terima. Biuwe arah kasih kiu lagi. Pahat juga dia engkarkan amar lagi. Tapi biuwe dekap kita terima. Shilpiya dasar dalam kita lakukan hayat terima. Eh hayat dengan muka kau macam? Berarti ekapat netan itu mah lakukan hayat dengan. Berarti hayat Hayat keluarga tu tekelah pun apa, na berarti pahai nanti pun tekelah pun apa, beno berarti hatrai nanti pun aku dah kau izin aku. Tapi ni aku berarti mana? Berarti kian ni aksara binya asa bidah malaksara ni apa? Wah ke sama dah dosa. Mangi berarti itu lah penan nade. Tiada berarti itu lah. Antara kita mana pahai dikira na berarti mana tu tiada ni? Ni tiada. Ekine kerana itu entah apa tu pahalama kelas itu attempt book. ऐतम हो तारक कराई के लिए ऐतम हो क्या ने बाहु अर्थ पाया है ना तारक बाहु बच्चे ओके करती तारक करती बेन नोड अन्य क्या बात था मैं तो ऐतम हो तारक करती वाले के प्रिंटर आंटी वाला मेरे वाइटिंग इडिका है ना ऐतम हो तारक करती तावे मैं क्या बात था ये तावे रात दम पे ना
අර මගේ ෆොන්ට් එකේ මාරුච්ච එක හිතන්න එපා. හරි. තව එකක් දැන් මම පෙන්නන්නද? තව එකක් දැන් පෙන්නන්නම්. අවශ්‍යතාවය කී කියලා කියනවා මෙන්න අවශ්‍යතාවය කී අවශ්‍යතාවය කියලා හරි වචනයක් නැහැ හරි වචනේ මොකද අවශ්‍යතාව අවශ්‍යතාව නේද අවශ්‍යතාව තමයි හරි වචනේ අවශ්‍යතාවය කියලා වචනයක් නැහැ එතකොට අවශ්‍යතාව කී වෙන්න ඕනේ මේ යෑන් අයින් වෙන්න ඕනේ අවශ්‍යතාව කී අන්න වැරදි දෙකයි අක්ෂර විනාශ වැරදි නම් මට පේන්නේ දෙකයි. එතකොට අක්ෂර විනාශ වැරදි දෙකයි මෙතන මොකක්ද ආව තර්ක කර තියෙන එකයි වැරදි තුනයි. පද බෙදීමේ වැරදි කොහෙන්ද දැක්කද? ඔව් සම්බන්ධී කාරකයා වෙන්න ඕනේ. සම්බන්ධී කාරකයා වෙන්න ඕනේ වෙන එක වචනයක් තියෙන්නේ. මේක මගේ ෆොන්ට් එකේ ගැටලුවක් නිසා නෙවෙයි. හිතලම වැරදිච්ච එකක් නේද? එතකොට අන්න වැරදි හතරයි. වැරදි හතරයි. වැරදි හතරයි කියමු වැරදි හතරයි. එතකොට ශිල්පයේ දක්ෂතාවල ලකුණු 6ක් වෙනවා වැරදි හතරක් තිබෙන නිසා 6න් 4ක් මුත් කපනවා. එතන ලැබෙන ලකුණු දෙකක්. එතන 5යි 1යි 6යි 6යි 2යි 8යි. ලකුණු 8යි. ඒ 8ෙන් මොකද කරන්න ඕනේ? ඒ 8ෙන් අඩු කරන්න ඕනේ. වචන සීමාව උල්ලංඝනය කළා දෙනවා නම් හැම වචන පහකටම එක ලකුණක් අඩු කරන්න ඕනේ. එතන වචන කීයක් විතර තියෙද? එතන වචන තියෙයි ඕන් කරන්නේ කොහමද? PDF එක නිසා ඕන් කරන්න බෑ නේ. මම හිතන්නේ 310ක් විතර දෙනවා. 310ක් විතර දෙනවා. එතකොට අන්න වචන 10ක් වැඩි ඉන්නේ කියලා. ඒ නිසා වචන පහකට එක ලකුණු ගානේ මේ ලකුණු 8ක් ගත්ත තමයි වචන සීමාව උල්ලංඝනය කළ නිසා තව ලකුණු දෙකක් අඩු කරනවා. 8න් දෙකක් අඩු කරාම 6යි. සම මේ රචනෙට දෙන්නේ ලකුණු 15කින් පාලෙන් 6යි. පැහැදිලිද? සර් ලකුණු පාලෙන් 6ක් තමයි මේ ඉන්නේ. දැන් හිතන්න තියෙන කාරණේ මොකද්ද? මේ වගේ රචනාවකට පාලෙන් 6යි නම් හම්බුනේ. නේද? අපේ වෙන රචනාවකට පාලෙන් කීයක් හම්බෙයිද? එකක් වත් හම්බෙන්නේ. දැන් අපි මොකද දැන් කරන්න ඕනේ? මේ තියෙන අඩුපාඩු අපි තියාගන්න දේ විදියටම නෑවා. නිවැරදි කර ගන්න ඕන කොහොම හරි මේ දවස් දෙක තුනේ අඩුම ගානේ අවබෝධයෙන් ලියුවොත් ඔය ලකුණු කැපෙන තැන් ටික මේ වචන සීමාව උල්ලංඝනය කරන කරහැන කියොත් ඒ ලකුණු ටික හරි ආරක්ෂා කර ගන්න පුළුවන්. ඔය වගේ ඡේද බෙදීම බෙදෙන ඒවා අන්තර්ගතයේ මේවා ගැන අවබෝධයෙන් ලියුවොත් ඔයාලට ඔය ලකුණු ටික ආරක්ෂා කර ගන්න පුළුවන්. ඒ නිසා අවබෝධයේ පේපර් එක කියන්නේ ලකුණු ආරක්ෂා කරන එකක්. එතකොට ඔයාලට ඕන නම් මේකේ හොඳ දේවල් දැන් මේ මාතෘකාවෙන් නැතුව වෙන මාතෘකාවක් ආවොත් හැබැයි මේ රචනය ඔයාලට කොපි කර ගන්න පුළුවන් හොඳ දේවල් තියෙනවා. අපි ජනමාධ්‍ය ගැන ලිව්වා නම් ආරම්භක ඡේදෙ මොකක් හෝ එකක් ලියන්නේ. විද්‍යුත් මාධ්‍ය ගැන තොරතුරු බෙදා හරින ඉතාම වර්තමානයේ ඉතාම වැදගත් මාධ්‍යකි. නේද? ඔය වගේ පටන් ගන්න. හැබැයි මෙයාගේ ආරම්භය ගැන මොකද හිතෙන්නේ? ආරම්භක වාක්‍ය සහ ආරම්භ ඡේදය ගැන කියවගෙන යන්න හිතෙනවාද ඉස්සරහට කියවගෙන යද්දී? ඔව්. බහුතර කණ්ඩායමක් වෙත තොරතුරු උදාහරණ නූතන විශ්ව ගම්මානයේ ගෞරවාන්විත සම්බන්ධීකාරකයා වන්නේ විද්‍යුත් මාධ්‍යයයි. එතකොටම තේරෙනවා. අර නිකන් අපි ඔහේ විද්‍යුත් මාධ්‍යය යනු කියලා එහෙම සමහර අය එහෙම පටන් ගන්න කවදාවත් රචනා එහෙම පටන් ගන්න එපා. ඒවා නෝට්ස් ලියනකොට ලියන්නේ. නේද? මාර්ගානතුරු යනු, විද්‍යුත් මාධ්‍යය යනු, බටහිර මාධ්‍යය යනු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යනු, සාක් සංවිධානයේ යනු, ඊට පස්සේ ඔයගේ අපි පටන් ගන්නවනේ එහෙම පටන් ගන්න යන එපා. යනු ඒ එහෙම නෙවෙයි ඒවා වියංගෙන් ලස්සනට ආරම්භය තියෙනවා. රයිට්. එය විවෘතෝ ලෝකයේ සිව්කොන් ව්‍යාකරණ
විවිධ ජන සමාජයන් එකිනෙකා වෙත බැඳ තබන පාලමක් ලෙසද ඇතැම්හු තර්ක කරයි. අපි ලිවන ලියන්නේ කොහොමද ඔය වාක්‍ය? ලෝකයේ සියලු දෙනා මේ ජනමාධ්‍ය මගින් සම්බන්ධ කරනු ලැබේ කියලා. නේද? ඒකම කියනවා යා සිව් කොන්‍යා කරමින් විවිධ වූ ජන සමාජයන් එකිනෙකා වෙත බැඳ තබන පාලමක් ලෙසද ඇතැම්හු තර්ක කරයි. ඒතර ආරම්භක ඡේදයේ අපේ යෝජනා අදහස් වැඩි ලියන්න යන්නේ නැහැනේ. බැඳ තබන පාලමක් වේ කියලා කිව්වා නම් අන්න අපේ අදහස. මේක අපේ අදහසක් නෙවෙයි ආරම්භක ඡේදයේ වල ලියන්නේ. එනිසා යා කියනවා ඇතැම්හු තර්ක කරති කියලා. මෙන්න මේ වගේ ඒවා ඉරිගහ ගන්න. නිකාම වේ නොවේ යුතුය ඇත නැත ඔය වගේ වචන වලින් රචනා වල වාක්‍ය විශේෂම ආරම්භක ඡේදයවත් අවසන් කරන්න යන්න එපා. පාලමක් වේ ද පාලමක් විය පාලමක් නේද ඇත නැත වේ නොවේ යුතුය හැකිය ඔය වගේ වගේ අවසන් කරන්න එපා. ටිකක් නිර්මාණශීලී වචන කියනවා අවසන් කරන රටාවන් කිහිපයක් ඉගෙන ගන්න. උදාහරණයක් මේ ඇතැම්හු තර්ක කරති. නේද? කනගාටුදායක තත්වයකි. නේද? ප්‍රශංසනීය කරුණකි. නේද? ඔය වගේ අවසන් කරන විදි කිහිපයක් හිතලම පාඩම් කරගෙන ඉඳලා අන්න ඒව සම්බන්ධ කරගන්න ඔයාගේ වාක්‍ය අවසානයේ දරුව ලස්සන වෙයි. ඊළඟ අපි ලියන්නේ මොකද්ද? මෙයා කියනවා ප්‍රවෘත්ති තොරතුරු දැනුම අධ්‍යාපනය විනෝදාස්වාදයේ ලබා ගැනීම වෙනුවෙන් පොදු මහ ජනතාව විද්‍යුත් මාධ්‍ය සමග ගනුදෙනු කරයි. අපි ලියවනම් කියන්නේ ජනමාධ්‍ය මගින් ලබා දෙන දේ වන්නේ ප්‍රවෘත්ති තොරතුරු අධ්‍යාපනයේ විනෝදාස්වාදයේ ආදිය වේ කියලා අවසන් කරනවා. නමුත් එයා ටිකක් නිර්මාණශීලීව අවසන් කරනවා නේද? ඔව්. එතකද වල් අන්න එහෙම වුණා. එතකොට අනිත් හැමෝම ලියන වචන වැඩි පාවිච්චි කරන්න යන එපා. ඔබට අනන්‍ය වචන පාවිච්චි කරන්න. අනිත් අය සමහරට මේක පටන් ගන්න එහෙ නේද? එහෙත් නමුත් ඔයගේ වචන නේද පාවිච්චි කරන එක අඩු කරන්න. එනම් ඔයගේ ඒවා තවද මේ වගේ වචන පාවිච්චි කරන එක අඩු ගන්න. ඒවට නිර්මාණශීලී ටිකක් ආස හිතන වචන පාවිච්චි කරන්න. වාක් සම්ප්‍රදායේ වාක් කෝෂයේ වාගේ පාවිච්චි කරන්න නේද? එතකො දුවා මේ වගේ ඒවා දැක්ක ගමන් ටිකක් වෙනස් වචන ටිකක් ඒක හොඳයි ඇත්තටම. එතක දුවා හොඳ විනෝදාස්වාදයේ පමණක් ලබා දීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා ක්‍රියා කරන විද්‍යුත් මාධ්‍යද වාත්මනී පැවැතීම කනගාටු දායක තත්වයකි කියලා අවසන් කරනවා. ආරම්භක ඡේදය හොඳයි නේද? විශිෂ්ට නෑ හොඳයි. සාමාන්‍ය විදියට ආරම්භක ඡේදය ලියනයි නේද මඩු ගානේ මේ වගේ පොඩ්ඩක් ටිකක්වත් පාඩම් කරගන්න. එතකොට අඩුම ගන්නේ ජනමාධ්‍ය වලට අදාළව බටහිර මාධ්‍ය වලට අදාළව හරි ආවොත් මාතෘකාවට අදාළ කරගෙන මේ තියෙන ඒවා චුට්ටක් ගලපලා ගන්න පුළුවන් ඉතින් නේද? ගලපලා ගන්න පුළුවන්. බටහිර මාධ්‍ය මගින් නේද ලෝකේ විශාල කණ්ඩායමක් වෙත තොරතුරු බෙදා හරිනවා. ඒ නිසා මම විශ්වගම්මානේ ගෞරවනීය සම්බන්ධකාරකයන් දෙක සලකනවා. සලෝකේ හැම සිවුණක්ම යා කරන මොකක් හරි මේකට දල්පලා ගන්න පුළුවන්. මේ වගේ ටිකක් දැනගෙන හිටියොත් මාසුවට අදාළ. ඒ නිසා එහෙම කිහිපයක් හරි අඩුම ගන්න බැරිම කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අදහසක් ඔලුවට දාගෙන තියාගන්න. රයිට්. අනිත් දේවල් මම පැහැදිලි කරන්න එච්චර වෙලාව ගන්න නැහැ. හොඳ දේවල් තියෙනවා. මේ හොඳ දේවල් ඔවා කොපි කරගන්න ඈ. කොපි කරගන්න. ඉතින් බහුතර සමාජයේ මැසි විදිනගයි. මේ වගේ ඒවා ඔයාලගේ රචනා වලට ගොනු කරලා ගන්න පුළුවන්. නිකාම ළමා පරපුර දූෂණය වෙනවා කියන්නේ නැතුව නූතන ළමා පරපුරේ මනස දූෂිත අදහස් වලින් පෝෂණය කරමින් පුහු මානසිකත්වයෙන් යුතු අනාගත පුරවැසියන් බිහි කිරීමට දායක වන වැඩසටහන නේද? නිර්මාණශීලීව ගල්පලා තියෙනවා. මෙන්න මේක අනිවාර්යයෙන්ම රචනාවේ එක වාක්‍යයක් ඔය ප්‍රශ්නාර්ථයකින් අවසන් කරන්න අනිවාර්යම කියන්නේ එහෙම අවසන් කරොත් හොඳයි කියන එක මම මේ කියන්නේ. අනිවාර්ය නැහැ. මම අවසන් කරොත් හොඳයි. මොකද නිකන් එක දිගට කියවන යනකොට පොඩි වෙනසක්. ප්‍රශ්නාර්ථයකින් අවසන් කරන්න. හැබැයි කවදාවත් ආරම්භක වාක්‍ය ප්‍රශ්නාර්ථයකින් පටන් ගන්නවත් රචනයේ අවසන් කරන්න ප්‍රශ්නාර්ථකින් අවසන් කරන්නවත් එපා. ප්‍රශ්නාර්ථකින් අවසන් කරලා හැබැයි ඔයාම ඒකට උත්තරේ දෙන්න ඕනේ. මෙයා මේ බලන්න පොදු උන්නතියට අදාළ නොවන මාධ්‍ය වැඩසටහන් පවත්වා ගැනීමෙන් ඉහළ ගුණාත්මක භාවයක් සහ ප්‍රමිතියක් ආරක්ෂා කරගත හැකිද? කිසිසේත්ම එවන්නක් සිදු නොවන බැවින් අන එයා උත්තරේ දෙනවා. අන් දැන් කියන්න යන්නේ එහෙනම්
ජනමාධ්‍ය මේ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් හොඳයි කරගන්න තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා තමයි මේ කියාගෙන යන්නේ නේද නීති රීති ප්‍රතිසංස්කරණය රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්කම් සිදු කිරීම අත්‍යවශ්‍ය කරුණකි නිකාම වෙනස්කම් සිදු කළ යුතු වේ කියලා අවසන් කරන්නේ නැතුව අත්‍යවශ්‍ය කරුණක් කියලා අවසන් කරනවා ඒ කියන කරුණුත් නිකාම ඔහේ ගෙඩි පිටින් කියන නැතුව ලස්සන කියාගෙන යනවා එළයන් කියනවානේ මාධ්‍ය වැඩසටහන් නිදහස ඉදිරිපත් කිරීමට සීමා පනවන සිවිල් සහ අපරාධ නීති තවමත් පොත්වල ශේෂව පවතී. එවැනි නීති රීති විමර්ශනය කොට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරු මෙරට නීති රීති පද්ධතිය වෙනස් කිරීම කාලීන අවශ්‍යතාවකි. නේද? ඒතර මේවා මේ වගේවා හැම ගොඩක් මාතෘකාව වලට අදාළයි. ගොඩක් ඒවා මොන රියානතුරු ගත්තත් නීති රීති සංශෝධනය කරන්න ඕනේ. ඒතර මේ වගේ වාක්‍ය පාඩම් කරලා තියාගත්තොත් ඔයාලට ගොඩක් මාතෘකාවට මේවා යොදා ගන්න පුළුවන්. නීති රීති විමර්ශනය කර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරු මෙරට නීති පද්ධතිය වෙනස් කිරීම කාලීන අවශ්‍යතාවකි. එයා යෝජනා කරනවානේ හොඳ ගුණාත්මක වැඩි කරගන්න. ඒක සන්නියාමන පද්ධතියක්. දේශපාලන පක්ෂයට අනුවශ්‍ය ප්‍රචාරණයක් ලැබෙන විදිහට අහන අඩු කරන අශීලාචාර සම්පදායෙන් අත් මිදීමට නම් නේද? මේ වගේ ඒවා ගොඩක් වර්තමාන මාතෘකා වලට ගලප ගන්න පුළුවන්. නේද? අශීලතා අශීලා දේශපාලනයට අදාළ මොනවාරි ප්‍රතිපත්ති ගැන රචනය ලියනවා. මේ වගේ ඒවා සම්බන්ධ කරගන්න පුළුවන්. අශීලාචාර සම්පදායෙන් අත් මිදීමට නම් එබැවින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සුරකින ලෙස ප්‍රජාතන්ත්‍රීය උන්නතිය සහතික ක්‍රමාණි සහතික ධර්මී බෞද්ධවාදී මාධ්‍ය කලාවක් ගොඩනැගීමට දායක වීම සියලු දෙනාගේ සදාතනික වගකීමක් වන්නේය. කියවගෙන යනකොට තේරෙනවා දැන් රචනය අවසන් කළා. මේව තේරෙන්න ඕනේ. මේ වගේවා ඉරිගහගෙන හරි නැත්නම් පොඩක් පස්සේ අපි බලගන්න. සියලු දෙනාගේ සදාතනික වගකීමක් වන්නේය. ගොම අවසන් කරාම රචනය ටිකක් ලස්සනයි. right අන්න ඒ වගේ හොඳ දේවල් තියෙනවා. ඒ වගේම ලකුණු අඩු වෙන හේතුව අර විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් හොඳ කර හොඳ දෙයක් කරන්න ගත යුතු ක්‍රියාමාර්ග අඩුවෙන් තමයි පැහැදිලි වෙන්නේ. ඒ වගේ අඩුපාඩු තියෙනවා. ඒ නිසා අපි අක්ෂර විනාශ දෝෂයක් මම කියලා දෙනවා. ඒ නිසා 15 වෙනි හයක් විතර තමයි මේ රචනයක දෙන්න වෙන්නේ. සර් එතකොට ඔව් මේ උදාහරණයක් ලියනකොට උදාහරණ උදාහරණ දෙන්න පුළුවන්. හැබැයි ඉතින් අනවශ්‍ය විදිහට උදාහරණ ගන්න කිව්වොත් වචන අපරාධය. මොන ඒ උදාහරණ දුන්නට කමක් නැහැ. මොන වගේ එකක්ද උදාහරණ දෙන්නේ? මේ මාතෘකාව උදාහරණ කියලා අදහස් කරේ මොනවද? නෑ දැන් වර්තමානයේ මොන හරි පවතින මාධ්‍යවල වැඩසටහන් හරි මොන හරි එහෙම උදාහරණයක් දෙන්න පුළුවන් දෙහෙම කියලා. යනකොට ඒවට අර ඒ එකක් ඒ වගේ පෞද්ගලිකත්වයේ ආරක්ෂා වෙන විදිහට දෙන්න ඕන. උදාහරණයක් අහවලා ලියන්න ගියා නම් මේක මොනවද ලියන්නේ? මේක ලියයි සමාත දෙවෙනි හිම ගැන ලියයි. නේද? සමාත ඔයගේ රචන මේ වගේ රචනාවක් මාකි ගත්තොත් ළමයිගේ පේපර් අරන් බලුවොත් රචනාව ඇතුළේ ඕවා නෙවෙයි තියෙන්නේ. නේද? රචනාව ඇතුළේ තියෙන එක්ක දෙවෙනි හිම ගැන. එක්කෝ මොනවාද? පාර දිගේ ගැන. එක්කෝ නාඩගම් කාර්යෝ ගැන. එක්කෝ මොනවාද ස්ටාර්ස් තෝරන තරම් ගැන ඒවට තමයි බැනලා තියෙන්නේ. ඒක එහෙම අර එහෙම හයි නිශ්චිතව සඳහන් කරලා අර අපහාසයෙන් යුතුව බලින්න එපා. ප්‍රශංසාත්මක කියනවා ඒක පොඩක් හොඳ ධනාත්මක විචනයකට ඉන්න තියෙනවා. නමුත් අපහාස කිරීමේ අරමුණේ එහෙම දාන්නේ මේ දෙවෙනිම තමයි ළමයිගේ ඔක්කොම සංස්කෘතික පාඩම් ලමුන් නැති කරනවා. එහෙම කාලා අපහාස කරන්න යන්න එපා. ධනාත්මක යෝජනා ධනාත්මක විදිහට විවේචනය කරලා කමක් නැහැ. සහ රජය විශේෂයෙන්ම රජය විවේචනය කරන්න යන්න එපා. රජාතික රූපහානි වගේ දේවල් වලට වැඩ කරන්න දෙන්නේ නැත්නම් රජය තමයි දේවාධිතුමා තමයි මේකට බලපෑම් ගන්න. ඒ වගේ අනවශ්‍ය විදිහට රජය විවේචනය කරන්න යන්න එපා. අනවශ්‍ය විදිහට රජය උස්සලා දෙන්න යන්න එපා. විවේචනය පොඩ්ඩක් ධනාත්මක කරලා කමක් නැහැ. මේකේ බලන්න මේකේ කියලා දෙනවානේ. රූපහානි සන්තල් මේවා පෞද්ගලීකරණය කරොත් හොඳයි. අන්න. ඒතර විවේචනය කරලා හැබැයි එකෙන් ලොකු රජයේ විචනයට ලක් වෙන්නේ නැහැ නේද? එහෙම එහෙම ඒක පොඩ්ඩක් කල්පනා කරලා තියන්න. විශේෂයෙන් අර නිශ්චිතව සඳහන් කරනවා නම් ඒක එච්චර අපහාසාත්මකව කරන්න නැතුව දැත්තර කම නැහැ. හොඳ දේවල් වලට උදාහරණ දෙන්නට කමක් නැහැ. හොඳ වැඩසටහන් ගැන කියන්න උදාහරණ ගත දොරමඩලාව වැනි වැඩසටහන් ඒ වගේ මොනවා දෙන්නේ එහෙම මොනවා හරි එහෙම කිව්වොත් එහෙම කමක් නැහැ.
වේශනය කරන්න දන්නකොට පොඩ්ඩක් කල්පනා කරලා ගන්න. Right. තව ඇතිනේ අපි ගොඩක් කලා රචනා ගැන කතා කරා. නිකන් ඔයාර මේ මේවා දැන් කොච්චර පාඩම් කරලා තියෙනවද ලියලා පුරුදු වෙන්න ඕන නේද? Sir, excuse me. Oh, sir. Pada bedi magana tikak pahedili karan. Pada bedi magana, ha. Tapi pada aksara binyasa deng gunakan kala itu itu. Pada bedi magana musta. Pada bedi magana tikak laku pada mah. Eka, kamu tuh mana berada dengan time tikak tikak mana penala dengan pada bedi. Pada bedi ini berada dengan time tikak tikak penala dengan. Screen share කරන්න tube එකක් තිබ්බොත් මට ඔයාලට පෙන්වන්න පුළුවන්. අද බෙදීම. පොඩි වෙලා දෙන්න. අක්ෂර වින්‍යාසයට අදාළ නම් තියෙනවා. අද බෙදීම. Kamak nih pada bedi mama nikah mat, berdaya nih pulau tanah itu sama juga deh. Pada bedi ini di, berdaya nih teh, dayana mayana beda melihat nol ini ada, madya, the, itu tuh aja nih deh kak, ini, langka, w. විසින්ම මේ වගේ මයන දෙකක තියෙන දයන නිපාතයක් විදිහට තියෙන දයන වෙනම ලියන්න ඕන සහ වාක්‍ය අවසානයේ යන යන්න වෙනම ලියන්න ඕන නේද කලේය ඔය වගේ යන්න වෙනම ලියන්න තව නෝ කියන නිපාතය නෝ කියන එක නෝ නිපාතය එකතු කරලා එන තැන වෙනම ලියන තැන තියෙනවා නේද නාම පදයක් එක්කනම් නෝ කියන එක ආව එකට ලියනවා නාම පදයක් Warna mini saat yang ini nama pada ya, nominis kira ibu, anak, eko wacana. Ewa game kriya pada ya ke kau, noki ini ke mana mungkin kriya pada ya ke kau. Udah hari ya, nokale ya ke ibu, nokale, anu karena wa kian kriya pada ya, sa no mana mungkin ini, karena wa kian ke mana mungkin sa nokale ya, wa ke awasane ya yang mana mungkin sa iya anak. Wena mati hindu ni, oi wangi te, ida pase tama lupa di wedi mi, wara lena pulon te, tapi racan yang bala lam bala mudan, wena mu mata, wena mu tam manti utek ati bot, e wana pada wedi mi rada lalu mu, dengar tiari ika na gana kalea, nevei, ngangi wara lena te ngi pi aki tara bala, racan e pada wedi mi mam bala lam te porta, ke toro wara te toro eking. Berdaya tiada puluhan tahun masa kila tiada puluh. Dalam metering apa pada beri mengerikan. Bahu tera kanda ya maketu toro muda. Ame main main pengin pada beri berdi. Muda hari nawa. Kena wacana deka. Muda hari nawa kena wacana deka. Gang pia la mana mewa gaya dah seni apa beri mudian. Keragani makian wacana deka. Sidu kiri makian wacana deka. Ane yang gang gano akhirnya dah hasilnya orang itu benar melihat nu. Ya, nuutan wisa gamane garuan sambali karya wanne vidyut madya. Eya viurta u word atau yang ini apa benar melihat nu. U v situ v situ u ni apa wacana deka. U word atau yang ini wacana benar melihat nu. Hendah situ v hendah situ u Loke siukon ya karami ya karena mana karena makin ada karena makin ada hasilnya itu benar melihat nona wacana deka vivida u apa u benar mana jana samajan ekineka weta benda taban bandina bandala tiennya makin ada hasilnya itu mereka benar wacana benda taban kian wacana deka palma Lesser the, anu the benar wacan ya kan? Lesser kini kita tamai the nipati aja, sah wacan deka.
ඇතැම්මු තර්ක කර තියෙනවා. මේක ප්‍රවෘත්ති තොරතුරු දැනුම විනෝදාසද ලබා ගැනීම අන්න ගන් කියන එනවා. නිසා ලබා ගැනීම කියන්නේ වචන දෙකක්. ලබා ගැනීම වචන දෙකක්. වෙනුවෙන් පොදු මහජනතාව විද්‍යුත් මාධ්‍ය සමග ගනුදෙනු කරයි. එතකද වාර හුදු විනෝදාස්වාදයේ පමණක් ලබා දීම. ඔව් අන දෙනවා කියන එක. ගන්නවා දෙනවා වගේ අද කරනවා වගේ අදහස් වෙනවා නම් ඒක වෙනම ලියනවා. ලබා දෙනවා. කියන්නේ ලබා දීම. ඒක වචන දෙකක්. ලබා දීම ප්‍රමුඛ කාර්යයක් සේ. නේද? සේ මෙන් අනේවා. මෙන් සේ විසින් මේවා වෙනම ලියන්න ඕනේ. සලකා ක්‍රියා කරන කරනවා කියන අදහස නිසා වෙනම විද්‍යුත් මාධ්‍ය ද වත්මනේ පැවැතීම කනගාටුදායක තත්ත්වයකි. පැවැතීම එක වචන. තියෙනවා කියන එක හරි දන්නවා කියන එක හරි දෙනවා කියන අදහස නැහැ. පැවැතීම කියන වචන ඇතුළු ඒක වචනයක්. මෙන්න මේ විකෘති කරන එක වචනයක් කියන්නේ. කරණය කරණය කියනවා කලමනාකරණය කියන එක වචනයක්. කලමනාකරණය නිර්මාණකරණය කරණය කියලා આવොත් එක එකට ලියන්න ඕනේ. නිසා මෙන්න මේක වැරදි. විකෘතිකරණය කියන්නේ එක වචනයක් වෙන්න ඕනේ. එතකොට මේ රචනාවට දෙන ලකුණු හරියනම් තව අඩු වෙන්න ඕනේ නේද? කරණය එක වචනයක්. වැනි මූලික ජනමාධ්‍ය හරයන්ට පිටුපාමින් ක්‍රියාත්මක වන අර ව ධාතු ඉන්නේ වන කියන එකනේ. වී වන ඌ ඒවා වෙනම. වැඩසටහන් ඇතැම් විට සමාජ උදුරා වී ඇති බවට ද නේද වෙනම ලියන්න. බහුතර සමාජයේ මැසිරි නැගයි. නූතන ළමා පරපුරේ මනස දූෂිත අදහස් වලින් වලින් කියන්නේ මොකද්ද? ඒකත් වරද්දන එකක්නේ. වල වලට වලින් මේව පෙර වචනත් එක්ක එකතු වෙනවා. වලින් නෙවෙයි අදහස් වලින්වත් අදහස් වලටවත් අදහස් වල නෙවෙයි අදහස් වල අදහස් වලට අදහස් වලින් සමේ එක වචනයක් වෙන්නවා. සමේ කායි පෝෂණය කරමින් පුහු මානසිකත්වයට අනාගත පුරවැසියන් බිහි කිරීමට කරනවා කියන අදහස නිසා වෙනම වචනයක්. බිහි කිරීමට දායක වන ව කියන ධාතුවෙන් වෙන නිසා වෙනම. වැඩසටහන්. වැඩසටහන් එක වචනයක් විදිහට ලියමු. සටහන් වැඩසටහන් වෙනම ලියුවොත් ඒක වෙන අදහසක් නෙවෙයි නිසා වැඩසටහන් කියන එක වචනයක්. විකාශනය කරන බවට වන. නේද? කරන බව කියන්නේ නිසා බවට එක වචනයක්. ව ධාතුවෙන් නිසා වන වෙනම. වන චෝදනාව විද්‍යුත් ජනමාධ්‍ය වෙත පැට වි. ව ධාතුවෙන් නිසා වෙනම. පැට වි. හමාර ය. හරිනම් වාක්‍ය අවසානයේ යෑන්න මොකද වෙන්න ඕනේ? වාක්‍ය අවසානයේ යෑන්න පෙර වචනයෙන් වෙන්න ඕනේ. නිසා මේ මේ හමාර ය කියන එක ය කියන්නේ වෙනම වචනයක් වෙන්න ඕනේ. එතකොට මේකත් වැරදි මේ රචනයේ. භාෂා භාවිතයේදී හොඳයි ද වෙනම නිසා දීත් වෙනම ලියන්න. භාවිතයේදී සිදු කිරීමේදී මේ වගේ දී වෙනම ලියන්න ඕනේ. සිදු කරන නේ සිදු කරන කරනවා කියන අදහස නිසා වචන දෙකක්. සිදු කරන වචන දෙකක්. අසීමිත වැරදි හේතුයෙන් භාෂාව අනුභව කරන භෝජනාගාරයේ ලෙසද. භාෂාව අනුභව භෝජනාගාරයේ ලෙසද අන්න උපමාවක් යදාගෙන තියෙන හොඳයි. හැඳින්වීමට තරම් ඇතැඹුන් පෙළඹේ නේද? හොඳයි. එවැනි පොදු උන්නතියට අදාළ නොවන මෙන්න මේ අදාළ වචනෙත් ගොඩක් අය වරද්දනවා. ඒ නිසා ඔයත් වරද්දනවා නම් බලන්න අදාළ මූර්ධජ ලයන ලියන්න ඕනේ. අදාළ නොවන මාධ්‍ය වැඩසටහන් පවත්වා ගැනීමෙන් ගන්නවා කියන දාස නිසා වෙනවා. පවත්වා ගැනීමෙන් ඉහළ ගුණාත්මක භාවයක්. ඉහළ කියන වචනෙත් ගොඩක් අය වරද්දනවා. ඉහළ පහළ මේවා ප්‍රදේශයෙන් අර්ථයනකොට ලයන මූර්ධජ වෙන්න ඕනේ. ගුණාත්මක භාවයක් හා ප්‍රමිතියක් ආරක්ෂා කර ගත හැකි වන්නේද? ගන්න හොඳ පරිවිදීමක් වෙන තියෙන. ආරක්ෂා කරගන් කරගත කියන විතර එක වචන නෙමෙයි. කර කර ගන්නවා කියන එක වෙනම නිසා ගත වෙනම හැකි වෙනම නිසා හැකි වන්නේ වනවා කියන එකට ද කියන නිපාත එකතු වෙන නිසා වෙනම ලියනවා වන්නේ ද. කිසිසේත්ම එවන්නා සිදු නොවන නේද? නොවන ව ධාතුවෙන් එන නිසා නොවන කියන එක වෙනම එන්නේ.
Kisiset kena wacana tamai mayan na nipa tek pide dahil lati. Very good na mayan na dahil ba bena makian na pei. Kisiset kena wacana tamai mayan na kathir lati na nipa tek pide. Kisiset ma bena malir lati na bena wacana kathir. Very good. Sidu nona bai niti riti. Ikara lianat puluang na tara kedi rabdhala niti riti kila lianat puluang. Pati sanska karna ikara ni lianat sa pati sanska na ikara wacana. Ha raja pratipatti wala eka pratipatti wala eka wacanaya wala mankona wala walata walin kiyana ekata liyanne kiyana wala neweni pratipatti wala newe pratipatti wala nisa eka wacanaya wenaskam sidu kirima menne sidu kiyana goda kala wenama liyanne sidu kirima siduwana siduwiya sidu u kedi sidu wenama anithya wenama liyanne athyawashya karunaki goda kala liyena athyawashya kiyala me yanse deerga karana Yanse dirga karot verdi atya wenone atya nevi atya awashya karunathi madhya wedasatahan nidahase idiripat kirimata kirimata wenamane sima panawana metana panawana wenama neve panawana ara va dhatuwen awata ek ekata liyanne panawana panawana kiyana adahasa wenama kiyana eka wenama awata wenama liyanne na gannawa lenawa නේද කරනවා වගේ આવ තමයි කර ගැනීම සිදු කිරීම ලබා ගැනීම ඒවා වෙනම ලියන්නේ මෙතන එකට පනවන උනාට එකට ලියන්නේ සිවිල් අපරාධ නීති තවමත් පොත් වල නෙවෙයි පොත් වල වල එකට ලියන්නේ නිසා එක වචනය ශේෂව පවති එවැනි නීති රීති අතන නීති රීති එකට නිසා මෙතනත් නීති රීති එකට වෙනවා නැත්තම් කෙටි ඉරක් එනවා යා නැත්තම් වැරදි බලද්දි මේ රචනය pada silpi dasi tawa dalaku lebeni menentu iya insa le tawa racana wada laku mardu ino meke dilati nidiriti bimarshane wenu ni mar rayan meke mangi wane denas ni sami prashane lati bimarshane kara wenu ma kara nama kina dasa ni jati antara pramtinta anukula wana wenu manisa sidu wana manisa anukula wana wenu ma ayurin merata niti padati wenas කිරීම වෙනස් කිරීම වචන දෙකක් කරනවා කියන අවශ්‍යතාවය ඒ කියන්නේ කාලීන අවශ්‍යතාවකි වෙනෝනේ ඔය කිනේ අප අවශ්‍යතාවක අවශ්‍යතාව කියලා තමයි හරි වචනේ එන්නේ සර් මට දැන් මේ අර ශේෂ ව කිව්වහම සර් මං අර වයන්න වෙන් කරලා ලියන ශේෂ වී කියන අදහස එන හින්දා එහෙනම් මම හරියටම දන්නේ ඒක වයන්න වෙන් කරන නැමෙ එක ප්‍රාර ගුරුකුලයක් ප්‍රශ්නක් නැති නේ ඒ නිසා වයන්න වෙනම ලිව්වත් කමක් නැහැ අර මයන් දයන්න වගේ වයන්නත් වෙනම ලියන්න කියලා නමුත් වර්තමානයේ අර ජාතික අධ්‍යාපන ආයතනයේ හැම එකතු වෙලා නිකුත් කරලා තියලා තිනවා නීති රීති පද්ධතියක් ඒකේ වයන්න වෙනම ලියන්න කියලා උපදෙස් දීලා නැහැ ඒත් අපේ තරග විභාගවල වයන්න එකට ලිව්වට කමක් නැහැ ශේෂව සිදුව මේ වගේ ඒවා එකට ලියන්න දයන්න මයන්න විතරයි අර වෙනම වචනයක් විතර අපි සලකන්නේ ශේෂ Wakila dekat dia nanti kita lihat. Hari seteng. Arak cuma swanya mana beda satahana. Kriyatma tu kiri ma magin bidut madde wala apa wala kita dia nih sebalan wala ekomday. Ini tuh melihat nuni gunatte ihela nangwa. Ihela nagi nwa kian kewajan dekat nih sa ihela nangwa kian kewajan dekat. Ini balang meter na ihela nangwa gatte hacky wenu ඇත් ගන්නවා කියන එක හැකි කියන එක වන ව ධාතුන් කියන එක ඇත වෙන නිසා ගත්ත හැකි වනු ඇත වෙන වචන ටිකක් බලයේ සිටින දේශපාලන පක්ෂයට අනවශ්‍ය ප්‍රචාරණයක් ලැබෙන වැඩසටහන ඉදිරිපත් කරන කරන වෙනමනේ අශීලාචාර අශීලාචාර එක වචනයක්නේ සේක වචනයක් ඈ සම්ප්‍රදායෙන් අත්මිදීමට නම් අත් වෙනම ලියුවොත් දෑත් කියන අදහස වෙන නිසා මේතර අත් මිදීමට එක වචනයක් විතර දෙන්න කොහොමද අත් මිදීමට නම් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ගුවන් විදුලි සංස්ථාව හා ස්වාධීන රූපවාහිනී සේවය වැනි වැනි මෙන් සේ මේ ඔක්කොම වෙනම ලියන්නේ වෙනම ලියන්නේ භෝජනාගාරය සේ නේද සේ මෙහෙම සේ මෙන් වැනි මේ වගේ නිපාත පද වෙනම ලියන්නේ ආයතන ස්වාධීන මහජන සේවා සපයන මාධ්‍ය ආයතන බවට මෙමෙටි බලන්න පත්
කළ යුතුය වාක්‍ය අවසානයේ යෑම පෙරවචනයේ මෙන් සහ යුතුය වචන දෙකක් පත් කරනවා කියන එක තමයි එහෙනම් පත් කළ වචන දෙකක් මෙන්න මේ කළ කියන වචනේත් ගොඩක් අය වරද්දනවා කළ කියන්නේ කරනවා කියන එකේ අතීත ක්‍රියාදන්තය අතීත ක්‍රියාදන්ත ලියද්දි මූර්ධ ලයන තමයි ලියන්න ඕනේ මරනවා මර කරනවා කළ කළ කියන වචනේ සිදු කළ පත් කළ මේ වගේ කළ ලියනකොට ගොඩක් අය වරද්දනවා සා පේපර් බලනකොට අපිට අක් ගාලා ඇහැ යන්නේ ඕවට පේපර් මාකින් කරන කෙනාට එහෙමයි සා මේවා වරද්දන්න එපා කළ ඉහළ පහළ අදාළ තුල එන්න මේ වගේ ඒවා අනිවා ගැළපෙන ඔක්කොම මූර්ධිත ලයන ලියන්න ඕනේ දන්ටද ලියනවා නම් ඒවා හදාගන්න ඉක්මනට මට හිතලම මේ දවස්වල නිවැරදි කරගන්න සියලු සියල්ල කියලා දිත්ත කරන්න පුළුවන් ලයන ඒ නිසා සියලු මේලු යන දන්ටද හැබැයි මහලු තේමයි නේද මහල්ලා කියලා ලයන දිත්ත කරන්න පුළුවන් ඒ නිසා මහලුත් මේලු යන හැබැයි යහලු යහලු යහල්ලා කියලා හරි යහල්ල කියලා හරි වචනයක් තියෙනවද ඒ නිසා යහලු මූර්ධජ අන්න ඒ වගේ සියලු මහලු මේ වගේ ඒවා මේලු යන පුරවැසියන්ගේ ගේ වෙනම නැහැ මොකද වෙනම ලියන්නේ දයන්නයි මයන්නයි වාක්‍ය අවසානයේ අයන්නයි විතරයි අනිත් ඔක්කොම ගේ ගෙන්ට ඔය ඔක්කොම පුරවැසියන්ට කිව්වත් පුරවැසියන්ගේ කිව්වත් පුරවැසියන් ගෙන් කිව්වත් එද මේ ඔක්කොම එකට ලියන්නේ හැබැයි පුරවැසියන්ද කියලා කිව්වොත් අන්න ද විතරක් වෙනම දෙනවා පුරවැසියන් ම කියලා කිව්වොත් අන්න ම වෙනම දෙනවා අනිත් හැම එකක්ම වචනයට එකතු වෙන හැම නිපාත පදයක්ම එකතු කළා ලියන ඕන උදාහරණයක් පුරවැසියන්ගේ කියන්නේ එක වචනයක් පෞද්ගලිකත්වයේ ගරු කරනවා කියන අදහස නිසා ගරු කොට සලකන තත්වයේ මේ තත්වයක් ගොඩක් අය වර්ධනා තත්වයේ අල්ටයිම දෙකක් වෙනවා තත්වය අල්කිරීම දෙකක් අල්ටයිම දෙකක් වෙනවා තත්වයේ වැඩසටහන් විකාශනය කිරීම ඉතා වැදගත් වේ ඉතා වැදගත් ඒ සඳහා විද්‍යුත් පාඨමාලා යාවත් කාලින කිරීමට පියවර ගන්නවා ස ගන්නවා කියන දස ගැනීම වඩා යෝග්‍ය වේ වේ කියන එක වෙනම ලියන්න එබැවින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සුරැකෙන ලෙස නිපාත පදන මේවා වෙනම ලියන්න සේමෙන් ඒ ඔක්කොම වෙනම ප්‍රජාතන්ත්‍රීය උන්නතිය සහතික කරමින් බෞහිතවාදී දී වෙනම ලිව්වට මෙතන බෞද්ධවාදී කියන්නේ එක වචන වාදී කියන එක මෙතන මේ බෞද්ධවාදී කියන වචනේත් එක්ක නේදී තියෙන්නේ. එතකොට දී වෙනම නෙවෙයි. හැබැයි කිරීමේදී කියලා ගුණා ගන්න ද නිපාතෙන් තමයි දී හැදිලා තියෙන්නේ. එතකොට කිරීමේදී කියන වචන දෙක. මොකද හිතවාදී කියනකොට ඒක හිතවාදී කියන වචනය තුළ තියෙන දියන්නක් නිසා ඒක වෙනම ලියන්නේ නැහැ. බෞද්ධවාදී විද්‍යුත් මාධ්‍ය කලාවක් ගොඩ නැගීමට වචන දෙකක් ඈ දායක වෙනවා කියන එක නිසා වීම වෙනම දායක වීම සියලු දෙනාගේ සදාතනික වගකීම වන්නේ ය වාක්‍ය අවසානයේ යන්නේ පෙර වචනේ මෙතන ලියනවා හරි මේ වගේ අපි තව පේපර් එකක් කතා කරනකොට මම ඔයාලට ගැටලු දෙන්න තැන් අහන්න ඒතර පද බෙදීම මම මේ ටික කියලා දෙන්න ඊට අමතරව මගේ ළඟ ටියුට් එකක් තිබ්බා වගේ මතකයක් තියෙනවා පද බෙදීමට ඒක මම දාන්නම් ගොඩක් ටියුට් පටවන්න අමාරුයි මේ වෙලාවේ අර තියෙන කරුණු වලට උගන්නන්න මොකද එහෙම ලොකු කාලයක් නැහැ ඔය වගේ තැන්වලින් වැරදෙන්න තියෙන පුළුවන් ටික පුළුවන් තරම් නිවැරදි කරගන්න මේ සිංහල කාල සීමාව රයිට් ඒක ඔයාලට බල ශක්තිය ගැන චුට්ටක් හචන මේ දවස්වල වැදගත් නිසා මම ඒක ගැන රචනයක් තියෙනවා ඒකත් මම ඔයාලට දානවා නේද ඒකත් මම ඔයාලට දානවා මේක දැන් කියවන්න වෙලාවක් නැහැ මේකත් ඔන්න චුට්ටක් බලාගෙන තියාගන්න මේ වගේම වැඩගත් ඊට පස්සේ අනිවාර්යෙන් ඔය විදේශ මාතෘකා ගැන චුට්ටක් බලාගෙන තියාගන්න ඇමරිකාව ලෝකයේ බලතුලනයට කොච්චර බලපෑම් කරනවද ඊට අමතරව රුසියාව රුසියානු ප්‍රශ්නය ඊට පස්සේ චීනය ලෝකයට සිදු කරන බලපෑම ඊට පස්සේ මේ එයාගේ කරුණු එකතු කරලා තියනවා මේ තු විදේශ සේවය නිසා ඒවට අදාළව සමහරට මාතෘකාවක් මතුවලා තුනක් හතරක් විතර එයි නමුත් ඒවට අදාළව අනිවාර්ය මාතෘකාවක් එයි සර් මේ විදේශ සේවය නිසා
අපේ විදේශ ප්‍රතිපත්තිය ගැන නේද විදේශ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ මේවා ගැන චුට්ටක් කියවලා තියලා කරුණු තියාගෙන යන්න ඒක වැදගත් නිසා විශේෂයෙන්ම විදේශ අමාත්‍යාංශයේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා මේ දවස්වල ටිකක් ෂෙයා වෙලා තියෙන ආටිකල් ටිකක් එහෙම බලාගන්න විදේශ අමාත්‍යාංශයේ මොනවාරි පබ්ලිෂ් කරලා තියෙනවා මේකේ සහ එහෙම නැත්නම් ඒ වෙබ්සයිට් එකේ මොනවාරි තොරතුරු ටිකක් තියාගෙන ඉන්න ඒක ඉතාම වටිනවා නේද ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කෙබඳු විය යුතුද කිව්වොත් එහෙම ඔබට කරුණු තේරෙන්න ඕනේ අතීතෙ මෙහෙමයි ඒ නිසා ඇතිවෙච්ච ප්‍රශ්න මෙහෙමයි වර්තමානයේ මෙහෙමයි ඒ නිසා ඇතිවෙච්ච ප්‍රශ්න මෙහෙමයි අනාගතේ නම් අපි විදේශ ප්‍රතිපත්තිය කොහොමද කරන්නේ ඇමරිකාවත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ රුසියාවත් එක්ක ගනුදෙනු කරන්නේ චීනෙත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද ගනුදෙනු කරන්නේ මෙහෙම නොබැදි ප්‍රතිපත්තිය කිහිපයක් හොඳයිද නැද්ද නොබැදි විදේශ ප්‍රතිපත්තිය හොඳයි වගේ තේමාවද මේවා කරුණු ටිකක් හොයාගෙන තියාගන්න රචනාවලිය එක ලකුණු 15ක් 20ක් විතර වෙයි ලොකු වැඩි දන්න දෙවා රචනයක් තවතෝන ලකුණු 20යි ලකුණු 80ක්ම තියෙනවා ඒක ඔයා කපට වෙන්න ඕනේ මේ පේපර් එකේ පේපර් එක සමහර පේපර් වල ස්ට්‍රක්චර් වෙනස් කරනවා උදාහරණයක් දැන් මෙහෙම ක්ලාස් වල සමහර රචනා පාඩම් කරලා ලියලා 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 යන්නම් රචනාව ලියන්න කියලා පේපර් එකේ ගිහිල්ලා රචනාව ලියලා ඉවර වෙලා බලනකොට ඒකට ලකුණු 15යි තියෙන්නේ රචනෙට ලකුණු 15යි තව 85ක්ම තියෙනවා අර ඡේදාසිත ප්‍රශ්න වල එතකොට රචනයට පැය දෙකෙන් පැයක් විතර අරන් රචනයක් ලියලා ඉවර වෙලා බලද්දී ලකුණු 15යි. ඒ 15ම හම්බෙන්නේ නැහැ කියලා අපි දන්නවා හම්බෙන්නේ 6 7 8යි වගේ. ඒ හොඳට ලියුවොත් විතරයි 10කට වඩා වැඩි ප්‍රමාණයකට යන්න පුළුවන්. ඉතින් පැයක්ම අපරාදී. ඉතුරු ලකුණු 85ට අර පැයේ ෆයිට් කරන්න. ඒ නිසා ඔයා පේපර් එක අතර ගත්තොත් මම බලන්න විනාඩියක් තරම් පේපර් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද? රචනාවල ඇවිල්ලාද නැද්ද ආවනම් ලකුණු කීයද? සාරාංශයක් ආවද නැද්ද ආවන ලකුණු කීයද බොහෝ වෙලාවට සාරාංශයක් එන්නේ නැති වෙයි කියලා මම හිතලා තමයි ඔයගොල්ලෝ ලොගින් වෙන්නේ කාලෙත් සීමිත නිසා සාරාංශ කියලා දෙවෙනි කොටසේ තියෙන නිසා ඔකටත් අපි ටයිම් තිබ්බොත් එකක් ලියලා පුරුදු වෙලා යන්න සෝ පේපර් කතර ගන්න බලන්න ඡේදාසිත ප්‍රශ්න එනවා නම් මොනවාගෙන්ද ඇවිල්ලා තියෙන්නේ ඔව් නැත්ත අවිනිශ්චිත කියන ප්‍රශ්න දවිලා තියෙන්නේ නැත්තම් ඡේද දීලා ප්‍රශ්න අහනවද ඇවිල්ලා තියෙන්නේ තනි වාක්‍ය වලට ලකුණු කීයද වෙන් කරලා තියෙන්නේ නැත්නම් තනි වාක්‍ය පහක් විතරයිලා ලකුණු 20යි නම් තියෙන්නේ ඒකම පැයක් විතර අරන් තනි වාක්‍ය ලියනවාද ඉතුරු ලකුණු 80ට ෆයිට් කරලා ටයිම් ඉතුරු වුණොත් තනි වාක්‍ය ලියනවාද කියන්නේ. අන්න ඒක අනිවාර්යයෙන් ප්‍රැක්ටිස් කරන්නම නම් ඕනේ. ඒ නිසා අපිට කියන්න බෑ කොහොමද ස්ට්‍රක්චර් එකක් වෙයිද කියලා, පේපර් එක කොහොමද ස්ට්‍රක්චර් එක හැදෙන්නේ කියලා. ඒ නිසා ඒක දැත්ත ගමන් තීරණය කරන්න කොහෙන්ද පටන් ගන්න, කොහෙන්ද ලියන්න, මොනවට ලියලාද අනිත් ඒවාට ලියන්න කියලා. මම නම් යෝජනා කරන්නේ. රචනාවක් ආවොත් ලකුණු ප්‍රමාණය බලන්න. ලකුණු 20ට වඩා අඩු නම් රචනාව තියලා අර ඡේදාසිත ප්‍රශ්න තනි වාක්‍ය වලට ලියලා අවසාන මොහොතේ රචනාවට එන්න. එහෙම නැත්නම් රචනෙ ලකුණු 30ක් විතර දෙනවා නම් ගත්ත ගමන් අර රචනෙ ලියලා අනිත් ඒවාට යන්න. නේද? රචනෙ නැතුව තනි වාක්‍ය දෙනවා නම් තනි වාක්‍ය වලට ලකුණු කොච්චරද වෙන වෙන්නේ කියලා බලන්න. ලකුණු 20ට වඩා අඩු වෙන තියෙනවා නම් තනි වාක්‍ය වලට තව 80ක්ම තියෙන ඡේදාසිත ප්‍රශ්න නිසා ඒ ටික ලියලා තනි වාක්‍ය වෙලාව ඉදිරි කරගෙන තනි වාක්‍ය වලට එන්න. දැන් තනි වාක්‍ය වලට ලකුණු 30ක් විතර වෙන්නේලා දෙනවා නම් ඉස්සර වඩා වැඩියෙන් දිනන තනි වාක්‍ය ටික ලියලා ඊට පස්සේ ඡේදාසිත ප්‍රශ්න වලට යන්න. අන්නේ සාරාංශයක් આવත් එහෙමයි. ඒ නිසා පේපර් එකේ ස්ට්‍රක්චර් එක චුට්ටක් බලලා ඊට පස්සේ වැඩේට බහින්න කියන ඉල්ලීම කරනවා. බලමු අපි මම දැන් ආදර්ශ පේපර්ස් විදිහට බොහෝ වෙලාවට ඒ ස්ට්‍රක්චර් එක හැදේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒවා ඔයා කලින්ම ප්ලෑන් කරන්න කොහොමද කියන්නේ කොතනින්ද පටන් ගන්න. කොහොම හරි ඔක්කොම ලියනවා නම් තමයි වඩාත් හොඳ. රචනෙ නොලියම આવොත් සමහර විභාගෙ ෆේල් වෙන්න තියෙන අවස්ථාව වැඩි. මොන හරි රචනක ලියලා දෙන්න ඕනේ. ඉතින් අර ලකුණු 80ට ෆයිට් කරලා ඒක හොඳටම කරලා ඊට පස්සේ රචනෙ නිකන් උඩින් පල්ලින් ගහලා දැම්මත් කමන්නේ අතන 80 ෂුවර් නම්. එතකොට හැබැයි ඒ 80 විතරක් ලියලා රචනෙ නොලියම આવොත් සමහර වෙලාවට ෆේල් වෙලා තියෙන ඉඩ තියෙනවා. මොකද නිර්මාණ ශෛලී බව සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන නිසා අපේක්ෂකයාගේ නිසා අරකට ෆයිට් කරලා ටිකක් වෙලාව තියන්න රචනෙ නිකන් විනාඩි 5 10 කොහොම හරි ටිකක් බොරුවක් කර කමන්නේ ලියලා දැම්මත් කමක් නැහැ. හැබැයි රචනෙ ලකුණු 30ක් විතර දෙනවා. ඒක වින පැය බයක් විතර වෙන හොඳට ලියලා ඊට පස්සේ අර ටික යා වෙලාවත් එක තියෙන ගනුදෙනුවක් තමයි මේක තියෙන්නේ අවබෝධයේ අයිකී වලට වඩා වැඩගත් වෙලාව ඒ නිසා එතනට යන්න. රයිට් රචනා සම්බන්ධයෙන් මම හිතන හොඳ අවබෝධයක් එන්නේ නැති. අපි යමු අද ආදර්ශ පේපර් එකට. ආදර්ශ රචනා ගොඩක් මට දෙන්නත් බෑ මොකද දැන් ඔයාලට මේ වෙලාවේ පාඩම් කරගන්න කාලයක් නැහැ. අපිට ඉතින් කලින් මතක් වුණා නම් විභාගය ඇප්ලයි කරලා තියෙන කියලා කලින් මේක පටන් ගත්තා නම් මට ඔයාලට දෙන්න තිබ්බ ආදර්ශ රචනා එතකොට ඔයා රචනා පොත් එහෙම අරන් පාඩම් කරලා තියෙනවා නම් ගොඩක් රචනා පොත් ලියවිලා තියෙන මේ තරඟ විභාග වලට ඉලක්ක කරගෙන නෙවෙයි තරඟ විභාග වලට මැච් වෙන විදිහේ රචනා නෙවෙයි තියෙන්නේ සමහර ටියුෂන් ගුරුවරු මම දකින්න රචනා දීලා තියෙනවා
වචන තේමා 600 700 800 වචන පොත්වලත් ගත්තාම මෙහෙමයි මේ දෙන ලකුණු දෙන ස්ට්‍රක්චර් එකට අනුව නෙවෙයි රචනා ගොඩක් පොත්වල එහෙම හොඳ පොතක් තියෙන පුළුවන් මම දකි බුක් ෂොප් වල දකින පොත් සමහර ඩිවිෂන් ගුරු දෙන පොත් ආදාස රචනා එච්චර හොඳ මට්ටමේ ලකුණු ගන්න පුළුවන් ඒව නෙවෙයි බලන්න මගේ තියෙන රචනා රයිට් පිටු එකමාරට යන විදිහට වචන 300ට බැලන්ස් වෙන විදිහට ඒකම ගලාගෙන යන විදිහට දිනන්න ඒ වගේ රචනා දිනන විතර පාඩම් කරන්නේ එහෙම නැතුව අනිත් රචනා දිනන ඒ වගේ කරුණු ටික විතරක් ගන්න ඒකම කඩපාඩම් කරලා එහෙම ලියන්න යන පුරුදු වෙන්න එපා රයිට් ඉතින් අපි කලින් හම්බුණා නම් මේ ආදර්ශ රචනා මගේ ළඟ මේ වගේ ආදර්ශ රචනා හතර ආදර්ශ රචනා පහ කියලා මෙන් 15ක් විතර තියෙනවා මේ පහළම මේ වෙලාව ඔයාලා දෙන්න ගියොත් ඔයා නිකන් කම්පියුස් වෙනවා මේ සතිය ඔය පාඩම් කරගන්න ටයිම් උත් නැහැ නේ රචනා ආදර්ශ රචනා තුනක් විතර මම දෙන්නම් ඒ තුන බලාගෙන ගිහිල්ලා ඒකෙන් මොන හරි කොපි කරන්න දෙයක් තියෙනවා නම් කොපි කරගෙන ඊළඟ කොටසට කියන්නේ මේ විභාගෙට සූදානම් වෙයි හරි නේද අපි එහෙනම් ආදර්ශ ප්‍රශ්න පත්‍රයට යමුද මේකට උත්තර ලියන්න අද උදේ දැම්ම නිසා මම හිතන්නේ ලොකු කාලයක් වට තියෙන්න නැතුව ඇති. නමුත් උත්තර ලියලාද නැද්ද කියලා මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්. ඒතර මට ගණන වේගය ගැන තීරණයක් ගන්න පුළුවන්. චැට් බොක්ස් එකට හරි මයික් එක ඔන් කරලා හරි කියන්නක අපේ. ලිව්වා සර්. ලිව්වා සර්. ආයි ෆෙරි. අපි එදා දැන් තනි වාක්‍යයක් කතා කරානේ ඊට පස්සේ අපි රචනත් කතා කරානේ දැන් ඊට පස්සේ දා ඡේදාක්ෂර ප්‍රශ්නත් කතා කරානේ අපි පොඩ්ඩක් තනි වාක්‍ය තියලා ඡේදාක්ෂර ප්‍රශ්න සහ උචිත විකල්පත් දෙන ඡේදාක්ෂර ප්‍රශ්න දා අපි ටිකයිනේ කතා කරේ ඒ නිසා මේ ඡේදාක්ෂර ප්‍රශ්න වලින් පටන් ගමු ඔව් අක දෙකෙන් පටන් ගමු නේද තනි වාක්‍ය ටික තව ටිකෙන් ලියමු අපි අංක දෙකේ කියන්නේ මොකද්ද දී ඇති පාට කියවා ඊට පහලින් නැති එක් එක් වාක්‍ය හරිනම් අංක එකද වැරදි නම් අංක දෙකද අදාළ නොවේ නම් අංක තුනද ලෙස ඉදේ ඇති හිස් තැන තුන ලියන්න කියලා කියනවා රයිට් එතකොට මේවා ලියන්න මම එදා ක්‍රමයක් කිව්වා ඕනනම් එකපාරක් ඡේදය කියවගෙන යන්න එකපාරක් ඡේදය කියවන ගිහිල්ලා ප්‍රශ්න 10මත් එකපාරක් කියවගෙන යන්න හැබැයි ඒක තේරෙන්නේ නැතුව බොහොම වේගෙන් රටගල් නිකාර පත්‍රය බලනවා කියවගෙන යන්නේ වෙලාව විනාශ කරන්න එපා කියවගෙන ගිහිල්ලා ගොඩක් අය පුරුදුලා ඉන්නේ ප්‍රශ්නේ හොයා ප්‍රශ්න දිහා බලලා මෙතනින් උත්තරේ හොයාගන්න. ඒත් එහෙම කරාම මේ වගේ ප්‍රශ්න 10ක් තියෙනවා. ඒත් මේ ඡේදාශිත ප්‍රශ්න වල මේම ප්‍රශ්න දෙන්නේ අර ඡේදයේ තියෙන පිළිවෙලටම නෙවෙයි. ඡේදයේ තියෙන පළවෙනි වාක්‍යයෙන් නෙවෙයි මෙතන තියෙන පළවෙනි ප්‍රශ්න තියෙන්නේ. අර මෙතන තියෙන පළවෙනි ප්‍රශ්න තියෙන්නේ සමහර ඡේදා ඡේදයේ තියෙන අවසාන මේ වාක්‍යයෙන් වෙන්න පුළුවන්. නැත්නම් මැද තියෙන එකකින් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඔබට යෝජනා කරා ඉදා ක්‍රමයක් මොකද්ද එකපාරක් කියවගෙන ගිහලා ප්‍රශ්න ටිකක් කියලා ආපහු ඡේදයට එන්න වාක්‍යෙන් වාක්‍ය ඉස්සරහට යන් කියලා. ඒ කියන්නේ පළවෙනි වාක්‍ය කියවනවා ඒක හොඳට අවබෝධ කරගන්නවා ඒ අනුව ඒකට අදාළ ප්‍රශ්නයක් ඔය හරි පල්ලෙහා තියනවාද කියලා බලනවා. බලලා ඔව්ද නැද්ද අදාළ නොවේද කියලා කියනවා. නේද? එහෙම. අන්න එහෙම තමයි යන්නේ. ඒ නිසා බලන්න පළවෙනි වාක්‍ය කියවලා තේරුම් ගන්න. ඒකට අදාළ ප්‍රශ්නයක් කොහේ හරි තියෙනවා කියලා බලන්න.
Right. Prashanka dekata baluada. Prashanka dekata. Baluada be. Prashanka dekata. Usas adhyapana sheshtre pavatina dharita seemakam hamuye vada. Usas adhyapana sheshtre sandaha paudgalikaansayata sahabhagiyimata ida laba dunahot. Ema pratipattiya usas adhyapane sandaha adu aadayam labhi sisunta athi avastha ahimi vimata hetuwa nathai yana varadi mate hetuwen. E sandaha paudgalikaansayata avasthawa laba nodini. Etara meka vakya loku desa api keti karala. Aragena therum ganna usaha karamu ඊට පස්සේ ඊට දාලා ප්‍රශ්නයක් තියෙනවද කියලා බලමු මොකද කියන්නේ උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ පවතින ධාරිසා සීමාකම් හමුවේ වද උසස් අධ්‍යාපනයේ තියෙන සීමාකම් එකක් තමයි ධාරිතාවය ඒ වුණා උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ සඳහා පෞද්ගලික අංශයට සහභාගී වෙන්න ඉඩ ලබා දුනහොත් මොකද ධාරිතා තියෙන අවස්ථාවේදී වුණත් ධාරිතා සීමාකම් තියෙන අවස්ථාවේදී වුණත් පෞද්ගලික අංශයට අවස්ථාව දුන්නොත් එම ප්‍රතිපත්තිය උසස් අධ්‍යාපනය සඳහා අඩු ආදායම් ලාභී සිසුන්ට ඇති අවස්ථා අහිමි වීමට හේතු වනු ඇතැයි යන වැරදි මතය. පෞද්ගලික අංශයට අවස්ථාව දුන්නොත් මොකද්ද වැරදි මතය? තියෙන අවස්ථාව දුන්නොත් මොකක් වෙයි කියලාද? අඩු ආදායම් ලාභී සිසුන්ට තියෙන අවස්ථාව අහිමි වෙයි කියලා තියෙන වැරදි මතය නිසා මොකද්ද? වැරදි මතය නිසා ඒ සඳහා පෞද්ගලික අංශයට අවස්ථාව ලබා නොදුනි. පෞද්ගලික අංශයට අවස්ථාව දීලා නැහැ. මේකට අදාළ ප්‍රශ්න සංඛ්‍යාවක් තියෙනවද කියලා බලලා මට කියන්න. මේකට අදාළ ප්‍රශ්න සංඛ්‍ය මොකද්ද? chat box එකට හරිය නැත්තම් කියන්න. 4. ඔව් ප්‍රශ්න අංක 4 බලන්න. ප්‍රශ්න අංක 4 තියෙනවා තව එකකුත් ඇති සමහරවල් බලන්න කමක් නැහැ. ඔව් ප්‍රශ්න හතරේ මොකද කියන්නේ සමාජයේ පැතිර පවත්න වැරදි මතයක් නිසා උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ සහභාගී වීමේ අවස්ථාව පෞද්ගලික අංශයට අහිමි වෙත වැරදි මතයින්ද පෞද්ගලික අංශයට අවස්ථාව අහිමි වෙලා තියෙනවලු මෙතන කිව්වේ මොකද්ද ධාරිතා සීමාකම් හමුවේ වුවද උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ සහ පෞද්ගලික අංශයට සහභාගී වෙන්න ඉඩ දුන්නොත් ඉඩ දුන්නොත් ඒ ප්‍රතිපත්තිය උසස් අධ්‍යාපනය සඳහා අඩු ආදායම් ලාභී සිසුන්ට අවස්ථාවම අහිමි වීමට හේතු වෙනේ වැරදි මත හේතු වෙන. ඒ සඳහා පෞද්ගලික අංශයට අවස්ථාව ලබා නොදුනි. ඔව් වැරදි මතයක් ඉඳ පෞද්ගලික අංශයට අවස්ථාව දීලා නැහැ කියලා කියන්නේ. හරි නේද? හතරෙත් කියන්නේ මොකද්ද? අවස්ථාව අහිමි වෙලා කියලා. ඒ නිසා හතර හරිද වැරදිද අදාළ නොවේද? හරි නේද හතර අවස්ථාව අහිමි වෙලා තියෙනවා කියලා කියන්නේ. ඒ නිසා හතර හරි හරිනා ඔව් නේද? නෙවෙයි. අන්න ඒක බලන්න හොඳට. දැන් ඔව් කියලා දීලා තිබ්බොත් ලකුණු නෑ වාට. හරි කියලා දීලා තිබ්බත් ලකුණු නෑ. මොකද්ද කියන්නේ? වාක්‍ය හරිනා අංක 1 දාන්න ඕනේ. වැරදි නම් අංක 2 දාන්න ඕනේ. අදාළ නම් අංක 2. අංක 1 තමයි තියෙන්න ඕනේ. එනිසා හතරට අංක එක කියලා තමයි මෙතන තියෙනව නැත්තම් ලකුණු නැව කියලා තිබ්බත් සත්‍යයි කියලා තිබ්බත් නෑ. ඒ නිසා හොඳට බලන්න මෙතන ඔව් කියලාද ලියන්න ඕනේ සත්‍යයි කියලාද ලියන්න ඕනේ නැත්තම් හරි කියලාද ලියන්න ඕනේ නැත්තම් අංක එක කියලාද ලියන්න ඕනේ කියනක බලන්න. ඒ කියන එක කරන්න නැත්තම් ලකුණු නැති වෙයි. රයිට්. එතකොට මේ ඡේදාසිත ප්‍රශ්න වල මෙහෙම ප්‍රශ්න ඡේද මේක නම් ටික පොඩි සමහර ඡේද දෙනවා පිටු එකමාරක් විතර තියෙන ඡේද. ඒකලා තමයි මෙහෙම ප්‍රශ්න අහන්නේ. එතකොට මේ අහන ප්‍රශ්න ඔය අහලා දෙනවා දීලා තියෙන ඡේදයෙන් නේද? ඡේදයෙන් තමයි යන්නේ ඡේදේ තියෙන වාක්‍ය වලින්. ඒ නිසා එහෙම වාක්‍යෙන් වාක්‍ය යන සමහර වාක්‍ය වලට ප්‍රශ්න ඇදුව ඇති. කමක් නැහැ එහෙම උනාට වාක්‍යෙන් වාක්‍ය යන. එතකොට ඔයාලට ওই තියෙන ප්‍රශ්න වලට නිකම් උත්තර ටිකේ. ඊට යන ඊළඟ වාක්‍යයට යන්නේ නේද? අපි අරගෙන අර වාක්‍යෙට තව ප්‍රශ්නයක් මම දැක කොහේ හරි. ඔව්. 9 බලන්න. උසස් අධ්‍යාපනයේ සහභාගී වීම සඳහා පෞද්ගලික අංශයට අවස්ථාව ලබා නොදීම නිසා ඇති වූ ආනුෂාංගික ප්‍රතිඵල දෙකක් පාටේ දැක්වේ. ඒ වාක්‍යෙටම අදාළ එකක් නේද?
පෞද්ගලිකංශයට අවස්ථාව දුන්නේ නැති නිසා ආනුෂාංගික ප්‍රතිඵල ආනුෂාංගික කියන්නේ ඒකත් එක්ක බැඳිලා තියෙන අවස්ථාව දුන්නේ නැති එකත් එක්ක බැඳිලා තියෙන ප්‍රතිඵල දෙකක් මේ පාඩේ තියෙනවා වගේම ප්‍රතිඵල දෙකක් තිබ්බද මේ පාඩේ උසස් අධ්‍යාපන ශේෂිතා ලබා දුනහොත් උසස් අධ්‍යාපනයේ සඳහා අඩු ආදායම් ලාභීන්ට අවස්ථාව අහිමි වෙනවා කියලා තමයි කියන්නේ ඒක වැරදි මතයක් නෑ බලන්න ඉස්සරහට යන කේන් ප්‍රතිඵල දෙකක් තියෙනවද කියලා කෙසේ නම් අවාසනාවකට මෙන් එම ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය වූයා එහෙනම් දැන් ඒක අදාළ ඒකට නේද මේ වාක්‍ය අදාළ ඒකට එම ප්‍රතිපත්තියේ එම ප්‍රතිපත්තිය මොකද්ද පෞද්ගලික අංශයට අවස්ථාව දෙන්න හොඳ නැහැ මොකද අඩු ආදායම් ලාභීන්ට අවස්ථා හිමි වෙනවා කියන ප්‍රතිපත්තිය එන්නේ එම ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය වූයේ පොදු විශ්වවිද්‍යාල පද්ධතියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා මූල්‍යම හැකියාවක් ඇති ඉහළ පිරිවැයක් දරමින් විදේශ විශ්වවිද්‍යාලයට ඒ සඳහා අවස්ථාව ලබා ගැනීමටත් අඩු ආදායම් ලාභී කොටස් වලට උසස් අධ්‍යාපනයේ සඳහා ඇති අවස්ථා පොදු විශ්වවිද්‍යාල පද්ධතිය පවතින සීමා කම්වලට යටත් වීමක් තියෙනවා. දැන් බලන්නේ නම් ඒ ප්‍රතිපත්තියේ ප්‍රතිඵල කීයක් තියෙනවද නැත්නම් ආනුෂංගික කාරණා කීයක් මෙතන තියෙනවද? ප්‍රතිඵලය මොකද එකක්? ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා මූල්‍ය හැකියාවක් ඇති ඉහළ පිරිවැයක් දරමින් විදේශ විශ්වවිද්‍යාලයට ඒ සඳහා ලබා ගැනීමට උත්තර දෙන එක ප්‍රතිඵලයනේ මොකද්ද? විදේශ විශ්වවිද්‍යාලයට සඳහා අවස්ථාව ගන්නවා ඒ අර මූල්‍යම හැකියාවක් තියෙන අය කියලා. නේද? ඒක පැහැදිලි කරන එක තමයි කියන්නේ. ඉඩකඩ නැති හින්දා මූල්‍ය හැකියාවක් තියෙන අය ඉහළ පිරිවැයක් දරලා විදේශ විශ්වවිද්‍යාලයෙන් ඒ සඳහා අවස්ථාව ගන්නවා කියලා කියන්නේ. ඒකෙන් ඇත්තම කාරණය කරන්න එක දෙයයි. මොකද්ද? විදේශ විශ්වවිද්‍යාල වලට ඇතුළත් වෙනවා කියන එක තමයි එකක්. අනිත් එක මොකද්ද? අඩු ආදායම් ලාභී කොටස් වලට උසස් අධ්‍යාපනය සැදී ඇති අවස්ථා විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින සීමා කම් වලට යටත් වීම. එහෙනම් ප්‍රතිඵල කියන්නේ තියෙන්නේ ප්‍රතිඵල දෙකක් නේද තියෙන්නේ. එකක් විදේශ විශ්වවිද්‍යාල වලට ඇතුළත් වෙන අවස්ථාව ගන්නවා. අනිත් එක අඩු ආදායම් ලාභීන්ට සීමා කම් වලට යටත් වෙන සිදු වෙනවා. ඒ නිසා ඒ පෞද්ගලික අංශයට අවස්ථාව දෙන්නේ නැති නිසා ඇතිවෙච්ච ප්‍රතිඵල දෙකයි කියන්නේ අනුශංගික ප්‍රතිඵල දෙකක් ඇතුළත් වෙනවා කියන එක හරි නේද? සර් මේකත් හරි. සර් මෙතන උකත් අංක 1. සර් 9 එකත් අංක 1. 9 එකත් අංක 1. ලේසි නේද මෙහෙම යන එක ඉස්සරහට? ආ. ඊළඟ මෙහෙම ගිහිල්ලා ප්‍රශ්නයක් අතෑරුනොත් පස්සේ අපි ආයෙ බලමු. එසේම මධ්‍යම ආදායම් ලබන පන්ති උසස් අධ්‍යාපනය සඳහා වියදම් දැරීමේ හැකියාව ඉහළ යාමත් සමග එම දෙමාපියන් තම දරුවන් දේශීය උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමි නොවීම මත නොවීම හේතු කොටගෙන ඒ සඳහා වෙනත් රටවලින් එම අවස්ථා සොයා ගැනීමට පෙළඹිය මධ්‍යම පන්තියේ උසස් අධ්‍යාපනය සඳහා වියදම් දැරීමේ හැකියාව ඉහළ ගියාම ඒ දෙමාපියෝ මොකද කරලා තියෙන්නේ? මධ්‍යම පන්තියේ තම දරුවන් දේශීය උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථා හිමි නොවීම මත ඒ මධ්‍යම පන්ති අයටත් දේශීය විශ්වවිද්‍යාලවලට යන්න බැරි වුණාම ඒ සඳහා වෙනත් රටවලින් එම අවස්ථා සොයා ගැනීමට පෙළඹී ඇත. මේකට අදාළ ප්‍රශ්නයක් තියෙනවද බලන්න. ඔව් ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? ඒ වාක්‍යයට අදාළ දැන් මෙහෙම තමයි අවබෝධය දිනු කරගන්න. මේක තමයි අවබෝධය කියලා කියන්නේ. ඔයාලා භාෂාව පුළුවන් බැරිද කියන එක නෙමෙයි මේ පේපර් එකේදී බලන්නේ. කියද චානිකා ඒකට අදාළ ප්‍රශ්න අංකේ ඇහුණා මට ASCII අපි කිව්වේ වාක්‍ය මොකද්ද? ඕ අන්න හත සාහද හරිද වැරදිද? අතේ කියන්නේ මධ්‍යම පාන්තිකයන්ගේ වියදම් දැරීමේ හැකියාව ඉහළ නොගියේ නම් අධ්‍යාපනයේ ඇති තම දරුවන්
පිටරටට යැයිමේ අවස්ථාව අහිමි වන්නට ඉඩ තිබිනි. අධ්‍යාපනයට ඇති තම දරුවන් පිටරට යැයිමේ අවස්ථාව අහිමි වන්නට තිබිනි. මෙතන කිව්වේ මොකද්ද? මධ්‍යම පාඨකයන්ගේ උසස් අධ්‍යාපනය සඳහා වියදම් දැරීමේ හැකියාව ඉහළ යාමත් එක්ක ඒ දෙමව්පියෝ තම දරුවෝ දේශීය විශ්වවිද්‍යාලවලට දාන්න බැරි වුණාම විදේශ විශ්වවිද්‍යාලයට යවුවා කියලා කියනවා. ඔව්. ඒ ආදායම් වියදම් දැරීමේ හැකියාව ඉහළ ගිය නිසා තමයි එහෙම කරේ. හැබැයි එහෙනම් ඉහළ නොගියා නම් අධ්‍යාපනයට තම දරුවන් පිටරට යැවීමේ අවස්ථාව අහිමි වන්නට ඉඩ තිබ්බව වුණේ දෙකත් හරි. ඉඩ තියෙන. සයකත් හරි. සයකට අංක 1. ඒකට අංක 1. ඔක්කොම හරිද වලාගෙන යද්දි? අමක් නෑ ඊළඟ වාක්‍යෙට දැන්කො. මෙම වාතාවරණය යටතේ. මේ වාතාවරණය මොකද්ද? ඔය කියන තත්ත්වේ. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය නෝන විශ්වවිද්‍යාල පිහිටවීම මගින් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට උසස් අධ්‍යාපනයේ හැදෑරීම සඳහා ලැබෙන අවස්ථාවෙන්ම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පිළිබඳ පවතින වරණය පුරුල් කිරීමටද ඉඩ ප්‍රස්තාව ලැබේ. මොකද කියන්නේ තේරුම් ගන්න හොඳට. මේ தත්ත්වය යටතේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය නෝන විශ්වවිද්‍යාල පිහිටවීම මගින් රාජ්‍ය නෝන විශ්වවිද්‍යාලය පිහිටෙවුවොත් ශ්‍රී ලාංකිකයන් ශිෂ්‍යයන් හට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා අවස්ථා මෙන්ම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පිළිබඳ පවතින වරණය පුරුණු කිරීමට ඉඩ තියෙනවලු. ඒ නිසා යාම අකද්ද මේ වාක්‍යයෙන් කියන්නේ රාජ්‍ය නෝන විශ්වවිද්‍යාල පිහිටෙවුවොත් උසස් අධ්‍යාපනයේ තියෙන අවස්ථා වැඩි වෙනවා වගේම ළමයිටත් විශ්වවිද්‍යාලවලදී තෝරගන්න පුළුවන් වරණය ඉහළ යනවා කියලා කියන්නේ රාජ්‍ය නෝන විශ්වවිද්‍යාල පිහිටෙවුවොත්. මේකට අදාළ ප්‍රශ්න අංකය මොකද්ද? 7. ප්‍රශ්න අංක 7. ඔව්. මොකද උසස් අධ්‍යාපනයේ උදෙසා ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන අවස්ථා හා මෙරට විශ්වවිද්‍යාල පිළිබඳ පවතින වරණය පුරුදු කිරීම සඳහා හේතු වන්නේ රාජ්‍ය නෝන විශ්වවිද්‍යාල පිහිටවීමයි. 7. එතකොට හරිද වැරදිද? හත හරිද වැරදිද? හරි. හරි. අන්න අපේ අවබෝධය චෙක් කරන තැන. ඉතින් බලන්න ඕන ඔතන අවබෝධය කියන්නේ මෙතන කියන්නේ මොකද හතේ තේරුම් ගන්න. උසස් අධ්‍යාපනයේ උදෙසා ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන අවස්ථා සහ මෙරට විශ්වවිද්‍යාල පිළිබඳ පවතින වරණය පුරුල් කිරීම සඳහා හේතු වෙන්නේ රාජ්‍ය නෝන විශ්වවිද්‍යාල. මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අවස්ථා වැඩි වෙන්නයි වරණය පුළුල් වෙන්නයි හේතු වෙන්නේ රාජ්‍ය නෝන විශ්වවිද්‍යාල. අතන කිව්වේ මොකද්ද? රාජ්‍ය නෝන විශ්වවිද්‍යාල පිහිටෙවොත් වරණය වැඩි වෙයි අවස්ථා පුළුල් වෙයි. ඒතර ඔය දෙකෙන් කියන්නේ එක කවුරුන්ද කරුණු දෙකක්. සෝ ඒ ක්වෙස්චන් එකේ මේ රාජ්‍ය නවන විශ්වවිද්‍යාල පිහිටුවීමයි කියලා අවසන් කරලා තියෙනවනේ. ඔව්. හේතු වෙන්නේ කියන වචනේ බලක එක බලන්න කොහොමද? උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන අවස්ථා වැඩි වෙන්න හේතු වෙන්නේ රාජ්‍ය නවන විශ්වවිද්‍යාල පිහිටෙන්නේ. අවස්ථා වැඩි වෙනින්ට හේතු වෙන්නේ රාජ්‍ය නෝන විශ්වවිද්‍යාලය කියලා අපිට හරියටම කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් වරණය පුළුල් වෙන්නේ රාජ්‍ය නෝන විශ්වවිද්‍යාල නිසා කියලා අපිට කියන්න පුළුවන්ද? මෙතන කිව්වේ එහෙම රාජ්‍ය නෝන විශ්වවිද්‍යාල පිහිටෙව්වොත් අවස්ථා වැඩි වෙයි වරණය වැඩි වෙයි. ඒ කියලා අපිට කියන්න අනිත් පැත්තට කියන්න පුළුවන්ද? අවස්ථා වැඩි වෙයි වරණය වැඩි වෙයි වරණය වැඩි වෙන්න හේතු වෙන්නේ රාජ්‍ය නෝන විශ්වවිද්‍යාලය කියලා කියන්න පුළුවන්ද? කරුණු දෙකක් දෙකක්ද? ඔව් සර්. ඒකේ ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට උසස් අධ්‍යාපනයේ හැදෑරීම සඳහා ලැබෙන අවස්ථාව මෙන්ම කියන එක ඉදර ක්වෙස්චන් එකේ තියෙනව නේද සර්? ක්වෙස්චන් එකේ තියෙනවා. හැබැයි හේතු වන්නේ කියන වචනින්ද තමයි ඔක අදහස වෙනස් වෙන්නේ. ක්වෙස්චන් එකේ තියෙන මොකද්ද? ඒ කතාවම කියනවා. ලැබෙන අවස්ථාව මෙන්ම
කියන වචනෙට හා කියලානේ මෙතන තියෙන්නේ. අවස්ථා හා මෙරට විශ්වවිද්‍යාල පිළිබඳව පවතින වර්ණීය පුරුල් කිරීම සඳහා හේතු වෙන්නේ රාජ්‍ය නවන විශ්වවිද්‍යාල. අර වර්ණීය වැඩි වෙන්න හේතුව තමයි රාජ්‍ය නවන විශ්වවිද්‍යාල. හැබැයි වර්ණීය වැඩි වෙන්න හේතුව රාජ්‍ය නවන විශ්වවිද්‍යාලද නැහැ. රාජ්‍ය නවන විශ්වවිද්‍යාල පිහිටෙව්වොත් වර්ණීය වැඩි වෙයි කියලා තමයි මෙතන කියන්නේ. ඔබ තමයි අවබෝධය මනින්. හේතු වෙන්නේ කියන වචනෙන් තමයි මේකේ අර්ථය වෙනස් වෙලා තියෙන්නේ. හොඳට මේවා කියවන්න ඕනේ. කොහොමද මේක මම පැහැදිලි කරන්නේ? අපි මෙහෙම කිව්වොත් යම් සරල කරුණක් ගත්තොත් මොකද්ද? राज्य विश्वविद्यालय पीठ वर्णे वैडी वर्णे वैडी हेतु राज्य विश्वविद्यालय पीठ वरदी अंक देख මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ශක්්‍යතාවය ලංකාවේ පවතින තරඟකාරී වාසි. එනම් විශේෂයෙන්ම රටේ උපාය මාර්ගික පිහිටීම ශ්‍රම බලකායේ සේවා සැපීම සම්බන්ධයෙන් පවතින ධනාත්මක ස්වභාවය සහ දේශීය අධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින බුද්ධිමය කුසලතා වැනි තරඟකාරී වාසි මගින් ඔප්පැන්නේ ඇත. මේ ප්‍රතිපත්තිය මොකද්ද? රාජ්‍ය නවන විශ්වවිද්‍යාල පිහිටවන ප්‍රතිපත්තිය මගින් ක්‍රියාත්මක කිරීමෙන් ලංකාවේ පවතින තරඟකාරී වාසි. එනම් තරඟකාරී වාසි මොනවද? රටේ උපාය මාර්ගික පිහිටීම ශ්‍රම බලකායේ සේවා සැපීම සම්බන්ධයෙන් පවතින ධනාත්මක ස්වභාවය සහ දේශීය අධ්‍යන කාර්ය මණ්ඩල පවතින බුද්ධිමය කුසලතා වැනි තරඟකාරී වාසි ඔප්නම් වී ඇත. තරඟකාරී වාසි කීයක් තියෙනවද? උපාය මාර්ගික පිහිටීම ශ්‍රම බලකායේ සේවා සැපීම සම්බන්ධයෙන් පවතින ධනාත්මක ස්වභාවය දේශීය අධ්‍යන කාර්ය මණ්ඩල පවතින බුද්ධිමය කුසලතා වැනි තරඟකාරී වාසි මගින් ඔප්නැවි තරඟකාරී වාසි තුනක් තිබ්බා. ඒකට දාලා ප්‍රශ්න අංගෙ මොකද්ද? තුන්වෙනි එක සර්. ආව් රාජ්‍ය නවන විශ්වවිද්‍යාල පිහිටීමේ ක්‍රියාත්මක කිරීමේ ශක්්‍යතාව මගින් ඔප්නැන්නේ තරඟකාරී වාසි තුනක් පවතී. හරි නේද? හරි. එහෙනම් අංක එක. තුනට අංක එක. मेम प्रतिपत्ति मगिन श्रीलंका विदेशीय उसस अध्यापन आयतन सामन पट्टम की अड़पिरी सेवा सपीमठ है එමගින් උසස් අධ්‍යාපන සේවා අපනයන කිරීමට ද නුදුරු අනාගතයේදී අවස්ථාව සැලසුම ඇත. එම නිසා මේ ප්‍රතිපත්තිය මගින් එම රාජ්‍ය නවන විශ්වවිද්‍යාලයේ පිහිටලා පිහිටෙව්වොත් මොකද ශ්‍රී ලංකාවට විදේශීය උසස් අධ්‍යාපන ආයතනවලට සමාන මට්ටමකින් අඩුපිරියක් යටතේ සේවා සපයන හැකියාව ලැබෙන අතර විදේශ විශ්වවිද්‍යාල වගේ ලංකාවේ අයටත් ඒතොර ඒ පිරිවැයටම සේවය දෙන්න පුළුවන් කියලා කියනවා. ඒ හින්දා එමගින් උසස් අධ්‍යාපන සේවා අපනයන කිරීමටද නුදුරු අනාගතයේදී අවස්ථාව ලැබෙනු ඇත. ප්‍රශ්න කි මොකද්ද? 1. ආ 1. 1 මොකද්ද කියන්නේ? විදේශීය උසස් අධ්‍යාපන ආයතනවලට සමාන මට්ටමකින් අඩුපිරියක් යටතේ සේවා සපීමටත් උසස් අධ්‍යාපන සේවා අපනයන කිරීමටත් ශ්‍රී ලංකාව සමත් වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල මගිනි. ශ්‍රී ලංකාව සමත් වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල මගිනි. ආ 1 හරිද වැරදිද එහෙනම්? राज्य विश्वविद्यालय राज्य नौन विश्वविद्यालय पीठ
Raja wisuda al magin kene kwanang anna berarti saya ke berarti nang angka deka. Baik ira pasai pasuke kale di usas saja apa nih sandha wana ayo jana sima kota tidun nisa. Memang awal pratipati magin adiar panan sai parresi na sangwar dan kari tu memang adiane kare mandar kusar ta openg imur di desa kesunya ta. Pasuke kale me ayo jana sima kela tidun nisa. මේ නව ප්‍රතිපත්තිය මගින් අධ්‍යාපන අංශයේ පරිවර්තන සහ සංවර්ධන කටයුතු මෙම අධ්‍යන කාර්ය මණ්ඩල කුසලතා උපනැංවීමටද ඉඩ ලබා දුන්නා කියලා කියනවා. ඊට අදාළ ප්‍රශ්න අංකය මොකක්ද? Egar dal prasnya, nah ini ada, emang review pengen nggak nggak, ini saat utar dulu nanti prasnya mau ada, ekar tapi utar dulu, dekat utar dulu tapi nah ini ada, dekat yang kata kian, prate nawodya etikiri mana nggak usah sadya apa nih, paud gari karena kalau itu maya, nawodya etikiran mana nggak paud gari karena kalau itu maya kira kira, saat dekat mau kata hari itu berarti itu, ada ada nawedya. Oh, kohewat kiwena rate na wodia ketikrana paugali karna kala itu ika tawa kohewat kiwena na meka mukadda meka adala no we meche ida damu meka adala me meka meka kura brutal dene be ano ugiela giyana be na yagiela giyana be insa adala no we sa deka ta adala no we tuna tuna da brutal duna atara brutal duna paha terdila na yane paha mukadda giyana paugali kewishe diala pihiti ima giyana Leke kaya tula pautin apaksha pati akal pe me pateng gami mana be. Paut kelik wisyut yala pihiti magana leke kaya tula pautin apaksha pati akal pe me pateng gami mana be. Paut kelik wisyut yala pihiti ne kecer prashak ne e kahunda iki ne kapaksha pati sangka pe me pateng pehadiri na tenet. Aau, leke kaya kaya das koya rede penang, leke kaya kaya das me paudle ke wisudiala, pihita dani ko hondai kila kieno menu me tikene de emanisa, emanisa me ma pratipati magi, Sri Lanka to videshi usa sadda pana aitan lu samana ma to pengen adu pira kara te sewa sa bimere kia wala benatar, emagi usa sadda pana sewa pana ni kieno nundu lu tangi te awas tawa sale senu. Atau kira lagi kayak ada hasil perkasa karena aku ya kian yang powder wisdal pihito ini kondai kira insa ya ke akal per ini partin gami mana beno saya ke hari hari nang angka ekar sepahatat ekar pahatat ekar haya powder ke wisdal pihito ini mungkin nema itu no tanah terlalu nusus nusus gram patim di dead Emang itu nonton tuh order nusun tuh sebut kalian patin ini dari mana dari kira kira, tapi antim waktu itu orang kita tahu nih itu. Aljun sima kota tipu nisa, nawpati pati lagi nadia panan sih parresan sanggul mereka itu nih madin karman juga kusar tahu opening itu salah semuanya. Aina, paud kiri ke wisu dia lebih hite buat, nih karman juga kusar tahu opening ini nawa, kusar tahu opening ini nawa. Eh nisa susu susu kamu tiap bot kalau temanya bihi ini, tapi mereka kian nih. විශ්වවිද්‍යාලෙ මගේ නිමාදන තන නුසුසු පුද්ගලයන් බිහි වෙයි කියලා කියන්නේ. මේ අවසානයේ කිව්වේ කුසලතා වැඩි වෙලා සුසුසු අය බිහි වෙනවා කියලා. මෙයා කියන්නේ නුසුසු පුද්ගලයන් පත් වෙනවා කියලා. එහෙනම් මේක වැරදි. වැරදි නම් අංක 2. වැරදි නම් අංක 2. ඉතින් ප්‍රශ්න 10ටම උත්තර දුන්නා නේ. හරි. ප්‍රශ්න 10ටම උත්තර දුන්නා. අන්න එහෙමයි. Cedasida pasna tutelian wa speed dega deng hada kanun tawo wage pasna tina nede ye pasna ime speed dega hada ne balong ira kaling me uci tiri kalpa pasna bapi hada lana ya mita kaling uci tiri kalpa me pasna tapi pepe rege no cedia dila utar dika dila hari utar dika dora no liwa de pasna ketung nede uci tiri kalpa
කරිද? ඔව්. අයන්නට මොකද උත්තරේ? චානිකා. දෙක දෙක දෙකනේ හරි චාරිත්‍රි අයන උත්තරේ මොකද තුන 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 නදී තුන සර් තුන හරි කවුද ප්‍රියන් Deka. Right. Rasi. Tuna, sir. Tuna, ne? Isalam kiyana mang uttare thawa balanne habai okkage uttare waradi. Uttare mokada kiyala man danne naha habai okkoma uttare waradi. Ai waradi kiyala kiyanne? Mokada prashne kiyawannako pahadili. පාත සඳහන් එක් එක් පාඨයේ අවසානයේ බී ඇති ප්‍රකාශ අතරින් ඒ පාඨයෙන් පිළිබිඹු වන අදහස වඩාත් සමීපව ප්‍රකාශ නම් කරන්න. නිදර්ශනයක් වශයෙන් උදට නිදර්ශනයක් දීලා දෙනවා නම් ඒක බුද්ධි පරීක්ෂණයේ පේපර් එකෙදිත් එහෙමයි ඒක අවබෝධයේදිත් එහෙමයි හොඳට අධ්‍යයනය කරන්න. එහෙම අධ්‍යයනය කරාම අ පාඨයේ අවසානයේ ඇති ප්‍රකාශ අතරින් වඩාත් ගැළපෙන යයි ඔබ සිතන්නේ දෙක ප්‍රකාශය නම් පිළිතුර වියත්තේ මොකද්ද? ඩොට් දෙකක් නොට් දෙක අයන්න කෙටිර දෙක කියලා තමයි එන්නේ. උත්තරේ දෙක නම් ලියනකොට කොහොමද? ඩොට් දෙකයි අයන්නයි කෙටිරයි දෙක විදිහට තමයි ලියන්නේ. මේ උපදෙස් හැර උත්තරේ දෙක කියලා නිකන් හිතන්නකො. නිකන් හිතන්න. නිකන් රෝම ඉලක්කම් දෙක කියලා ලියලා තිබ්බාත් නේද අයන්න දෙක කියලා ලියලා තිබ්බාත් අයන්න කෙටිරක් දෙක කියලා තිබ්බත් වැරදි ඩොට් දෙකයි අයන්නයි කෙටිරයි දෙකයි කියන ඔක්කොම කියලා තියෙන විදිහටම ලියලා තිබ්බොත් තමයි ලකුණු ලැබෙන්නේ. ඇයි එහෙම කියන්නේ? අපේ කපබ්‍රංශයක් තමයි. ඉතින් ඔක මාකින් වලදී තර්ක කරාම කියන්නේ මොකද්ද? චක්‍රලේඛ උපදේශ පිළිපැදලා නැහැ. ඉතින් ඔහොම විභාග පාසල ඇවිල්ලා චක්‍රලේඛයක් කියවලත් ওই විදිහට තමයි බාගට තේරුම් ගන්න. ඒ නිසා ප්‍රශ්නේ පැහැදිලිව කියලා දෙන උත්තරය දෙන්න ඕනේ මෙහෙම කියලා. සා උත්තරේ තියෙන්න ඕනේ මේ විදිහටමයි. ඕක තමයි මට පැහැදිලි කරන්න ඕන උනේ මේ ප්‍රශ්න වලදී ඉල්ලලා තියෙන විදිහටම උත්තර දෙන්න දෙක කියලාද ලියන්න කියන්නේ නිකන් අයන්න දෙක කියලාද කියන්න කියන විදිහට ලියලා දෙන්න ඕනේ හරිනේ ඒක හරි ඊට පස්සේ මේ මේකට උත්තරේ තෝරගන්න විදිහ ඊට පස්සේ මම කියලා දෙන්න තෝරගන්නේ මේක එකපාරක් කියවනවා මේ තුනම කියවනවා කියවලා පළවෙනි උත්තරයට ඇවිල්ලා මේක හරිද වැරදිද කියලා තර්ක කරනවා මේක හරිද වැරදිද කියලා තර්ක කරනවා සමහරට හරි වගේ පෙනුනට ඒක උත්තරේ විදිහට තෝරගන්න එපා අනිත් ඒවාත් කියවලා බලන්න. සමහරට ඊළඟ එක ඊට වඩා හරියයි. සමහරට ඊළඟ එක ඊටත් වඩා හරියයි. වඩාත්ම ගැළපෙන එක තෝරන්න කියලා කියන්නේ නිකන් ගැළපෙන ඔක්කොම ගැළපෙන ඒවා ඇත්තේ වඩාත්ම ගැළපෙන එක තෝරන්න. ඒ නිසා එකපාරක් කියවලා අතර තුනම කියවලා පළවෙනි උත්තරේ හරිද වැරදිද දෙවෙනි උත්තරේ හරිද වැරදිද තුන්වෙනි එක හරිද වැරදිද කියලා තෝරගන්න ඕන. ඒ නිසා පළවෙනි එක බලන්න. රජයේ භාණ්ඩ නිෂ්පාදකයෙකු හා බෙදා හරින්නෙකු පමණක් නොව ආර්ථික කළමනාකරණයට පහසුකම් සපයන්නෙකුද විය යුතුය කියලා යන්නේ මෙතන වැඩිලා නැහැ යුතු වෙනවා. නිෂ්පාදකයෙකු බෙදා හරින්නෙකු විතරක් නෙවෙයි ආර්ථික කළමනාකරණයට පහසුකම් සපයන්නෙක් වෙන්නත් ඕනේ කියලා කියනවා. ඡේදය මොකද්ද කියන්නේ? සාර්ථක වෙළඳපොළ ආර්ථිකය ඔය අර අල්රයන් වෙනස් වෙච්ච නිසා මෙහෙම තියෙන විභාග වල මෙතනේ හරියටම අකුරු ටික තියෙයි ඈ. සාර්ථක වෙළඳපොළ ආර්ථිකයන් සඳහා කාර්යක්ෂම සහ කුඩා රාජ්‍ය අංශයක් ඉතාම යෝග්‍ය වේ. එවන් රජයක් ආර්ථික කර්මාකරණයට පහසුකම් සපයන්නෙකු ලෙස ක්‍රියාත්මක වන අතර ප්‍රධාන භාණ්ඩ හා සේවා නිෂ්පාදකයෙකු බෙදා හරින්නෙකුද නොවේ. බෙදා හරින්නෙකුද නොවේ. මෙතන කියන්නේ බෙදා හරින්නෙකු පමණක් නොව ආර්ථික කර්මාකරණය කරනවා කියලා. මෙතන කිව්වේ බෙදා හරින්නෙක් නෙවෙයි ආර්ථික කර්මාකරණය කියන්නේ. එහෙනස පළවෙනි කාරියද? පළවෙනි එක වැරදි. සැන දෙනි ප්‍රකාශයට ආර්ථික කළමනාකරණයට පහසුකම් සැලසීම වඩාත් කාර්යක්ෂමව කිරීමට පෞද්ගලික අංශයේ සමත් වේ. ආර්ථික කළමනාකරණයට පහසුකම් සැලසීම වඩාත් කාර්යක්ෂම කිරීමට පෞද්ගලික අංශයේ සමත් වේ. එහෙනම් කක් වල මෙම කටයුතු පෞද්ගලික අංශයේ මගින් වඩාත් කාර්යක්ෂමව සිදුකල හැකි වනු ඇත. ඔව් ආර්ථික කළමනාකරණයයි ආර්ථික කළමනාකරණයට පහසුකම් සපයන එකයි නැහැ.
ආර්ථික පහස් රජයේ ආර්ථික කළමනාකරණය පහසුකම් සපයන්නේ ප්‍රධාන භාණ්ඩ හා සේවා නිෂ්පාදක හා බෙදා හරින්නකු නොවේ. මෙම කටයුතු කියලා කියන්නේ ඒතකොට නිෂ්පාදනයේ බෙදා හැරීම කියන එක නේද? ඒක කාර්යක්ෂම කිරීමට පෞද්ගලික අංශයට පුළුවන් කියලා කියන්නේ. තුන් එකේ මොකද කියන්නේ? භාණ්ඩ නිෂ්පාදනයේ බෙදා හැරීම වඩාත් කාර්යක්ෂම කළ හැකි වන්නේ පෞද්ගලික අංශයට. ඔව්. ආර්ථික කළමනාකරණය කරන එක නෙවෙයි පෞද්ගලික අංශයට කාර්යක්ෂම කරන්න පුළුවන් කියලා කියන්නේ මෙම කටයුතු. මෙම කටයුතු කියන්නේ මොකද්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සහ බෙදා හැරීම. එනිසා උත්තරය නම් මොකද්ද? නිෂ්පාදනයේ බෙදා හැරීම වඩාත් කාර්යක්ෂම කරන්න පුළුවන් පෞද්ගලික අංශයට කියන තුන්වෙනි එක. එනිසා 32 අයන්න කෙටි ඉලක්ක ප්‍රම ඉලක්කන් තුන කියලා දෙන්න තියෙන්න ඕනේ. උචිත විකල්ප ප්‍රශ්න හතරක් විතර එනවා. එතකොට ලකුණු පහක් හෝ තුනක් විතර ලැබෙනවා. පහක් ලැබුණොත් ලකුණු 20ක් විතර මේ කොටකටත් වෙන් වෙනවා. ඒ නිසා මේවත් හරියටම ලියන්න පුරුදු වෙන්න. ආයන්න බලන්නකො තව. ආයන්න. ආයන්න. Right. හරිද? ජේ දෙක පාරක් කියලා උත්තර තුනම කියවලා පිළිතුරු බලමු. පළවෙනි උත්තරය මොකද්ද? පෘතුගීසින් හැඳින්වීමට හේතු වන්වර්ත නාමයන් වුණේ කසා දෝස්ය. එහෙම කක්කොද? කසා දෝස්. විවාසි නමින් හැඳින්වුවේ රටේ වැසියන් සමග විශේෂයෙන් අවාහ විවාහ මගින් කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරගත් පෘතුගීසි. පෘතුගීසින් හඳුන්වන්නටද? කසාදෝස් කිව්වේ නෑ. අවාහ විවාහ මගින් කිට්ටු සම්බන්ධතාවයක් හදාගත්තාට තමයි කසාදෝස් කියලා කිව්වේ. ඒතර මේක වැරදි. දෙවෙනි උත්තරය ඇතැම් පෘතුගීසි වූ සිංහල හෝ දෙමළ පිළිබඳ මනා දැනුමක් ලබා ගත්තා. එහෙම කිව්වද? ජාතික භාෂා පිළිබඳ ඔවුන්ගේ ආකල්පය කෙබඳු වීද? ඔවුන්ගෙන් සමහර දෙනෙකු රටේ වැසියන් ආශ්‍රයෙන් සිංහල හෝ දෙමළ පිළිබඳ සුළු දැනීමක් ලබා ගත්ත නමුත් ඔහු ඒ භාෂා නිසි ලෙස ඉගෙන නොගත්ත. සමහරවිට හොඳ දැනුමක් තියෙනවා කියලා කිව්වද? නෑ. එකක් වැරදි. අනිත් එක හරියට බලන්න විවාසීන්ගේ දරුවන් මිෂනාරි විද්‍යාලවල අධ්‍යාපනය ලැබුවේ ජාතික භාෂා මගින් නොවේ. එහෙම කිව්වද බලන්න ඡේද? ඇත්ත වශයෙන්ම සිදු වූයේ මේට ප්‍රතිවිරුද්ධ දෙයකි. පෘතුගීසි භාෂාවෙන් කතා කිරීම ක්‍රමයෙන් වැඩි විය. සාමාන්‍ය වැසියන්ට වඩා විවාසිනීට මිෂනාරින්ගේ විද්‍යාලවලින් ඔවුන්ගේ දරුවන් සඳහා අධ්‍යාපනයක් ලබා දිය හැකිය. ඔවුනට මෙම විද්‍යාලයේ උගන්වන ලද්දේ පෘතුගීසි භාෂාව පමණක් නොවේ. නමුත් ඉගැන්වීමේ මාධ්‍ය පෘතුගීසියම වියම් පෘතුගීසි භාෂාවෙන් තමයි උගන්වලා තියෙන්නේ. තම මෙයා කියන ජාතික භාෂා මගින් නොවේ කියලා ඔව් ඒක හරි. එනිසා ආයන්නට 3 සෞත්‍රයේ ලියන්න ඕනේ 32 ආයන්න කේතීරක් ක්‍රම ඉලක්කම් 3 කියලා. ඇයන්න and ලියපු නැති අර වෙන දෙයක් විතර දෙන්න බලන්න.
හරිද? Mukhata. Right. Prayan api balam. Dhaneta hondin hadunage nati paridi. Saukhya tatte hudek vaidya vidyatmaka balapayam wala pamana. Sorry, itu parak kiyala uttara tikata uttara palin uttara tekkena api enne. Palin uttara tekkena enne. දැනට පවත්නා සෞඛ්‍ය තත්ත්වය වෛද්‍ය විද්‍යාව මෙන්ම සමාජයේ බලපෑම් වල ප්‍රතිඵලයකි. වෛද්‍ය විද්‍යාව මෙන්ම සමාජ බලපෑම් වල ප්‍රතිඵලයකි. ඡේදෙ මොකද්ද කියන්නේ? දැනට හොඳින් හඳුනාගත හැකි බව සෞඛ්‍ය තත්ත්වය හුදෙක් වෛද්‍ය විද්‍යාත්මක බලපෑම් වල පමණක් නොව සමාජගත බලපෑම් රාශියක ප්‍රතිඵලයකි. වෛද්‍ය විද්‍යාත්මක බලපෑම් වල පමණක් නොව සමාජගත බලපෑම් රාශියක ප්‍රතිඵලයකි. සමාජගත බලපෑම් රාශියක ප්‍රතිඵලයක් කියලා දෙන්නේ මෙතනදීනේ සමාජයේ බලපෑම් වල ප්‍රතිඵලයකි කියලා නේද? එනිසා අපිට සමාජයේ බලපෑම් වල ප්‍රතිඵලයකි කියලා අපිටම කියන්න බෑ. සයික තියමු පැත්තකින් නේද? සෞඛ්‍ය ගැටලු හා සමාජ ගැටලු ඒකාබද්ධය කියලා කියනවා. ඡේදෙ මොකද්ද කියන්නේ? සෞඛ්‍ය ගැටලු හා සමාජ ගැටලු ගැටලු දැඩිසේ එකිනෙක හා බැඳුණු ඒවාය. දැඩිසේ කෙනෙක් හා බැඳිලා තියෙනලු අන්නෝන්‍ය වශයෙන් හොඳ සම්බන්ධතාවයක් තියෙනවලු මෙතන කියන්නේ සෞඛ්‍ය ගැටලු හා සමාජ ගැටලු ඒකාබද්ධයි කියලා කියන්නේ ඒකාබද්ධ කියන්නේ එකිනෙකට බද්ධ වෙලා තියෙන්නේ නේද එකිනෙකට ඈඳිලා තියෙන කියන්නේ එකිනෙකට බැඳිලා තියෙනවා කියන එක තමයි මෙතන කියන්නේ දැඩිසේ කෙනෙක් හා බැඳුණු ඒවා කියලා කියනවා කවන්න එකක් තියෙමු කියනවා ජනතාව නිරන්තරයෙන්ම දිලිඳු ආශ්‍රය ප්‍රකාශ තුන ජනතාව දිලිඳු බවින්ද මන්ද පෝෂණයෙන්ද රෝගවලින්ද පීඩිතව සිටිති මෙතන කියන්නේ මොකද්ද එතන කියනවා ජනතාව නිරන්තරයෙන්ම දිලිඳු බවේ විෂම චක්‍රයේ මන්ද පෝෂණයේ සහ රෝගයන්හි පැටලී සිටි ජනතාව නිරන්තරයෙන් දිලුණු භවයේ විෂම චක්‍රයේ මන්ද පෝෂණය සහ රෝගවලින් පැටලී සිටි. මෙතන කියන ජනතාව දිලුණු භවයේ මන්ද පෝෂණයෙන් රෝගවලින් පීඩිතව සිටිති කියලා. අතන කියන්නේ නිරන්තරයෙන් පැටලී ඉන්නවා කියලා. ඒක පොඩි වෙනසක් තියෙන නිසා ඒකත් පැත්තකට තියෙනවා. හතරවෙනි එක සෞඛ්‍ය ආරක්ෂාවේදී රජය රාජ්‍ය නොවන සංවිධාන සමග සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය. සෞඛ්‍ය ආරක්ෂාවේදී රජය රාජ්‍ය නෝන සංවිධාන සමග සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය. ඡේදයෙන් කතක්වද එබැවින් සෞඛ්‍ය ආරක්ෂාව යන රජයේ රජයේ නෝන සහ පෞද්ගලික යන සියලු මංසල සහාය ලැබෙනසේ ජනතාවගේ ප්‍රජාමූලික සංවිධාන ඔස්සේ ක්‍රියාත්මක වන ජනතාවට අදාළ වන්නක් විය යුතුය. ඉන් අදහස් වන්නේ ජනතා ක්‍රියාකාරීත්වය සමගින් රාජ්‍ය නෝන සංවිධාන සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වීමට රජ ඒ පැත්තෙන් සූදානමක් තිබිය යුතුය කියලා. රාජ්‍ය නෝන සංවිධාන සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වීමට රජයේ පැත්තෙන් සූදානමක් තියෙන්න ඕන කියලා තමයි කියන්නේ. මෙතන කියන්නේ සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි කියලා කියන්නේ. ඒකෙත් පොඩි ගැටලුවක් තියෙනවා කියලා නේද? ඒ නිසා මෙතන කිව්වේ දිනඳු භවයේ මන්ද පෝෂණ රෝගවලින් පීඩිතව සිටී කියලා මෙතන කියන්නේ දිනඳු භවයේ විෂම චක්‍රයේ මන්ද පෝෂණය සහ රෝගයෙන් පැටලී සිටී කියලා. ඒ නිසා ඒක වෙනස් නිරන්තරයෙන් කියන කතාවකුත් නැහැ. එනිසා ඒක ගන්නත් බෑ. හැබැයි මේක ටිකක් වඩා නිවැරදි නේද? සෞඛ්‍ය ගැටලු හා සමාජ ගැටලු ඒකාබද්ධයි. එකිනෙකට බැඳිලා තියෙනවා. يعني එකිනෙකට බැඳිලා තියෙනවා කියන්නේ එකිනෙක සම්බන්ධයි කියන්නේ. මෙතන කියන්නේ සෞඛ්‍ය ගැටලුව සමාජ ගැටලුව දැඩිසේ කෙනෙක් හා බැඳුණු ඒවායි. දැඩිසේ කෙනෙක් බැඳුණු කියන්නේ ඉතින් ඒක බැඳලා තියෙනවා කියන එක තමයි නේද? වඩාත් නිවැරදි කියලා ගන්න වෙන්නේ අංක 2. එතකොට ඇයන්නට අංක 2. 32ක් ඇයන්න කෙටි ඉරක් 2.
And oh, maka dokter ya. And මේ පාඩේට අනුව අශෝක සෙල්ලිපියල මහා ප්‍රාණ අක්ෂර දක්නට නොලැබේ. මෙතන කියන්නේ මොකද්ද? අල්ප ප්‍රාණ අක්ෂර ජ අවශ්‍ය වන තැන මහා ප්‍රාණ ජ යොදා තිබීම ලංකාවේ බ්‍රාහ්මී අක්ෂර ක්‍රමය ඉතා පැරණි යුගයක සිට පැවතා බවට තවත් සාධකයක් වශයෙන් ඉදිරිපත් කළ හැකියි. අශෝක සෙල්ලිපියල මහා පාරක්ෂණ නැහැ කියලා කියන්නේ මෙයා මොකද්ද කියන්නේ? අල්ප ප්‍රාණ අක්ෂර අවශ්‍ය වන තැනට මහා ප්‍රාණ අක්ෂර යොදා තිබීමද ලංකාවේ බ්‍රාහ්මී අක්ෂර ක්‍රමය ඉතා පැරණි යුගයක සිට පැවතෙන බව තවත් සාධකයක් වශයෙන් ඉදිරිපත් කළ හැකියි. නිදසුනක් වශයෙන් ලංකාවේ පැරණිම බ්‍රාහ්මී ශිලා ලේඛනයේ රජ යන පදෙහි ජ මහා ප්‍රාණ අක්ෂර හැම විටම යොදා ඇත්තේ ඇතත් අශෝක සෙල්ලිපි වල හා සමකාලීන වෙනත් සෙල්ලිපි වල අල්ප ප්‍රාණ අක්ෂරම දක්නට ඇත. එම අක්ෂර විලාසය වෙනත් කිසිදු තැනක නොමැති හේන් පැහැදිලිව පෙනෙන්නේ ලංකාවේ පැරණිතම ලේඛනයන්හි භාවිත වූ බ්‍රාහ්මී අක්ෂර මාලාව අශෝක සෙල්ලිපි වල අක්ෂර මාලාව සම්පදනය ඇත නොවන බවයි. ඔව් අශෝක සෙල්ලිපි වල මහා ප්‍රාණ අක්ෂර දක්නට නොලැබේ කියලා කියනවා. මෙයා කියන්නේ මොකද්ද? මහා ප්‍රාණ හැම විටම යදා ඇතත් අශෝක සෙල්ලිපි වල සහ සමකාලීන වෙනත් සෙල්ලිපි වල අල්ප ප්‍රාණ අක්ෂරම දක්නට ඇතව කියලා කියනවා. රයිට් ඊළඟ එක අශෝක සෙල්ලිපි වල අක්ෂර මාලාව ලංකාවේ පැරණිම බ්‍රාහ්මී අක්ෂර මාලාවට වඩා වෙනස් වේ. ඔව් ලංකාවේ පැරණිම බ්‍රාහ්මී ශිලා ලේඛනයන්හි රජ යන මහා ප්‍රාණ අක්ෂරය හැම විටම යදා ඇතත් අශෝක සෙල්ලිපි වල වෙනත් සෙල්ලිපි වල අල්ප ප්‍රාණ තියෙනවා. මෙම අක්ෂර විලාසය වෙනත් කිසිදු දක්නට නොහැකි පැහැදිලිව පෙනියන්නේ ලංකාවේ පැරණිතම ලේඛනයන්හි භාවිත වූ බ්‍රාහ්මී අක්ෂර මාලාව අශෝක සෙල්ලිපි වල අක්ෂර මාලාව සම්ප්‍රදායට නොවන බවයි. ඔව් ඒක තමයි කියන්නේ නේද? ලංකාවේ බ්‍රාහ්මී ශිලා ලේඛනයන්හි මහා ප්‍රාණ අක්ෂර විද්‍යාමාන නොවිය. නෑ මහා ප්‍රාණ අක්ෂර 34 එකක් නෙවෙයි 3ක් නෙවෙයි එන උත්තරය. ඒක තමයි වඩාත්ම ගැළපෙන්නේ. එනිසා ඈ යන්නට දෙක දෙතිත ඈන කෙටීර දෙක රයිට්. එතකොට තව අර හරියන් එක වැරදි නම් දෙක කියලා කතාවක් තියෙනවා. තව ඡේදාශ්‍රිත ප්‍රශ්න ආ ඊට පස්සේ කෙටි ප්‍රශ්න දෙකක් තියෙනවා. කෙටි ප්‍රශ්න දෙකක් ඊට පස්සේ අපි තනි වාක්‍ය කතා කරෙත් නෑ නේද? එදත් අපි සංක්ෂිප්ත කරන්නේ තනි වාක්‍ය කතා කරා. කමක් නෑ, දැන් අර ටික තියලා මෙතන අපි තනි වාක්‍ය කතා කරමු. පළවෙනි එක පාඩ දක්වන පාඩ කියවා. එක් එක් පාඩේ ප්‍රධාන අදහස හැකිතාක් කෙටියෙන් එක් වාක්‍යකින් ලියන්න. යටින් ඉරියදි වචන වලට අර්ථ විවරණය ලබා දෙන්න කියලා කියන්නේ. පුළුවන් තරම් කෙටියෙන් එක වාක්‍යකින් ලියන්න ඕනේ. අර බෝල් කරලා ඉරි ගහලා තියෙන පදයට විවරණය කරන්න ඕනේ. ඒක මේ කොහොමද අපි ලියන්නේ? පළවෙනි පාර කියවගෙන යනවා, පත්‍රේ බලනවා වගේ, නවල එක බලනවා වගේ, තේරුමත් එකයි නැදත් එකයි. දෙවෙනි වතාවේ තේරුම් අරන් කියවනවා. වාක්‍යයක් කියවලා ඒක තේරුම් අරගෙන තමයි ඊළඟට යන්නේ. තේරුම් අරගෙන තමයි ඊළඟට යන්නේ. තුන්වෙනි වතාවේදී අපි කටවැඩ කොලේක අපිට තේරිච්ච ප්‍රධාන අදහස එක වාක්‍යයකින් ලියනවා. ඒ ලියපු අපේ අදහස සහ මේක බලනවා. එයානුව වඩාත්ම නිවැරදිද මොකද්ද කියලා. වැරදිද අපි ලියපු එක වැරදිද හරිද කියලා තීරණය කරලා උත්තරේ ලියගෙන ලියනවා. ලියලා අර්ථ විවරණයක් කරනවා. තව ලියලා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ලියපු නැති අයද කියවගන්න ඉනාර දෙකක් තමයි දෙන්න. කියවගෙන ලියන්න උත්සාහ කරන්න. අනිත් අය ලියපු එක හරිද කියලා බලන්න.
හරිද? ලිවද? එක වාක්‍යකින් ලියන්න තියෙනවා. කාට හරි කියන්න පුළුවන් ද ලියපු එක? ඊට පස්සේ හරිද වැරදිද කියලා බලමු ගැටලුවක් නැහැ. රජයේ ප්‍රධාන බල ආයතන ත්‍රිත්වයට එකිනෙකින් ස්වායක්තව කටයුතු කළ හැකි පරිදි බලතල බෙදීම මගින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කළ හැකි බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි. රජයේ ප්‍රධාන බල ආයතන ත්‍රිත්වයට එකිනෙකින් ස්වායක්තව කටයුතු කළ හැකි පරිදි බලතල බෙදීම මගින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කළ හැකි බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි. වඩාත් හොඳයි, අපි බලමු එකමද කියලා. ඔව්, හොඳට අදහස ගොනු කරගෙන තියෙන එකක්. අපි මේ වගේ තැනකදී ඇරිස්ටෝටල් මෙහෙම කිව්වා, ප්ලේටෝ මෙහෙම කිව්වා, මොන්ටෙස්කි මෙහෙම කිව්වා කියලා එහෙම වෙන වෙනම කියන්න යන්නේ නැහැ. ඒවා උදාහරණ තමයි නේද? මෙන්න මේ න්‍යායත්ය, මෙන්න මේ මූල ධර්මය කියපුව, මෙන්න මේ වගේ අදහස ඉදපත් කරපු අයට උදාහරණ තමයි යන්නේ. උදාහරණ අපි ලියන්න යන්නේ නැහැ නේද? අපි ප්‍රධාන ඒවා හතරක් ලියන්න යන්නේ නැහැ නේ. උදාහරණ දීලා තිබුත් අපි තනි වාක්‍යයට ගන්නෙ නැහැ. උපමා දීලා තියෙනවා නම් ගන්නෙ නැහැ. අවිනිශ්චිත සංඛ්‍යා දීලා තියෙනවා නම් ගන්නෙ නැහැ. පුනර්වාචක ප්‍රකාශ තියෙනවා නම් ගන්නෙ නැහැ. නැවත නැවත කියන ඒවා අපි නැවත නැවත ලියන්න නැහැ. ඒතකොට මේක උදාහරණයක් නිසා ගන්නෙ නැහැ. ප්‍රධාන අදහස වෙන්නේ මොකද්ද මේකේ? හොඳ පාලන තන්ත්‍රයක් පවත්වාගෙන යාම සඳහා එකිනෙකින් වෙන් වූ ආයතන තුනක් මගින් මෙම බල තුන වෙන් වෙන්ව ක්‍රියාත්මක කළ යුතු යයි ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි පෞරුෂයක් දේශපාලන පෞරුෂවත් දේශපාලන චින්තකයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඔව්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වගේ දේශපාලන චින්තකෝ කියලා කියන මොකද්ද? හොඳ පාලන තන්ත්‍රයක් පවත්වාගෙන යන්න එකිනෙකින් වෙන් වූ ආයතන තුනක් වෙන වෙනම බල තුන ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. ඔව්. එකක් හොඳ පාලන තන්ත්‍රයක් පවත්වාගෙන යනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියලා කියන්න පුළුවන් එක හරියි. ඊට පස්සේ බලය බෙදීම ලෙස හඳුන්වනු ලබන නූතන න්‍යාය විග්‍රහ කළ ප්‍රංශ නීති ලේඛකයෙකු මොන්ටෙස්කි මෙම අදහස විස්තර ඇත. මොන්ටෙස්කිත් මේක කිව්වා කියලා කියනවා. බලය අනිසි ලෙස යොදා ගැනීම වැළැක්වීම සඳහා පුද්ගලයන්ගේ නන්වැදෑරුම් නිදහස ආරක්ෂා කිරීම සඳහා රජයේ බල ප්‍රධාන බල තුන එකිනෙකින් ස්වායක්තව ක්‍රියාත්මක කළ යුතු යැයි මෙම න්‍යායෙන් කියවේ. ඔව්, ඒකත් කියන්නේ අරකමද නේද? රජයේ ප්‍රධාන බල තුන එකිනෙකින් ස්වායක්තව ක්‍රියාත්මක කරන ඕන කියන එකයි මේ න්‍යායෙන් කියන්නේ. මෙම බල තුනම එකම පුත් මෙම බල තුනම එක් පුද්ගලයෙකුට හෝ පුද්ගල මණ්ඩලයකට හෝ පවරා දුනහොත් එම බලයන් උචිත ලෙස ක්‍රියාත්මක කරන බවට වග බලා ගැනීම සඳහා ක්‍රමයක් නොමැති හේයින් ඒකාධිපතිත්වයකට මුල පෙරෙනු ඇත. අන්න ඒ වගේ මෙම බල තුන ස්වාධීනව ක්‍රියාත්මක කරන්න ඕනේ. හැබැයි මේ බල තුන එක පුද්ගලයෙකුට හරි පුද්ගල මණ්ඩලයකට හරි දුන්නොත් ගොඩක් වෙලාවට එතනින් ඒකාධිපතිත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. එහෙනම් මේකේ ප්‍රධාන අදහස වෙන්නේ මොකද්ද? හැමෝම කියලා දෙනවා මොකද්ද එකක්? මේ ප්‍රධාන බල තුන. ප්‍රධාන බල තුන එකිනෙකට ස්වාධීනව කටයුතු කරන්න ඕනේ. රජයේ ප්‍රධාන බල තුන එකිනෙකට ස්වාධීනව කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කරේ නැත්තම් කටයුතු නොකර නේද? එහෙම කටයුතු නොකරොත් නේද? කටයුතු නොකර පුද්ගලයෙක්ට හරි මණ්ඩලයකට හරි දුන්නොත් මොකද වෙන්නේ? එතනින් ඒකාධිපතිත්වය ඇති වෙන්න පුළුවන් වෙයි කියලා කියනවා. නේද? ඕක තමයි අදහස. එකක් කියවෙන්න ඕනේ. නැද්ද? රජයේ බල තුන ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැතුව පුද්ගලයෙකුට හෝ කීප දෙනෙක්ට දුන්නොත්
එතනින් ඒකාධිපතිත්වයක් ඇති වෙයි කියලා කියනෝයි කර්ම දෙක ඔබේ ප්‍රධාන අදහස ඇතුලේ කියවලා තිනවන හරි කෙසේ හෝ ඔය කර්ම දෙකට ඉතින් අර ප්‍රජාතන්ත්‍රව අර කවුද අපේ රසික වගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වත්වාගෙන යන්න කියන කතාව ගාව ගත්තත් කමක් නැහැ ලොකු වෙනසක් වෙන්නේ නැති يعني මේ ලොකුවට දීර්ඝ වෙන්නේ නැහැ කොහොමද ඔබේ ලියලා තියෙන කැතුල කියවෙන්න ඕනේ රජයේ ප්‍රධාන බලතුන් ස්වාධීන ක්‍රියාත්මක වෙන්න ඕනේ එහෙම නොකර පුද්ගලයෙකුට හෝ කීප දෙනෙක්ට දුන්නොත් ඒකෙන් ඒකාධිපත්‍යයක් ඇති වෙයි කියන එක ලියවිලා තියෙනවා අපේ නදී එවලා තියෙන එක කියවුවොත් අගෙනවා ඒකාධිපතිත්වයක් ඇති නොවීමටත් යහපත් රාජ්‍ය පාත්වා ගැනීමටත් ප්‍රධාන බලතුන් එකිනෙකින් නිදහස්ව ක්‍රියාත්මක කළ යුතුයි ප්‍රධාන බලතුන් එකිනෙකින් නිදහස්ව කළ යුතුයි කියන එක හරි ඒකාධිපතිත්වයක් ඇති නොවීමට වෙන වෙනම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක වැරදි ඒකාධිපතිත්වයක් ඇති වෙන්නේ එක්කෙනෙක්ට හෝ කීප දෙනෙක්ට දුන්නොත් කියන කතාව. එතකොට මේ බලතුලට සම්බන්ධ කරලා ඒකාධිපතිත්වය සම්බන්ධ කරන්න බෑ. ඒ නිසා අද ප්‍රධාන අදහසෙන් භාගයක් විතරයි හරි නේද නාදී? සල්ලි වෙන ඕන මොකද්ද එහෙනම්? අර රසයක එකක් හරි ඈ එකක් හොඳයි. එකක් හරි. ඒ වගේ කල්ලිලා තිබ්බත් හරි. ලියන්න ඕනේ මොකද්ද? අර ප්‍රජාතන්ත්‍රවාදී කැල ගලව ගාව ගමු නේද? හොඳ පාලන තන්ත්‍රයක් පත්වා ගන්න කියලා කියනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් ප්‍රජයේ ප්‍රධාන බලතුන රජයේ ප්‍රධාන බලතුන රජයේ ප්‍රධාන බලතුන එකිනෙකට ස්වාධීනව ක්‍රියාත්මක කළ යුතු අතර එකිනෙකට ස්වාධීනව ක්‍රියාත්මක කළ යුතු අතර තප්පරයක් දෙන්න හරිද මං කියන්නේ මොකද්ද එතකොට ප්‍රජා ඒකාධිපත් ස්වායත්තව ක්‍රියාත්මක කළ යුතු අතර ස්වාධීනව ක්‍රියාත්මක විය යුතු අතර එසේ නොකර පුද්ගලයෙකුට හෝ කිහිප දෙනෙකුට එම බලය පවරා දුනහොත් පුද්ගලෙකුට හෝ කීප දෙනෙකුට එම බලය පවරා දුනහොත් ඒකාධිපතිත්වයකට එය හේතු වෙනව ඇත 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 යටින් ගේනවා යෙදුම් විවරණය අර යා බෝල් කරපු වචන ටික මොකද්ද එකිනෙකින් ස්වායත්තව ක්‍රියාත්මක කළ යුතුයි යෙදුම් විවරණය එකිනෙකින් ඉරක් ගහලා එකිනෙකින් ස්වායත්තව ක්‍රියාත්මක කළ යුතුයි ඊට පස්සේ පැහැදිලි කරනවා මොකද්ද එකිනෙකින් ස්වායක්තව ක්‍රියාත්මක කළ යුතු යයි කියන එක ඡේදයට ගැලපෙන විදිහට පැහැදිලි කරනවා රජයේ ප්‍රධාන බලතුන එකිනෙකින් ස්වායක්තව ක්‍රියාත්මක කළ යුතුයි කියලා තමයි මේ වාක්‍යය තියෙන්නේ රජයේ ප්‍රධාන බලතුන කියන්නේ මොකද්ද විවස්ථාදායක විධායක අධිකරණ විවස්ථාදායක විධායක අධිකරණය නේද මෙන්න මේ විවස්ථාදායක විධායක සහ අධිකරණය එකිනෙක නේද ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් හැකියාව
නෙක්කායතනයක කාර්යයන් අනිත්තායතනයක කාර්යයන් වලට බලපෑම් නොකර සිටීම නේද ඔන්නෝම පැහැදිලිලා තියෙනවා නම් තමයි හරි සා අර්ථවර්ණේ ලියනවා විවස්ථාදායකේ විදායකේ සහ අධිකරණයේ යන ආයතන විවස්ථාදායකේ විදායකේ සහ අධිකරණයේ යන ආයතන ස්වාධීනව කටයුතු කිරීම සහ ස්වාධීනව කටයුතු කිරීම සහ ස්වාධීනව කටයුතු කිරීම සහ එක් ආයතනයක කාර්යයන් මගින් අනිත් ආයතන වලට බලපෑම් නොකිරීම එක් ආයතනික කාර්යයන් මගින් අනිත් ආයතන වල කාර්යයන් වලට බලපෑම් නොකිරීම මේ ටිකක් ඉස්සරහටම පැහැදිලි වුණාට කමක් නැහැ විවරණය කියන එක. ඒක තේරුම් යන විදිහට පැහැදිලි කරන එක තමයි වැදගත් වෙන්නේ. Right. එතකොට Sir, excuse me, මේ අර්ථ විවරණයේදී මේ අර දීලා තියෙන බෝල් ඩකුරින් දීලා තියෙන එක මේ ඩිෆයින් කරනකොට ඒක ඡේදයට සම්බන්ධ කරලාද මේ ඩිෆයින් කරන්න ඕනේ? ඔව් ඡේදයට සම්බන්ධ කරලා. ඡේදේන අදහසට ඡේදයට සම්බන්ධ කරගෙන ඡේදේන අදහසට අනුව තමයි පැහැදිලි කරන්න ඕනේ. දැන් අපිට මෙතන තේරෙන්නේ එකිනෙකින් ස්වායත්තව කටයුතු කරනවා කියන්නේ එකිනෙක ස්වාධීනව කටයුතු කරනවා වගේ කියලානේ. එකිනෙකක් ස්වාධීනව කටයුතු කරනවා කියන එක උනත් ලියන්න පුළුවන් ඒක වැරදි මොකද ඡේදයට ගලපෙන විදිහට තමයි පැහැදිලි කරන්නේ ඡේදය මෙතන පැහැදිලි කරන්නේ එකිනෙකින් එකිනෙක කියලා අදහස් කරන්නේ ඡේදයෙන් රජයේ ප්‍රධාන බලතුන් රජයේ ප්‍රධාන බලතුන් කියන්නේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණ අන්න ඒ නිසා හැමනි නිතරම කියන්නේ ඒකයි බෝල් කරලා තිබ්බ වුණාට ඒක ඡේදයට ගලපෙන විදිහට තමයි පැහැදිලි කරන්න ඕනේ රයිටර් අපි එදා කතා කරේ සරතැසටපත් සංචාරකයෝ කියලා කිව්වම වෙහෙස මහන්සියටපත් සංචාරකයෝ අපි සංචාරකයෝ කිව්වම වර්ග ගොඩක් කියන දේශීය සංචාරකයෝ තියෙනවා විදේශීය සංචාරකයෝ තියෙනවා මොකද අපි එදා ලියපු එකේ හිටියේ විදේශීය සංචාරකයෝ ඒ නිසා තමයි වෙහෙස මහන්සියලා ඇවිල් එන විදේශීය සංචාරකයෝ කියලා අපි කිව්වේ අන්න එහෙම ඡේදයට ගැලපෙන විදිහට පැහැදිලි කරන්න ඕන පුතේ දැන් තියෙන එතකොට අපි දැන් තනි වාක්‍ය එදත් ගොඩක් වෙලා අරන් කතා කරා ඊට පස්සේ රචනාත් දැන් අද ගොඩක් ටයිම් අරන් කතා කරා එදා ඡේදාසික ප්‍රශ්නත් අපි ටයිම් අරන් හොඳට කතා කරා එතකොට තනි වාක්‍ය තව කිහිපයක් තුනක් තියෙනවා මෙතන එකක් අපි ලිව්වා එතකොට අනිත් තුනත් ඔය මේවට අදාළ පිළිතුර නෙවෙයි දැන් ඔයා හොයන්න ඕනේ මේ දවස්වල මෙවගේ උත්තර කරපාඩම් කරලා දැන් ගල වැඩක් නැහැ ඒ ටෙක්නික් ටික ලියන විදිහ ඒවා තමයි අල්ල ගන්න ඕනේ දැන් නේද ඒ නිසා එකක් එදත් ලියලා දැන් අදත් එකක් ලියපු නිසා ඉතුරු තුන වට ලියන්න පුළුවන් වෙයි ඉතුරු හතරක් තියෙනවා නේද? ඒතර ඡේදාසිත ප්‍රශ්න වල මේක අපි කරා. උචිත විකල්ප ප්‍රශ්න ටික කරා. තව අපිට තියෙනවා තව තියෙනවා ඡේදාසිත ප්‍රශ්නයක් අර විදිහටම 1 2 3 දාන එකක් ඒකත් අර අපි කලින් ලියපු විදිහටම තමයි කරන්න ඕනේ. ඊට අමතරව මේ කෙටි ප්‍රශ්න තියෙනවා. මේවා ලියන්නේ ඡේදෙන් තමයි. ඡේදෙන් නැති උත්තර ගන්නෙ නැහැ. නේද? ඡේදාසිත ප්‍රශ්න වල ඕන එක පාරච්ඡේදය කියනවා ප්‍රශ්න පහම කියවනවා පළවෙනි ප්‍රශ්නේ එනවා පළවෙනි ප්‍රශ්නට අදාළ උත්තර හොයාගෙන ලියනවා ඡේදය තියෙන ඒවා තමයි ලියන්නේ අපි හිතලා කල්පනා කරලා එහෙම ලියන්න බෑ අපිට හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ යටතේ ඉලක්කංගල ප්‍රධාන අධ්‍යාපන අංශ කවරේද කිව්වොත් එහෙම මේකේ තියෙන අධ්‍යාපන අංශ ගැන තමයි අපි ලියන්නේ වෙන ඒවා ලියන්න බෑ ඡේදය දීලා තියෙන විස්තර ඡේදය කියවලා ඒකෙන් අහලා තියෙන ප්‍රශ්න වලට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ ඒතොර ඡේදයේ උත්තර තමයි අපි දෙන්නේ right ඒ වගේ ප්‍රශ්න දෙකක් තියෙනවා සමහරට මේ දෙකෙන් කළ රචනයක් විභාගයක් තියෙනත් පුළුවන් ඔය වගේ තමයි හැදෙන්නේ දැන් වෙලාව 7යි 7යි 10යි නේ 7යි 10යි මට ආයි 7:00 අද දවසේ 7:00 තව දේශනයක් තියෙනවා මොකද අධ්‍යාපන පරිපාලන විභාගයට දේශන ටිකක් කරනවා කාලෙකින් කරගන්න බැරිලා තියෙන දේශන ටික නිසා අද දවසේ මම මේක යොදාගෙන තියෙනවා අපි හවස 4 විතර ඉඳලා කතා කරපු නිසා
ඉතලෝටික මම හිතනවා ඔයාලට පිළිතුරු දෙන්න පුළුවන් වෙයි හෙට අපි කතා කරනකොට මම උත්තර ටික ඕනම් දෙන්න උත්සාහයක් ගන්නම් පේපර් එකේ ඔයා උත්තර ටික ලියලා තියාගන්න එතකොට මම දැන් WhatsApp group එකට දානවා මොකද්ද ආදාස රචනා කිහිපයකුයි තව අවෝදේ ප්‍රශ්න පත්‍රයකුයි අයිකෝ එක්කත් මම පුළුවන් වුණොත් දාන්න අයිකෝ අපි දැන් ටිකක් කතා කළා දෙන නිසා අපිට තව තියෙනවා ඝනකාශිත ගැටලු වගේ ඒවා හදන්න එතකොට ඝනකාශිත ගැටලු ටික අපි හදාගත්තොත් ඝනකාශිත ගැටලු ටික පොඩ්ඩක් වෙලා වරන් කතා කරමු. එතකොට IQ වල අර වැදගත්ම පාඩම් ටික අපි කතා කරලා තියෙන නේද? තව දවසක් අමාරක් විතර තිබ්බොත් ඒක ඉවර කර ගන්න පුළුවන්. අවබෝධය දැන් එතකොට ගොඩක් ඒවා අපි දැන් කතා කරා. තව අපිට ඕනනම් යන්න කලින් සාරාංශෙකුත් ලියලා යමු. මොකද සාරාංශ මේකේ ඒ කියලා විශ්වාස කරන්න අමාරුයි දෙවෙනි කොටස වෙනම සාරාංශ කරන්න කියලා තියෙන නිසා. කොහොමද අර අවබෝධය කියන කොටසට සාරාංශ අදාළ නිසා සාරාංශෙත් අපි සාකච්ඡා කරමු. ඊට අමතරව අවබෝධය කියන පේපර් එක ඉතාම වැදගත් වෙනවා. ඔයා මේ දවස් ටිකේ තනියම ප්‍රැක්ටිස් කරන එක තමයි ලියන එක තමයි. පුළුවන් නම් යන්න කලින් රචනා දෙකක් විතර අද කතා කරා වගේ රචනා දෙකක් විතර අද රචනා ලියන්න මම කීපයක් දැන් ගෲප් එකට දාන්න. අඩුම ගාන එකක් හරි ලියලා යන්න විභාගයට යන්න කලින්. ඔය දීපු මම කියපු උපදෙස් පිළිපැදලා මාතෘකා ටිකක් මම දෙන්නම්. ඊට අමතරව ඔය තනි වාක්‍ය ඉතුරු ටික ලියන්න. ඡේදාශ්‍රිත ප්‍රශ්න ලියද්දී අවබෝධය තමයි වැදගත් වෙන්නේ අනිවාර්යෙන්. ඒක ප්‍රැක්ටිස් කරන්න. අපි එහෙනම් අදල නතර කරමු. හෙට දවසේ අපිට දවල් වෙලාව තියෙනවා. දවල් කියන්නේ මට හෙට පොය නිසා අපිට ඕනම් වෙලාව තියෙනවා. හෙට අපි උදේවරුයි සහ වසරුයි අවබෝධය විශේෂයට වැඩි බර දෙලා කතා කරමු. ටයිම් තිබුණොත් ඒකේ කතා කරමු. හෙට උදේ අපි 9:00 විතර පටන් ගමු නේද සම්බන්ධ වෙන්න පුළුවන් කට්ටියට. 9:12 වගේ ඊට පස්සේ 1:04 වගේ. ඔව් සර්. ඔව් එහෙනම් සම්බන්ධ වෙන්න බැරි වුණොත් අඩුම ගාන හිට අවසර රෙකෝඩින් එක හරි බලන්න. හෙට උදේ 9:00ට අවබෝධය සහ හෙට උදේ 1:00ට අවබෝධය අපි කතා කරන්න බලමු. උදේට අවබෝධය දවස් 4ක් විතර අපි කතා කරලා තියෙනවා. ලොකු දෙයක් හෙට දවසේ තුනක කතා කරගත්තත් අපිට කවර් කරගන්න පුළුවන්. වේ. එහෙනම් අදට නතර කරමු සම්බන්ධ වෙලා හිටිය හැමෝටම. ඔව් කියන්න යන්න තියෙනවා. සර් අය IQ paper එකක් දෙකක් වගේ දාන්න පුළුවන්ද group එකට? මහ බැංකු වාර්තාවෙන් එහෙම කමක් නැද්ද? එහෙම ඡේද හොයාගන්න පුළුවන්. මහා බැංකු වාර්තාවෙන් තමයි ගොඩක් වෙලාවට ඡේද එන්නේ. මම ඕනනම් අවබෝධය papers ටිකක් තව ටිකක් දාන්න සංක්ෂිප්ත කරන එක දාලා. නේ සර් ඔව් තෑන්කියු. ඔයාලා දැන් ඔබ මහා බැංකු වාර්තාව හොයන කාලයක් නැහැ නේ. හැබැයි මට දැන් අද පන්තියක් තියෙනවා. ඒක මම ඉවර වෙලා අද රෑ හෙට උදේ වෙන කලින් දාන්න ඈ. තෑන්කියු සර්. දාන පේපර් ඔක්කොම නම් අපිට සාකච්ඡා කරන්න බැරි වෙයි. නමුත් ඔයා ප්‍රැක්ටිස් ඔයාලා පුළුවන් ටයිම් එක අරගෙන ලියන්න වැදගත්ම දේ තමයි. සිකුරාදා වෙනකන් ඉන්න එපා. සිකුරාදා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න. සිකුරාදා පොඩ්ඩක් පේපර් එකක් දෙකක් තුනක් විතර බලලා යන්න. සිකුරාදා රෑ ලියවෙන්නකම් මේ වැඩේ කරන්න බෑ. සිකුරාදා පෙර බ්‍රහස්පතින්දා වෙනකම් වැඩි වැඩි වැඩ කරන්න. ඒ ටික තමයි ඉතාලම වටින්නේ. රයිට් එහෙනම් නතර කරමු හැමෝටම. සුබ රාත්‍රියක් වේවා. තෑන්කියු වෙරි මච්. සර් මේ අමාරු වචන වචන වලදී තේරුම් දෙන්නේ සර් සර් අර එහෙම තියෙනවා නම් ටිකක් දාන්න පුළුවන්ද සර් මේ පාඩම් කරගන්න හරි බලා ගන්න හරි සමහර වචන මෙහෙම දෙයක් තියෙනවද මෙහෙම දෙයක් තියෙනවද අර ඒක දැන් අපි මේ ඔය මම කරන එක ගොඩක් පාස් පේපර්ස් වල තිබ්බේවා එකිනෙකින් සහායකත්ව ක්‍රියාත්මක කළ යුතු සාරතසටපත් මොනවාද ඔවා කොම පාස් පේපර්ස් වල තිබ්බේවා එතකොට ඔය ඡේද නැවත එන්න තියෙන අවස්ථාව අඩුයි එහෙම අමාරු වචන පාර්ශ්ව කරනවා කියලා කියොත් එහෙම සිංහල භාෂාවේ සෑහෙන වචන සෙට් එකක් තියෙනවා. ඒක ප්‍රායෝගික නැහැ. ඒක ප්‍රායෝගික නැහැ. හැබැයි ඔය අවබෝධය කියන එක වර්ධනය කරගෙන තිබ්බොත් ඡේදෙත් එක්ක කියවනකොට ඔයාට වරින් තේරුම් ගන්න කිව්වොත් ඔයාට අදහස එන්නේ මේකෙන් කියන්නේ මේ අදහස කියන එක කියන්න ඕන. තේරෙන්න ඕන. අන්න ඒක තමයි අපි පැහැදිලි කරන්නේ. එහෙම නැතුව වචන අරන් පැහැදිලි පාඩම් කරනවා නම් ඒක තේරුම් ගන්න පුළුවන් ඕවා නැවත එන්නේ නැහැ මට ඕන නම් පුළුවන් ඔය පාස් පේපර්ස් එක බෝල් කරලා දීලා වචන ටික ඔක්කොම එකලකට අරගෙන ඔයාලට දෙන්න පුළුවන් ඒක තේරුමත් ලියලා දෙන්න පුළුවන් හැබැයි එහෙම ඒව කටපාඩම් කරලා තේරුමක් නැහැ අය ඔය බෝල් කරපු වචන කවදාවත් අය බෝල් කරන්නේ නැහැ එහෙම දෙයක් තියෙනවා දැන් අද අපි ඔය ලියපු තනි වාක්‍ය විභාගෙට එන්නේ නැහැ ඒ ඔය ඡේදේ විභාගෙට එන්නේ නැහැ ඔය බෝල් කරපු එක අය විභාගෙට එන්නේ නැහැ එතකොට මේවට උත්තර පාඩම් කරන්න යන්න එපා. අපේ ළමයි කරන වැරද්දක් ඒක. ඔය එන තනි වාක්‍ය, ඔය බෝල් කරපු ඒවා,
සරත සටපත් කියන්නේ මොකක්ද, කාර්යබද්ධ අතුරුගත්කම කියන්නේ මොකක්ද, මේව කටපාඩම් කරගෙන ආය කාර්යබද්ධ අතුරුගත්කම කියන එක සලින් පාස් පේපර් එක ආව එක ආය කවදාවත් විභාගයකට ඕක බෝල් ගාලා එන්නේ නැහැ නේද? මේ වගේ. එනිසා ඒවා පාඩම් කරගෙන නම් තේරුම් ගන්න නැහැ. ඡේදය කියවලා අමාරු වචන ඩිෆයින් කරගන්න ට්‍රයි කරන්න. අපි දැන් ඔය ලේන තනි වාක්‍ය වලට එක බලාගෙන යන්න. ඒ වගේ වුණාට ඒවත් ඒ කියලා ෂෝර් කරන්න බෑ. අලුත්ම මහබලක වාතාවරණයේ ඡේදයක් තමයි එන්නේ. ඒකේ ඒගොල්ලන්ට හිතන එකක් බෝල් කරනවා. ඒකට ඒක අනිත් වාක්‍යයක් එක්ක කියවලා නම් මේකෙන් අදහස් කරන්නේ මේ වගේ එකක් කියන එක අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තමයි අපි හදාගන්න ඕනේ. හරිද? හරි සර්, thank you. ඔව්, එහෙම අමාරු වචන දෙන්න ගියොත් කොච්චරක් කියලා දෙන්නද කියන්නේ මේ සතියේ පාඩම් කරගන්න. මේවා අපි එහෙම දෙන්න තිබ්බ තව මාස දෙකක ඉඳලා කලින් අපි පන්ති පටන් ගත්තා නම්. දැන් මේ වෙලාවේ දැන් එහෙම අමාරු වචන පාඩම් කරන්න තේරුමක් නැහැ. මොකද අපි දන්නේ ඒවා එන්නේ නැහැ කියන මතය තමයි ගොඩක් වෙලාවට ඉන්නේ දෙන වචන. Right. එහෙනම් අද නතර කරමු. Thank you.